ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාව ජීවම් පිච්චේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති නසෝ ධම්මං විචානාති දබ්බී සූපරසං යතා මුහුත්තම් පිච්චේ විඤ්ඤෝ පණ්ඩිතං පයුරුපාසති කිප්පං ධම්මං විචානාති ජීවා සූපරසං යතාති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 51 වන දේශනාව සමගාමීව අද දවසේ මරදගහමුල ප්‍රදේශයේ සිට පැමිණි රංජනී මාලා උපාසිකා ප්‍රදාන කොට මේ සත්පුරුෂ සැම දෙනා වෙනුවෙනුත් මේ රාත්‍රී ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මාතෘකා කරගත්තේ ධම්මපද පාළියේ 5 වන බාල වර්ගයේ 5 වෙනි සහ 6 වෙනි දේශනා දෙකම එකතු කරලා අපි යොදා ගත්තා. ඒකට හේතුව මේ ගාථා දෙකම එකට ගැලපෙන නිසා. එකළඟ දේශනා දෙක සඳහන් කරලා තියෙනවා. ආනන්ද උත්තමයන් වහන්සේ තමයි මෙහෙම ගලපලා තියෙන්නේ. හොඳටම ගලපෙනවා. යාව ජීවම්පි චේ බාලෝ. ඉදින් බාලෙක් ජීවිත කාලයේම පණ්ඩිතං පයුරු පාසති. බුද්ධිමත් පණ්ඩිතෙක් ඇසුරු කළොත්, පණ්ඩිත කියනකොට සඳහන් වෙනවා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා සහිත වූ ධර්මයේ දකිනා ධර්මයේ දන්නා ධර්මයේ හැසිරෙන්නා වූ පෘථග්ජන අයටත් කියනවා කල්යාණ මිත්‍රෙහිවත් පඬිත. එවැනි කෙනෙක් ජීවිත කාලෙම ඇසුරු කරන මෝඩෙක්. එහෙම කෝත් තමයි අපිට තේරෙන්නේ. බාලයෙක් කෝඩ තේරෙන්නේ අපි කියන මෝඩෙක් ඇසුරු කරන. ඒ කියන්නේ මෝඩයාගේ ස්වභාවය තමයි අරුතේ දන්නේ නැහැ, ධර්මයේ දන්නේ නැහැ. එයා කන්න දන්නවා. මොකද දන්නේ? කෑම හොඳට කනවා, හැබැයි අර්ථ ධර්ම දන්නේ නැහැ. පස්සේ තව කියන්න විස්තර කරනවා. හරි, තේරුම කිව්වා. කොයි වගේද? නසෝ ධම්මං විචානතය, ධම දනගන්නේ. දබ්බී සූපරසං යත. හරියට ලස්සන උපමාවක් මේක. මේ අම්මලා එහෙම දන්න එක. මොකෝ නිතරම හොදි හැඳි ගන්නවානේ. නේද? හොද්ද හැඳි ගන්න මේ හැඳ දන්නවද රස? නෑ, බැලුවොත් නැත්තම් හොද්දෙම අයක ඉන්නේ. හැබැයි දන්නේ නෑ. අන්න ඒ වගේ වැඩත් තැවලා ඉන්නේ. කොච්චර කල්යාණ මිත්‍රයෝ ළඟ හිටියත් සමහරුන්ට වටිනකමක් දැනෙන්නේ නෑ. දෙවෙනි ගාථාවට අපි යමු. එහි සඳහන් වෙනවා ඒක අනිත් පැත්ත. දැන් මේ කිව්ව කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි දැන් තියෙන්නේ. මොහොත්තම්පි චේ විඤ්ඤෝ. දැන් බාලෝ කියන එක අනිත් එක තමයි විඤ්ඤෝ. බාල කියන්නේ මෝඩයන්නේ, විඤ්ඤෝ කියන්නේ ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවන්තයෙක් මොහොත්තම්පි, මොහොතක් එක් පොඩි වෙලාවක් ඇසුරු කරනවලු පණ්ඩිතා, අර බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ කෙනෙක්. කිප්පන් ධම්මං විචානාති. තෙමේ වහා ධර්මයේ දැනගනි. හෙතෙමේ වහා ධර්මයේ දැනගනි. හරියට ජීවා සූපරසං යතා. අර හොද්ද හැඳිගාද දිව නෙවෙයි, මොකද හැඳ දැනගත්තේ නෑනේ දිව. මොකක් ටිකරනවා නේද? හොද්ද හැඳිගාන ගමන්
චුට්ටක් කරන් අල්ලට දාලා දිව ගාල බලනවා, මොකද මේක රස හරිද, ලුණු වැඩිද අඩුද, කවුද ඒක කරන්නේ, හොදි ඇඳි ගාන එක්කෙනමනේ කරන්නේ. හරි, එයාට රස දැනෙන්නේ නැත්නම් ගෙදරින් එකේ ටන ගහලා මෙහෙවරින් උඹ පොඩ්ඩක් බලලා කියපන් මේක රසද කියලා. සමහරට සමහරුන්ගේ දිවට දැනෙන්නේ නැහැ හරියට. ඒතර එහෙම තමයි ලුණු බලන්න. උපවාස කම්මල කියන ලුණුවත් බලන්න හොඳ නැහැ. දානි හද එහෙමත් කියනෝ නේද? ඒ පැත්තෙම කියනවද? නැද්ද? එතකොට දැන් ලුණු හොඳනම් බලන්න මොකෝ. සායනාසල ලුණු වැඩියෙන් දෙනවද දන්නේ නැහැ. හරි, ඒක වෙනම කතාවක්. ඉතින් මෙතන කියන දිවට ලුණු රස දැනෙන්නා වගේ, රස දැනෙන්නා වගේ වහා ධර්මයේ දැනගන්නවලු ප්‍රඥා වන්තය. නොය කතා දෙක තමයි පින්වත්නි අද තියෙන්නේ. ඉතින් අපි ශක්තිපවණින් බලමු, ඔයත්තන්ට තමාරුණ වෙන්න, මටත් තමාරුණ වෙන විදියට මේක කරගෙන යන්න ඕනේ. ඒ නිසා මම ඉතින් සංවාදශීලීව තමයි අද කතාව යන්නේ. ටික වෙලා යන්න ඕන නිසා නැත්තම් ඔක ඉක්මනට කරලා දාන්න පුළුවන්. එතකොට මම හිතනවා අච්චර දුර ඉඳන් ඇවිල්ලා පව් අඩුම තමයි පැය දෙකක්වත් බණ කියන්න එපා නේ, මරදකා මුලින් ආවන ගිය පාර තුනයි නේ. ඒ මොකද මට දැනෙන අපරාධේ වගේ මොකෝ ඉච්චර දුර තෙල් පුච්චන් ආපු අයට එහෙම ලේසියෙන් යන්න දෙන්න හොඳ නැහැ. කොන්ද කැන්නකන්වත් බණ කියන්න ඕනේ. ඇති මුණොත් කියන්න. මට තේරෙන්නේ නැහැ නේ ඒක කියන්න. මට දැන් නම් ඇති වගේ අත උස්සලා වෙන්නම් නේ. ඈනුන් අය වන්නේ බයික තමයි. එක සංඥාවක් ඈනුන් යැවීම. ඒක දැන් කරන්න එපා. මට පොඩි සංඥාවක් අතින් දෙන්න. එහෙම ඔළුවෙන් දුන්නත් කමක්. දැන් ඇති වගේ. කෑම හදලානේ තියෙන්නේ නේද? කෑවේ නැහැ. කෑවේ නැහැනේ. අන්න එක තමයි ප්‍රශ්නේ. එතකොට ඔක හිතරෙනවා නිතරම බණ වෙන පැත්ත කියනකොට තව පැත්තකින් කෑම එන්න පුළුවන්. දැන් මම ඒක මතක් කළේ. ආයි මතක් කරන්න ඇති ඔය. හරි. ඒක ආරස්සකේ කවුරු ඉන්නවයි කෑමට ඒ පැත්තේ. ආයෙනම් කවන්නේ නැහැ. නැත්තම් බයයිනේ කරන් සත්තු වරන් කිව්වොත්. එහෙම වුණා දැන් අර ගමේ දිවුල් ගෙඩි ටිකක් තිබිලා කුස්සිය. අලියට තේරෙන ඕක. අලියට වටින දිවුල්. කුස්සිය නෙවෙයි ඌ ගැහුවා පිටියට. ගහලා දිවුල් කාලා ගියා. දැන් එතකොට ඒ මිනිසුන් කුස්සිය අලුතෙන්ම හදන්නව. අර ඒ වගේ තියෙනවා. අලියට වැටෙන්නේ දිවුල් වටිනකම. අපිට වැටෙන්නේ කුස්සිය වටින. ඒ වගේ තියෙනවා. ඉතින් ඒකයි කාරණේ. එහෙනම් මෙන්න විස්තරේ. ඒ කාලේ හිටියා මේ ශාක්‍ය කුලයේ මහාන වෙච්ච ලාලුදායි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. හරි මහතයි. එච්චර මහත් කෙනෙක් සාසන ඉඳලත් නැහැ. මේ පත්කඩයක් තියෙනවනේ. අර පත්කඩේ රියන් එකමාර දිගයි පරලයි. ඊට වඩා ලොකුයි එයා වාඩි වුණා මේ පැත්ත. කොයි පැත්තද කියලා මං කියන්න ඕනේ, වාඩි වෙන පැත්ත. ඉතින් මේ වාඩි වුණොත් නැගිටවන්න 10 දිනක්වත් ඕන. මෙහෙත් සමහරට ඉන්න එහෙම කට්ටිය නෝ. දෙන්නෙක් කෙනා උදව්වට නැගිටව ගන්නද, වාඩි වෙන්න පුළුවන් නැගිට ගන්න බෑ. ඉතින් මෙයාට භාග්‍යතුන් වහන්සේ තවතනක් කියනවා, මෙයා හරි මේ ගොනා වගේ කනවලු. කාලා මූ මහත් වෙනවලු. මොලේ පොඩ්ඩක් ගන්න ඇලු. මේ උදාහාඳුරුන්ගේ හැටි. ඉතින් සෝවාන් ආදී මගපල ලැබූ කෙනෙක් නෙවෙයි. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන්. ඔහේ හිටියා. ඉතින් කා බිබි හිටියා. නිකන් ලැබෙන එකනේ සාසනයට. ඉතින් ඒක නිසා තර වුණා. ඒ වගේම මේ සයන්නාසි කියොත් මගුල් ගෙදරක ගිහින් කියන්නේ අනිච්චාවත සංඛාරා. හරිද? හාත්පසින්ම ගැලපෙන්නේ නැති දෙයක්. ඊළඟට කියනවා මල ගෙදර ගිහිලා කියනවා ඒතම් මංගල මුත්තම. මල ගෙදර මගුල් බණ කියනවා, මගුල් ගෙදර අනිච්චාවත සංඛාරා. ඉතින් ඒක නිසා මෙයාට තැනේ හැටියට වැඩේ කරන්න තීරණෙක් කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ ගරිහා කරපු පුද්ගලයෙක් නෑ. ඉතින් මෙයාගේ වැඩේ මොකද්ද? මෙයා තමයි ඔය ප්‍රධාන සිකපද පහෙන් භික්ෂුන් වහන්සේලාට තියෙන සංඝාසීස කියලා දරුණු පහක් තියෙනවා. දරුණු කියන්නේ ඔහෙලා බය වෙන්න ඕනේ, අපි බය වෙන්න ඕනේවා. ඒ පහෙන් හතරකට මුල්ලා තියෙන උදාය හාමුදුරු. එයා ඒක වගේ අර අසංවර සීලී භික්ෂුවක්. නමුත් ඉතින් ගොඩක් අසංවරත් නැහැ. භාග්‍යතුන් වහන්සේකෝ නිකන් උදාහරණයක් ගමු. එයා සාමාන්‍ය මොනවාට වැරද්දක් කරන්න එපා කිව්වා කියන්නකෝ. ඒක කරන්නේ නැහැ. තව වෙන එකක් කරනවා. ඊට හාත්පසින් වෙනස් එකක්. ඊට ඒකක් පනවනවා. ඔහොමම ගිහිල්ලා මෙයාට කරන්න අන්තිමට මගුල් කපුකමක් කරා. බැරිම තැන. දැන් අපිට බැරි නම් කාටරි කරලා දෙනවයි කියලා. දැන් තහනම් කරානේ භික්ෂුන්ගේ තහනම් කරා මෙයා කරපු වැඩේ. දැන් මට බැරි එකේ කාටරි කරලා දෙන්න ඕන කියලා ජෝඩු කරා. ඒ පාර මේ ගෑනු ළමයා අරන් ගිහිල්ලා ටික දවසක් බිරිඳ වශයෙන් තියන් ඉඳලා මේ පිරිමින කෙනා ආයි 16 බවට පත් කරලා වැඩකාරී කරගෙන. ආන්නේ පාර නැන්දම්මට නැත්නම් අම්මට අවිල්ල කිව්වම් අම්මා පැනලා පාරට.
කොහමද පයින්නේ? ඉතින් අපි දන්නවා රිද්දක් මොකද්ද උස්සගෙනනේ පයින්නයි කියන්නේ. ඒ පැනලා මේ හාමුදුරුවරු කරපු විපත කියලා බයින්න පටන් ගත්තා. මගේ කෙල්ලව කසාද බඳලා දුන්නා. මේ පවුලකට දැන් මගේ කෙල්ල වැඩකාරී කරගත්තා. වැඩිකාරය කවුද? කපුවා. කපුවා කවුද? හාමුදුරුවෝ. ඒ පාර තහනම් කරා. මගුල් කපු ගන් තහනම්. ඒ නිසා ඒවා කියන්න එපා සයන්නාසලට. මම මේ කියන්න පුළුවන් සීමාව එකක් විතරයි කිව්වේ. ඊට තව ඉස්සරහින් තියෙන ඉතා දරුණු කාරණා ටිකක් ඒව කරෙත් මේ හාමුදුරුවෝ. ඉතින් ඔන්න ඔය විස්තර යන අතර එක දවසක් ඉතින් අර ධර්ම ශාලාව තියෙනවා වගේ විසවැත්නුවර දේවරම්බේට විශාල දහම් ශාලාවක් එන ආගන්තුක භික්ෂුන් වාඩි වෙන්නේ එතන ඇවිල්ලා. ඉතින් එතන ලොකු ධර්ම ආසනයක් තියෙනවා. බණ කියන තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ එතන තමයි. මෙයාත් මහතයි උසයිනේ සිවුර පෙරවන් ඇවිල්ලා මෙයාත් මෙහෙම වාඩි වුණා හරි බැරිගේ. වාඩිනා මිත එකත් එකට මහා තෙරුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති කියලා ආගන්තුක භික්ෂුන් ආදලේ සාරණා ස්කන්ධ ගැන මොනවද කියලා. මේ හඳුරු දන්න ස්කන්ධයක් නැහැ. හරිද? ඊට පස්සේ ඔහේ මේ වටවිට බල බල ඉන්නකොට අල්ලගෙන ගියා මෙහෙන යන්න කියලා. මොකෝ ගිහිල්ලා වැඩි හිටියොන් එනෝ වැඳුම් ගන්න ඕලු මොකෝ මහතයිනේ. කියන්නේ වස් අඩුවේ කියලා කියා හරීම පහත් දෙය පැවැත්මක් තිබිලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ නිඳාර මූ හරියට හරක වගේ. ඇඟ විතරයි වැඩෙන්නේ මොලේ කලඳක්වත් වැඩෙන්නේ නෑ. බුදු කෙනෙක්ගෙන් බැනුම් අහන්න පින් තියෙන්නේ. ඒක හරි තිබුණා. එන ගිහින් ධර්මාසනේ වාඩි වෙලා හිටියා. ඒක නින්දාවට හේතු වුණා. සවන්නාසල ගෙන්කුවා මෙච්චර දෙවුරම් වෙරිඳලා ස්කන්ධ දගීටියත් එයාට මේක වැටෙන්නේ නෑ. දහම් වැටෙන්නේ නෑ. නෝ ධම්ම විජානාදී දහම දැනගන්නේ නෑ එයා. හරියට හැන්ද මලු පින රස ඔච්චර ඇඳි ගෑවත් දැනගන්නේ නෑ. දැන් ඒක තේරුණානේ. එකයි. දෙවෙනි එකට ආයනවා. එහි සඳහන් වෙනවා මුහුත්තම් පිචේ විඤ්ඤෝ. මෙයා බුද්ධිමත් කෙනෙක්. ඒක තේරුම් ගන්න අපිට කතාවට යන්නත් වෙනවා. ඒ කතාව සිද්ධ වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු වෙච්ච අලුත. දර්භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ උරුවෙල් දනව්වේ. සැටනමක් වූ රහතන් වහන්සේලාට අනුශාසනා කළා එක දෙනමක් එකමග නොයා වැඩම කරන්න චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය ඔය දේවමනුස්සාය කියලා අහලා තියෙනවානේ. මං කියනකොට මම කට්ටියට ඒක මතක් වුණා. ඒ කියන්නේ ආ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස සැරිසරා වඩින්ඩ කියලා විඩ පිටත් කළ බුදුරජාණන් වහන්සේත් වැඩියා. වැඩම කළ කපු හේනක වැඩ හිටියා දවල්. ඒ කාලේ ඔය නගරේ සඳහන් වෙන විදියට බිම්බිසාර රජතුමාගේම කුමා මේ දරුවෝ 30 දෙනෙක්. ඒ කියන්නේ එක බිසවක ළමයි නෙවෙයි. බිසෝරු ගොඩන්නේ රජවරුන්ට දරුවොත් ගොඩයි. ඒ වගේම එක සමාන රූපශ්‍රීය තියෙන උසමහත තියෙන කුමාරවරු 30 දෙනෙක්. 30 දෙනාගේ 29ක් තමයි කසාද බැඳලා ඉඳලා තියෙන්නේ. එක්කෙනෙක් බැඳලා නැහැ. දැන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරගත්ත කෑම් බීම හදාගෙන දැන් විනෝද චාරිකා කෝකේ දයන්නේ ගඟේ නාන. යනකොට නිල්වලා ගඟට තියෙන. නිල්වලා නෙවෙනේ, නිරංජලා. නිල්වලා තියෙන්නේ මාතර. හැමදාම පැටලෙනවා. නිල්වලාත් පැටලෙනවා, නිරංජලාත් පැටලෙනවා. ඒක නිල්වලාව එක්ක මතක තියාගන්න, ඒක නිරංජලාව. දෙන්නම ගෑන ළමයිනේ, ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙක්ව මතක හිටින්නේ නැහැ. එතකොට ඔයද නේරං නේරංජනා. හරි. එහි ගිහිල්ලා දැන් ඉතින් නාන්න බෑනේ තනියෙන් එක්කෙනෙක්ට. එයා සල්ලි වලට ගෑනු ළමෙක් ගත්තා. කවුද කියලා දන්නවනේ? වෛශ්‍යාවක් ගත්තා. අර 29 විශ්වාසයි. ඇයි? තමන්ගේ භාර්යා. අරයා චුට්ටක් අවිශ්වාසයි. දැන් ඉතින් නානකොට දන්නවනේ මොනවද කරන්න කියලා. පැලඳගෙන ඉන්න සියලු ආභරණ ගලවනවා. සමහරට ඇඳුනුත් ගලවන්න ඇති දන්නේ නැහැ කියලා නෑ පොතේ. ඔයලා ඒක හිතා ගන්න. ගඟේ නාදි කොහොම නාන්නේ නැද්ද? ඉතින් මේ ගෑණි කල්පනා කරා මෙහෙම ගමන් බිමන් ගිහිල්ලා සල්ලි හොයනට ඩලා බෑ. එකපාර සල්ලි හොයා ගන්න පුළුවන් මේ ටික ඔක්කොම අරන් පැන්නොත්. අර කට්ටිය නනා ඉන්නෝ කකා කන්න බොන්න දෙදින ටිකක් බීලා එන්නේ වැනි වෙන ඉන්න වෙලාවේ මේ මිනිස්සු අප්‍රමාදී බලලා ඇඳුම් ටිකක් පොදි බැඳගෙන ඒක ඇතුළට රත්තරන් බරු ටික දාලා බැඳගෙන ගියා. උඩ ඇවිල්ලා බලනකොට ඇඳ ගන්න ඇඳුම් ටිකයි තියෙන්නේ. ගොඩක් මේ ඇඳුම් වලට වඩා අරන් ගින්දින් ආභරණ ටික. දැන් ඉතින් තියෙන ඇඳුම් ටික ඇඳගෙන කොහොම හරි දුවන් ආවා. එනකොට භාග්‍යතුන් වහන්සේ බොහොම සාන්ත විහරණේ වැඩිනු ගහමුළු. ඇව්වා ස්වාමීනි මේ පැත්තෙන් ගෑණියෙක් ගියාද? මොකද ප්‍රශ්නේ? මේ පැත්තෙන් ගෑණියෙක් ගියාද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මහා වඩාත් වටින්නේ කුමාරවරුනි, අනුන් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද? දැන් ඇව්වනම් බැනුම් ආනනවා. අපි එහෙම කිව්වොත් එහෙම ඇහුව එක කියන්න එපැයි මොනවද කියන්නේ කියලා. බලන්න මේ ප්‍රඥාවනේ. දැන් මේ ශ්‍රාවකය මේ එන 30 දෙනාගේ පින දැනගෙන ඇතින්ද වැඩියේ නැතුව මේ නිකම් වැඩියා නෝවේ. ඒ 30 දෙනා වෙනුවෙන්මයි භාග්‍යතුන් වහන්සේ වැඩියන්නේ. ඒක විශේෂ බුදු කෙනෙක්ට පේනවා.
අර වචනෙන් තමයි පින මතුවනේ. ඇත්තනේ නම් අනුන් ගැන හොයනට වඩා වටින්නේ. ඒ ගෑණි යනාත ගියාදෙන් කියලා එහෙනම් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ, වාඩි වුණා. දෙසුව දහම. එක්කෙනෙක් සෝවාන් වුණා, උඩම වැඩිම කෙනා අනාගාමි වුණා. 30 දෙනාම ආර ශ්‍රාවකයෝ පැවිද්දිල්ල. ඒහි භික්ෂු භාවයෙන් පැවිදිල්ල. බිසෝරුන්න මොන වුණත් දන්නේ නැහැ. උන්දල ගඟේ ගියත් දන්නේ නැහැ. අර 30 දෙනා ගියා යන්න. හොයා ගන්නවත් නැහැ. කප්පාසික වනසෙන්ඩේ කියන මේ වනසණ්ඩේ කියන ඉතා දුර බැහැර කැලේක හිටිය අවුරුදු ගාණක් 20ක්. හැබැයි රහත් වුණා ඇතෙක්. ඒ පාරදී බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැනේ අවුරුදු 20කින් විතර කියලා. ඔන්න ලෑස්ති වුණා ගමනට. දුර ඉඳලා එනවා ඉතින්. ඇවිල්ලා හෙටනම් වැස්සමාදන් වෙන්නේ අද වැනි දවසේ. නතර වුණේ සාකේත නුවර. යොදුන් 7ක් දුර සවතට. ඒ කියන්නේ විශාකාවගේ තාත්තා පදිංචි වෙලා හිටි ඔන්න නගරේ. එතුම තමයි නගරේ හැදුවෙත්. ධනංජි සිටුතුමා. දැන් ඉතින් යන්න බෑ. වැස්සමාදන් වෙන්න උනා හරියටම සාකේත. යොදුනක් වගේ මට මතක යොදුනක් දුරින් ළඟ. ඉතින් මාස 3 දුකසේ හිටියා. මොකද අනේ භාග්‍යතුන් වහන්සේ පේන මානට වෙලා අපිට යාගන්න බැරි වුණා. මොකද දැන් විදින්නක් බෑනේ. පයින් යන්න ඕන. ඉතින් ඒ නිසා දුකසේ හිටියට මොකද වස් පවාරණෙ වෙච්ච ගම වැස්ස වහිද්දි ගමන පටන් ගත්තා. ඒක එතකොට ඉන්දියාවට ඔය ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට හයියෙන් වහිනවා. වැහැල විතරක් නෙවෙයි ඒ පාරවල වල හරක් හරියට. මෙහෙ වගේ නෙවෙයි මෙහෙ ටිකක් හරක් ඉන්නේ, එහෙ ගොඩක් හරක් ඉන්නවා. නේ? මෙහෙ ඉන්නවනේ කකුල් දෙකේ හරකුත් ඉන්නවා, හතරේ වුණොත් ඉන්නවා. මෙහෙ චුට්ටයි ඉන්දියාවේ ගොඩයි. කොහොමද එහෙම දන්නේ මං? ඉන්දියාවම ගිහින් තියෙන නිසා. සහ ඔය වීඩියෝ මම බලලා තියෙනවා මේ අය ඇදහිලි ක්‍රම ඉන්දියාවේ. ඔය ගංගානම් නදිය තමයි පුණ්‍ය තීර්ථය. හින්දු මිනිස්සු හින්දු ආගමන හින්දුසම් කියලා ඔකට කියනවා. දැපි බුද්දිසම්නේ යාලා හින්දුසම්. එතකොට යාලා මේ ඊශ්වර අධහන එක තමයි යාලගේ භක්තිය. යාලා හීතලේ පව් හොදනවා. ඔය ගඟේ බැහැලා නහය වහගෙන උඩේන එක තමයි පව් සේදීම. දැන් කරානම් ඊයේ පව් මොන හරි අද රැයට නැවොත් හෙට පව් ඉවරයි. සෝන්නේ අපි නාන දවසේ මේ මොනද? වතුර බවුසරයක් කරගෙන අල්ලනවා ඔළු ඉඳන්. සියලු පව් නිවාරණයි. ආන්න මිසදුටුවේ ලොකුකම. ඒකයි කිය හරක් වැඩි කියලා. හරිම හරක් ගොඩක් ඉන්න. ඉතින් අර මිනිස්සු දැන් තියෙන එක මෙන්න. ඒවයි තියෙනවා මිනි පුච්චන තැන්. අපේ වගේ මේ ලස්සනට ආදාහනාගාර හදලා වට කරලා පුච්චන්නේ නැහැ. කවුළු දාලා උඩට. දර ගොඩක් ගහලා ඒකට මිනිය පටවනවා. උඩින් දර ටිකක් දානවා ගිනි තියනවා. එයා සතෙක් පුච්චනවා වගේ. ඒ පිච්චුවත් කමන්නේ කියන්නේ මේ ඉතුරු ටික තියෙන කෑලි ටික. අරන් අර ගංගට දාන. කලින් මම බලලා ඒකේ තියෙන්නේ මේ Hindu මිනිස්සයානේ සීතල වතුරේ බහින්න ඕන. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ එතකොට. තටාක දෙකක් කරලා දෙන. ඒක මෙහිම යනවා හයියෙන් අමාරුවෙන් ගිහලා එකපාරට කිමිලා ආයි දුවනවා. දුවන්නේ හීතලේ දැන්. මේ හිමාලේ. මේ හීතල මැදිවට අරගේ බහින්න ඕන. ඇයි දෙවියන්ගේ ආශිර්වාද දෙන්නේ හොඳට නැවොත් මේක වතුරේ. දෙකකට නම් ඊට පස්සේ තව මේ වතුර මල් වලින් වතුර වැටෙනවා. මෙහෙම ටික ටික 100ක් විතර තියෙනවා. ඒක දිගේ තරහාදේ දුවන වැඳගෙන. දුවලා යා සන්තෝෂ වෙනවා දෙවියන් සතුටු කළා. මොකද ඉතින්? දෙවියන් වතුරේ. එබැවින් මාඩේ මිරිස්සාව ආදී ලෙඩ රෝග ගොඩක් හැදෙන්න ඉඩ තියෙනවා. මොකද හීතල වතුරේ නාලා තියෙන්නේ. නෑ ඔයාලට තේරෙන්නේ මොන ගැළවිල්ලක්ද ගැළවුණේ කියලා අපි. අපිට නාල පිරිසිදුන දහමක් දේශනා කළේ නැහෙනි භාග්‍යතුන් වහන්සේ. නේ නෑ වෙන තරත් කමන්නේ නෑනේ. ඔය කිතින් විනේ තියෙන උන්ට නාන්න එපා කියලා භික්ෂුන් වහන්සේලාට. හේතුව මොකද දන්නවද? දියබුංගක ගඟේ නාලා. රජතුමා ඇවිල්ලා උදේ ඉඳන් බලන්ගෙන නාන්න විදියක් නෑ. ඇයි මේ භික්ෂුන් වහන්සේ ඉවර යන්නේ දවසේම නානවා. ඉඳපල්ල තොපිට කරන්න කියලා ගිහින් කිව්වා. කිව්වද භාග්‍යතුන් වහන්සේ නාලා අහුවෙන්න එපා ඊමත්. මුලින් කිව්වා. ඊට පස්සේ ගෝ සාවින්න දාඩිය දානවනේ නාන්න නැතුව බෑනේ. ආ දාඩිය දැම්මොත් නාපල්ලා කිව්වා. හරි. පොඩි පොඩ්ඩ 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 මේ ලිහිල් වුණා ඉන්දියාව මෙහෙ නෙවෙයි මෙහෙට ප්‍රශ්නයක් නැහැ. ඒ මධ්‍ය මණ්ඩලේ නාන්න තහනම් සාමාන්‍ය. ඒ වාසික අතු ගානකොට දාඩියයි කිව්වා. ආ අතු ගෑවොත් නාන්න. ඉතින් දැන් නාන්න නම් මොකද්ද කරන්න ඕන? ඉතලා ගන්න අතු ගානන ගින් නාන. ඒ ක්‍රම තියෙනවා. අඬුව තියදී අත පුච්ච ගන්න ඕනේ. එවගේ දෙයක් තමයි අපේ විනේ තියෙන. මොලේ තියෙනවනේ ඔක රින් ගන්න පුළුවන් ඕන දැනග. ඉතින් අර වාත උට්ටි සමයෝ කියන්නේ උෂ්ණ සමයේ ඒ වගේ කාලේ නාන්න කියනවා. නැත්තම් නාන්නේ. ඉගෙන නෑමෙන් පිරිසුදු වීම දහමේ තියනවද? කෑමෙන් පිරිසුදු වීමකුත් අපේ නෑ. අපිට තියෙන ලැබෙන දේක් වළඳන්න අර නාන්න හේතුවක් ආවොත් නාන්න නැත්නම් උනා ඉන්න. කමකුත් නෑ මොකද භාවනානේ කරන්නේ. අන්න ඔය වගේ දේවල් තමයි භාග්‍යතුන් වහන්සේ පැනෙවෙ නැතු අර වගේ නාලා පිරිසුදු වෙනවා කියලා කොහෙවත්. ඒක මේ අදියේ නෙවෙයි.
බුදුරජාණන් ඉපදෙන්න කලින් ඉඳන් ඉන්දියාවේ නාණක තියලා තියෙනවා. දිසා වන්දනා උදේ පාන්දර කිමෙ දෙන්නේ ගඟේ. මේ අරක දැක්කොත් ඔබට මේ අප්පිරිය හිතේවි. අර මිනි පාවෙන වතුරේ මිනිස්සු ගිහින් නානෝ. ඇයි නාන්නේ? පින් සිද්ධ වෙන්න. මොකද නාන්නේ? පින් සිද්ධ වෙන්න. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ, අඥාණයාට බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච රටේ ඉපදුනත් දහම අහුවෙන්නේ නෑ. ප්‍රඥාවන්තයාට කොච්චර දුර ඉපදුනා දහම අහුවෙනවා. දැන් අපිට තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සර නම් එහෙම නෑ. දැන් යුරෝපිකයන්ට උනත් ධර්මයේ සංනිවේදනය කරන්න ලේසි පහසුයි. දැනගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් මේ ත්‍රිපිටක දහම ඉංග්‍රීසි භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන්, ඉතාලි භාෂාව, මේ හැම භාෂාවෙම තියෙනවා. අන්තර්ජාලයට පිවිසුම ගන්න පුළුවන්. දැන් මේවා ඉගෙනගෙන අහලා කොච්චර සුදුහම තියෙන මිනිස්සු. සුදුහම කියවම අපි ආසයි, සුද්දොන්ට අපි හරි කැමතිනේ. මොකද හේතුව අපි අවුරුදු 300 ගානක්ද කොහෙද යටත්තල හැටිය කාටේ? සුද්දොන්ට. සුද්ද දැක්කත් ඇති අපිට නේද? ඉතින් එහෙම වෙලාවක අපිට සුදුහාමුදුරු කෙනෙක් දැක්කොත් බුදුහාමුදුරුව දැක්කට වඩා සතුට නැද්ද? එහෙම එකක් දැනෙනවා අපිට, දැකලා තියෙනවා. අපි කොච්චර බණ කතර නැහැ, සුදුහාමුදුරු කෙනෙක් බණකොත් අප්පා මේ ඒරෝප්‍යෙන් ආපු හාමුදුරු කෙනෙක් නේ සුදුයි නේ. ඉතින් ධම්මජී සංසගම හරියට එහෙම ගෝලෝ ටිකක් ඉන්නවා සුදු කට්ටිය. ඉතාලියෙන්, ජර්මනියෙන් එහෙම ඇවිල්ලා අනේ හරි හොඳට ඉන්නවා. ඉතින් ඒක මෙහෙම ලෙව කන්න අපේ කට්ටිය යන්නේ නැහැ. උන්නාදිකේ පාඩි උන්නාදිකේ ඉඳලා අපේ පාඩි අපි ඉන්නේ. යන්නත් බය, අපිත් ඉතින් ඉංග්‍රීසි හරියට ලොකුවට දන්නේ නැති නිසා මොනවා හයිත් දන්නේ නැහැ හාමුදුරු. ඒ නිසා පොඩ්ඩක් පැත්ත ගහලා අපි ඉන්නවා. මොකෝ එයා සුදු නිසා. හරි, ඒකෙන් පේන්නේ මොකද්ද? දුර ඉපදුනත් පින තියෙනවනම් ධර්මය අහු වෙනවා. මහා ධනපතියෝ ඉන්නව, ධන කුවීරයෝ ඒව දාලා එනවා. ඔය බුරුමේ තමයි වැඩියෙන්, බුරුමේ, තායිලන්තේ, තායිලන්තේ වැඩියෙන් මෙහෙම මහාන වෙන්නේ. යුරෝපිකයෝ ඇවිල්ලා අපේ රටේ අඩුයි, සංනිවේදනයේ අඩු නිසා. නමුත් අපේ අර නාවියන, නිස්සරණ වනේ වගේ තැන් දෙකක වැඩිපුර ඇවිල්ලා ඒ බණ භාවනා කරගන්නවා. ඒකෙන් පේන්නේ මේ ළඟම ඉන්න ඕනේ නැහැ බුදු කෙනෙක්. උන්වහන්සේගේ පණිවිඩේ ආවනම් තමන්ගේ භාෂාවෙන් තේරෙනවා මොකද්ද අපි කරන්නට ඕනේ කියලා. පැහැදිලිද දැන් නේද? එහෙනම් බණ කොච්චර හුවත් වැඩක් තියෙද තේරෙන්නේ නැත්තම් ඔළුවට ගිහිල්ලා නැත්තම් නේ මෙහි දේශනා කරන පැය ගණන් රේඩියෙකත් අහන බණ, ටීවී එකෙත් අහන. හැබැයි උපාසකම්මට තාම අත අරගන්න බෑ. අත අරගන්න බෑ කියන්නේ දැන් මේ අය නම් අත අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අද උදේ පාන්දරාවේ, හෙට හැන්දෑවේ, රෑවේ යනකොට ගෙවල් දොරවල් වලට මොනවා වෙලා තියෙද දන්නේත් නැති තත්ත්වයක් තියෙන වෙලාවේ එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අන් කිසි විදියක අතහැරීමක් කරලා තියෙනවා දවස් දෙකකට. බුදුරජාණන් වහන්සේ වදාළේම අතහැරෙන විදිය දහමක්. කලින් අතහරින්න බෑ. මේ ධර්මය හැසිරෙනකොට ඉබේට අතහැරෙනවා. එහෙම තියෙන්නේ. අපි හදන්නේ බලෙන් අතහරින්, බලෙන් අතහරින්න බෑ. ධර්මය අහන්න, භාවනා කරන්න, හිත දියුණු කරන්න, හිත දියුණු වෙන්න 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 අර අල්ලගෙන හිටපු ජාති ටික 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 අතහැරලා යනවා. එතකොට ආශ්චර්ය අද්භූතයි, කොහොමද මේ කට්ටිය මේවා අතහැරියේ කියලා ඒව නොකරන මිනිස්සු දුර ඉඳන් අහනවා. අපිට නම් හිතා ගන්නවත් බෑ. ඔයාලා කොහොමද මේවා, ඒවා බලෙන් අතහැරියා නෙවෙයි ඉබේම අතහැරුණා. ඒ එහෙමයි වෙන්න ඕනේ. ඉබේ වෙන්න දෙන්න. බලෙන් අතහරවන්න බෑ දේවල්. ඒවට වෙන්න දීලා අපි පාඩුවේ බලාගෙන ඉන්න ඕන. හොඳට ධර්මයේ දියුණු කරන්න. ධර්මයේ දියුණු කරනවා කියන්නේ දේශනා කරපු දේ හිතට අරගෙන කයට යොදා ගන්න. ඇඟෙන් කෙරෙන්න ඕනේ වැඩ ටික. නැතුව මේ නිකං හිටියට ධම දියුණු වෙන්නේ එන අහල විතරක් මදි. සුතා, දතා, පරිචිතා, මනසානුපෙක්කිතා. ඔන්න ඔහොම තියෙනවා. නැත්නම් සරලවම කිව්වොත් සුනාත, ධාරේත, චරාත. අහන්න, දරන්න, හැසිරෙන්න. දැන් ඉතින් මෙහි අවුරුදු 10ට වැඩි නේ දැන් එන්න පටන් අරන්. ඒ වගේම වාරෙම මොන හරි දේශනාවක් අහලා තියෙනවා ඊට වඩා. ওই රේඩියකින්, ටීවීකින් බණ අහනවා. ඒ අහපු ධර්මය ක්‍රියාවට නංවන්න තමයි අද මේ ආවේ. අහලා විතරක් මදි, අපි දෙන්නත් ඕනේ නේ. මොනවද දෙන්න තියෙන්නේ? ඔව්, ගැළපෙන දේක් දෙනවා. සංගරත්නේ වෙනුවෙන් අපිට හිතෙනවා මෙන්න මේ જાති දැන් ඔය තියෙන ගොඩ ගහලා යහපත්. ඕනනම් බලා ගන්න පුළුවන් මොනවද ගෙනත් තියෙන්නේ කියලා. ඔව, තමයි ගෙනත් තියෙන්නේ. ඒකට ප්‍රධානම දේ තමයි කුසගිනි නිවීමයි අපේ බලාපොරොත්තු. ඒ සඳහා ආහාර දානයක් පූජ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අර අහපු බණ එක දේශයකින් ක්‍රියාත්මක කළා වෙනවා. මොකක්ද ඒක? දාණය.
දන් දෙන්න ආවි. එලාට ඉතින් මන් දන්නේ නෑ, පොට්ටක් උත්සාහ කළොත් සංවර වුණොත් සිල්වත් වෙන්නත් පුළුවන් අදයි හෙටයි. දැන් ආපු වෙලාව එන රෙද්ද නෙවෙයි ප්‍රශ්නේ. රෙද්ද කියන්නේ මේ ඇඳන් ඇඳුම නෙවෙයි ප්‍රශ්නේ. ඇඳුමත් හොඳ වුණොත් හොඳයි. නමුත් ඉතින් සුදු වැඳගෙන මේ දාණි හදන්න බෑනේ. අපි ඒ පැත්තට එන්නේ නැහැ කොහොමත්. බිය වෙන්න ඕනේ නැහැ. සුදුසු විදියකට සැරසිලා රතු පෑයෙන් හරි කහ පෑයෙන් ඕන වස්ත්‍රාභරණකින් සැරසීගෙන දාණි හදන්න. හැබැයි මෙහෙට හරියට එන්න. ඉස්සර පැත්තනේ නේ. දැන් බණ අහන වෙලාවේ දැන් මට මැනගන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙද නැද්ද කියලා. මොකින්ද? සාමාන්‍යයෙන් මම මයින්න ඇඳුමේ. ඒක පළවෙනි එක තමයි ඇඳුමේ මයින්න පුළුවන්. ඇඳුමක් අඳිනකොට සංවර නැතුව නම් සංඝයා ඉස්සරහට එන්න යන්නේ එයාට ශ්‍රද්ධාව නැහැ. විශේෂයෙන් ඉස්ත්‍රියට. පිරිමියාගේ පොඩි පහන වගේ පහුගිය දවස්වල වුණා. ඉතින් ඒවයි නිසාත් මම පොඩ්ඩක් කලබල වෙලා ඉන්නේ. ඒ හේතු දැන් මේ සිල් මෑණිවරු දෙතුන් දෙනෙකුත් ඉන්නවනේ. සමහර උපවාස මාත්‍රුවම පස්සෙන් යනවලු. මම බලොත් උඩ පිටින් රැස් වෙන්නේ දැන් මෑණිවරු පස්සෙන් ගියාමේ. ඒ කියන්නේ වැරදටද මොකටද දන්නේ නැහැ. දැන් මට එනවා ආරංචි. එයාලා කියන්නේ නැහැ හොඳ නැහැනේ කියලා. අද නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුරු පස්සේ යන කෙනෙක් නැහැ අද. ඉතින් තමන්ගේ වයසට ගැලපෙන මෑණි කෙනෙක් ඉන්නව දැක්කම මේ ඔහේ කියලා හලාගෙන ඉන්නවා. එතන මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ අසංවරභාවයේ අර මෑණියරුන්ගේ නිදහසට බාධාවක් වෙනවා. මොකද ඕවා එපා වෙලා නැවිත් තියෙන්නේ. ගෙදරින් ඉන්නකොට ඕන තරම් පස්සෙන් එනවනේ. ඒ වැඩි වෙලා එපා වෙලා තමයි මේ ඇවිත් තියෙන්නේ. මෙහෙට ඇවිල්ලා දාණේ හදන්න ඇවිල්ලත් පස්සෙන් යනවා. අහනවා මේ අර භාජනයේ කොහෙද තියෙන්නේ මෑණියෝ? මෑණියෝන්ගේ මෑණි මගෙන් අහන්නේ. මගෙන් අහපල්ලකෝ. මගෙන් කවුරුත් අහන්නේ. අහන්නේ මෑණියෝන්ගේ. මෑණියෝ කොහෙද තියෙන්නේ? කිරිගොට්ට කොහෙද තියෙන්නේ? ඔක්කොම අහනවා. එකපාර අහන්න ඕන. 20 වඩු 20ර 25ක් වෙනවා. මේ නැත්තම් බෝධි පැතිරුත් ඒ පැත්තේ හොයාගෙන යනවා. මෑණියෝ දැක්කේ නැන්නේ ගොඩක් වෙලාවක. දැන් මොකද්ද උනේ? පිරිමියාත් අසංවර වෙනවා. දැන් ගැහැණුවාගේ ඇඳුමනේ අසංවර. පිරිමියාගේ කතාව බැල්ම තමයි ගොඩක්ම අසංවර. බලාගෙන ඉන්නවනේ අනිමිස ලෝචන පූජාව වගේ. ඇයි එච්චර බලන් ඉන්නේ? එක්කෝ මෙහෙම ටික ටික බලපන්. නෑ දිකටම බලන් ඉන්නවා. වසීකృత වෙලා වගේ. ඉතින් ඒ නිසා මට දැන් තව නීති දාන්න ඕන ඉස්සරහට මේ පිරිමියායටත්. හේතුව මේ මෑණිවරු දිහා වැඩිය බලන්න එපා. පස්සෙන් යන්න එපා. එහෙම කතා කරන්න එපා. ඒක බොහොම අවංකව සංවරව වැදගත් විදියට උන ඒ සම්බන්ධකම අපි පවත්ත නැති වුණොත් වෙන්නේ දන් දෙන්න ඇවිල්ලා පෞරස් කරගෙන ගියා බවට පත් වෙනවා. දැන් ඒක නෙවෙන්නේ. අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ රාගසිත නම් ඇති උනේ දාණ දෙන්න ඇවිල්ලා. රාගය කියන්නේ පිනක් නෙවෙයිනේ නේ. ඊට පස්සේ ද්වේෂයත් එහෙමයිනේ. ඔය දෙක තුන මෙන නිසා හරි පරිස්සමෙන් ඕන පින්කමක් කරන්. අපිට තරහ යන්නේ නැති විදියට. ඒක තමයි කාරණාව. හරිද? එහෙනම් පින්කමක් කරනකොට අර වගේ අභියෝග එන්න පුළුවන්. ඒවට දක්ෂ වෙන්න ඉවසන්න. හොදි පරක් වුණම් කෑ ගහලා හරියන්නේ නැහැ. හොද්ද ඉදෙන්නේ නැණි කෑ ගැව්වට. ඕන්න දර ටිකක් වැඩියෙන් දාන්න. එහෙම පරන්න තමයි වෙන්නේ. මෙහෙ සයන්නහසල වළඳන්න ඇවිල්ලා හොදි නැහැ. මොකෝ කරන්නේ? හදපු එකාට බයිම තියාගෙන. ඇයි? ඒක හරියන්නේ නැහැ. ඒක හැදෙනකන් අපිත් ඉවසන්න ඕන. මම නික උදාහරණ ටික ඒ වගේ තැන්වලත් අපිට තරහ එන්නේ. දැන් නැත්තම් හදාගත්තු දාන්නේ බෙදා ගන්න බැරි වුණා කියලා තරහ එනවා. එන්න පුළුවන්. ඉතින් ඇත්තනේ. නැත්තම් මට බෙදන්න දුන්නේ නැහැ කියලා තරහ එන්න පුළුවන්. නේ? ඒක නේද පේලියක් හිට හැදිලා එක හැන්දක් හරි බෙදා ගන්න ලෑස්ති වෙන. නැත්තම් කියයි මේ රංජනී මල තනියෙන් බෙදුව මට එකක්වත් දුන්නේ නැහැ කියලා මරද්දගාමුල කියලා කියයි. මෙහෙදි කියන්නේ නැහැ. එතන යන ගමනුත් කියයි බස් එකේ. ඉතින් මේ පිරිසක් එක්ක එනකොට මේ ඔක්කොටම සනීප විදියට වැඩේ යන්නේත් නැහැ. හොඳේ. හැමෝම සන්තෝෂ වෙන්නේ නැහැ. සමහරුන්ට පිතන සමහරුන්ට සෙමනේ. බෙහෙත දෙනවා සෙමට. එතකොට මොකද පිතකාරයෝ ටික කුලුකුලප්පු වෙනවා. ඇයි? අපිට හොඳ බෙහෙතක්. ඒ වගේ තමයි බණත්. දැන් මේව කියනකොට මට සර්වඥතා ඥානෙ නැහැනේ. මට තියෙන සාමාන්‍ය ඥානෙ. මට මූණ බලලා තමයි ශාස්ත්‍රය කියන්න පුළුවන්. ඉතින් එහෙම කියන බණක් මිස එක. ඔයලා හිත බලලා මට බණ කියන්න. මට හරියන්නත් ඉඩ තියෙනවා. නිකන් වරදින්නත් ඉඩ තියෙනවා. වැරදුනොත් බැන බැන යනවා. හරි ගියොත් සාදු කී කී යනවා. ඔය දෙක තමයි වෙන්න පුළුවන්. එහෙනම් එහෙම තමයි වෙන්නේ. එහෙනම් ගලප ගන්න, හදා ගන්න පුළුවන් තරම් අපි ආවේ පින් කරන්න, විසක් පෞරස් කරන්න. මේ පෞරස් කරන්න නම් මෙච්චර දුර එන්න ඕනෙත් නෑ. එහි ඉඳන්ම කරන්න තිබුණානේ. ඒ නිසා පුළුවන් තරම් සංවර වෙන අපිට ඕන විදියට ලෝකෙ පවතින්නේ නැත. අපි ඒ හැදෙන ලෝකෙ හැදෙන විදියට අපි හැඩගැහෙන්න ඕන. ඒ වගේ තියෙනවා. එහෙනම් ඒකත් අපි මතක් කරේ. ඒකයි මොකද අර පින්කම් වලදී පෞරස් වෙනවා කියලා මට ආරංචි වුණා. ඔය ගට්ටික නෙවෙයි. අර මෙහෙම දෙනකොට දාන. දැන් එක දානයක් තියෙනවා මේ අද කතා කරා යම්මලා.
එන්න වෙන්න ඇගලක මට හරි සන්තෝසි තුනයි කට්ටි එන්න වෙන්න ඇකෝ එම ඒකත් හොඳයි ඇයි හේතු ඒ ගෑනුවයි හරියට බණහන හරි හොඳයි පිරිමිත් 10ක් විතර එනවා උන් ඔක්කොම බොනෝ මුන් බණහන වෙලාවේදී අර ගල් උඩින් නම් මොකද්ද බෝතල් වගේ තියාගෙන බීලා තියෙනවා හැමදාම බීලා තියෙනවා ගිය පාර බීලා මගේ කුටි පිටිපස්සෙ තමයි හංගල ගිහින් තියෙන්නේ බෝතල් දෙක මම අහුනේ දැන් බෝතල් මගේ ගාවනේ බිව්ව කවුරුණත් නේ ඒ නිසා හරි අපහසුතාවයට පත් වෙනවා මොකද එහෙම දායකයෝ ආවම මුල් දවස් මුල් වාර දෙකේදී මටත් තරහා ගියා මම බැන්නා ගහන්නත් ගියා පොල්ලක් කරන් පොඩි කොල්ලොනේ සිගරට් බිලව් වෙලා මම කල්පනා කළා මම මේ එක එකට ගහන්නේ මහාන උනේ මේක හරියන්නේ ඒ මිනිස්සු එන දවසට අපි වඩා සංවර වුණා බොන්න බැරන නාලපලයල්ල ඒ පව කාටේ තොපිටනේ මම මොකට ඒ පව පුරව ගන්න කියලා මම සංවර වුණා වඩාත්ලා මම ආයෙම නැහැ උපාසකම්මල දිහා බලන් බන ටික කිව්ව පිරිමි දිහා බැලුවෙම නැහැ මොකද බැලුව පව රැස්සෙන්නේ මට මොකද හොඳ බේබද්දු ටිකක් ඉන්නේ ඇවිල්ලා ඒකෙන් මම යෝජනා කළේ සමහර මිනිස්සු විනෝද වෙන්න එන්නේ මෙවැනි ගමන් පුණ්‍ය භූමියට ඇවිල්ලා තමයි විනෝද වෙන්න දැන් ඉතින් ඒක හොඳද හොඳ නෑ නේ හොඳටම තේරෙනවා හරි එහෙනම් අපේ පින්කම අපි ප්‍රඥාවන්තව තමයි අපි මේ කරන්නේ විඤ්ඤු එනම් මම හිතන මේ ඔක්කොම වහා ධර්මයේ දැනගන්න කැමැත්තෙන් ප්‍රඥාව ඇති නිසා තමයි මේ ගමන එන්නේ නැත්තේ. එහෙමනම් සාදුකාරයක් දෙන්න. එහෙම නැත්තම් බොරුවට සාදු කියන්නත් එපා. ඔහේ ඉන්න. ඒ ඔක්කොම සාදු කියන්නේ. එහෙනම් මේ ධර්මයේ වැටෙහෙන්න ඕන. අද කියපු දේ. මේක මහා ගැඹුරු දහමක් නෙවෙයි අද දේශනා කරේ. දැන් මේ සයන්නාසල බලන් හිටියා මාස තුන ඉවරුණා වහින වැස්සත් එක තමයි කතාව පටන් ගත්තේ දැන් හරක් යන හරක් කතාවේ දුරදි ගියේනේ හරක් ඉන්නයි කිව්වා මේ හරක් මඩේ ගිහිල්ලා ගිහිල්ලා කුරවලට මඩ හැදිලා වලවල් හරි ගැඹුරුයි අඩියක් තිබෝ දන හිස දක්වාම ගිලන සමහර තැන්වල ඉතින් ඕකේ එරියෙවි මේ සයන්නල 39 කකුලක් තියෙනවා විනාඩියක් කරන එක ගන්නවා ආයෙ එකක් තියෙනවා වහිනේ වහිනවා වහිනකොට පාංශු කුල දෙපඩ සිවුරු එරදීන් ලැබිච්චනේ ඒවා පෙඟෙනවා හරි බරයි ඒවත් උස්සගෙන දුකසේ හරි අමාරුවෙන් වැඩම කළා සවැත් නුවර දෙවරම් මඩ නාගෙන වැඩි ඉතින් වඩිනකොට කවුරු ආගන්තුක ආනන්තරුණාස පිළි අරගෙන සුදුසු වෙලා බලලා ඒ වෙලෙම එක්කගෙන ගියා භාග්‍යතුන් වහන්සේ ගඳ කිලියටම ඉතින් ඒ පිරිස වඩම්මවල සායන්නාස වැඩිය කුටි 30ක් හදන්න වැඩ ඉන්න පහසුවන් හදන්න කි වැඩිය. ඉතින් ඒ අතර වාරය ආවා බොහොම පහසුවෙන් ආවද හොඳින් ආවද අනේ සායනේ හරි අපහසුවෙන් ආවේ. මාස 3ක් තිස්සේ සාකේතන වරිදී අවහරි දකින්න බැරුව ඒ පාර එන්න පටන් ගත්තා වහින කාලෙම වැස් සමයෙන් එතකොට ඒ මාසෙම වහිනවයිම මේ කටන මාසෙ දැන් තියෙන ඔක්තෝබර් නොවැම්බර් දක්වා වහිනවා. ඒත් කිය කමන්නේ අබ වහන්සේ දකින්න තියෙන කැමැත්තට අපි වැස්සෙම මඩේ එරි මතුරෙන් පෙඟිලා සිවුරු හරි බරයි ඒක උස්සගෙනත් ආවයි කිව්වා මහණෙනි ඔය ගමන මොකද්ද ඔයිට වඩා භයානක සංසාර ගමනක ඔබ අපි ඇවිත් ඉන්නවා කිව්වා අනබල භාග්‍යතුන් වහන්සේගේ නුවණ දෙයක් වුණා මේක ගලපනව ධර්මයට අපි නම් අනේ අපරාධි වැස්සට සාප කරන මොකද වැස්ස අපරාධි හරක්ට සාප කරන සුපු මොකටද මඩ කරේ නෑ ඒව මොකුත් කිව්වේ නෑ මොකද්ද කිව්වේ ඔය ගමන නම් මොකද්ද? ඌට වඩා භයානක අමාරු ගමනක් මෙච්චර දවස් සංසාරේ අපි ඇවිත් ඉන්නවා කියලා මේ සූරණකයි අපි අහලා නැතුව, දන්නේ නැතුව මේ ගමන අපි යනවනම් දැන් දැනගන්න ඕන අපිට මොනවයි මොනවා වෙයිද කියන එක සංවේච්ඡ දෙ. දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ මහණනි ඔබත් අපි සසරි සැරිසරත් ගොන්නු වෙලා, බෙල්ලි කපනකොට ගොන්නු වෙලා විතර බෙල්ල කපනකොට ගලාගේ පුල එකතු කරා නම් සාගරයේ ජලයට වඩා වැඩි එක්කෙනෙක් දැන් මම කියන්න මං ගොනෙක් කියලා මෙරලා තියෙනවා සාගරයේ ජලයේ තරම් ලේ හලලා තියෙනවා ඊට පස්සේ බූරුවෙක් කියලාත් එහෙම කියනවා හරි බැටළුවෙක් කියලාත් එහෙමයි කියනවා දැන් මූවෙක් ගොනෙක් වගේ සත්තු ඉන්නේ මරණය මසට කුකුල්ල වෙලා ඊට පස්සේ පරදාර කර්ම කළා රජතුමාට අහු වෙලා හොරකම් කළා අහු වෙච්ච හොරු වෙලා බෙල්ල කපද්දි ගලාගේ පුලේ සාගරයට වැඩි කියලා දේශනා කරද්දි මේ ස්වාමින්වහන්සේලට වතත් ප්‍රඥාව පහළ වුණා. හොඳට මතක තියාගන්න අඩුම සවන්නාසි සෝතාපන්නයි වැඩිම කෙනා අනාගාමි මේන කොටත්. ඇයි එදා ඒක වුණා. අර ගෑනු කෙනා හොයන් යන දවසේ ඒක ලැබිලා තමයි පැවිදි දුන්නේ. හැබැයි තාම රහත් උනේ නෑ. හැබැයි පෘතජනත් නෑ. රහතුත් නෑ. ආර්ය
ශ්‍රාවක. අපි කියනවා සේක ශ්‍රාවකය. ඒ බණ ටික අහලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිලා විපස්සනා වැඩිලා කලකිරීම ඇති වෙනවා ආනකොට. අපෝ මේ වගේ සසරකද අපි මේ ඇවිත් ඉන්නේ. දැන් ළඟම මොහොත මී ගමුවේ යනවා බීච් යන්න ඕනේ. ළමයි යන්නකෝ යනවා ආචිත් යනවනේ. දැන් බීච් ගිහිලා ආචිත් ඉතින් අතින් අල්ලන් ඇවිදින්න කෙනෙකුත් නැත්තම් දැන් මොකද්ද කරන්න ඕන? මොහොත දිහා බලාගෙන කල්පනා වේ දෙන නිමග්න වෙන්න ඕනේ. මමත් එහෙම කරන නිසා මම මේ කියන්නේ. කියන්නේ මොහොත වෙරළකට ගියාම පේන්න තියෙන රැලි. මොහොතේ වතුර තෙරක් පේන්නේ නැහනේ. නේ? කොහෙන් අපි ගියත් මොහොත ළඟට අපේ රටේ අපිට තෙරක් පේනවද? පේන්නේ නැහැ. දැන් මතක් වෙනවා මොකද? අනමතග්ග සංයුත්තේ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කෙසේද? ඔබත් මමත් මව්පියන්ගේ වියෝයෙන් දරුවන්ගේ වියෝයෙන් අඬපු කඳුළු සාගරයේ ජලයට වඩා වැඩි. අම්මලගෙන් බීපු කිරි සාගරයේ ජලයට වඩා වැඩි. බෙලි කැපුම් කාපු ලේ මම මේ අඩු කරලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩි කරලා කියලා තියෙනවා. සාගරයට වඩා දැන් හිතා ගන්න මේ තියෙන්නේ මගේ කඳුළු සයුර. මේක මේ විනෝද වෙන්න ආපු සයුරක් නෙවෙයි. මේ කඳුළු තියෙන්නේ. ওই වගේ අනලා තියෙනවා. තව අඬන්න වෙනවා. සසර ගියොත් එමෙ හිතන්න ඕන. මේ තියෙන්නේ බීපු කිරි. තව කිරි බොන්න වෙනවා. දවස් සසර ඉපදුනොත් සතෙක් වෙලා හරි කිරි බොන්න වෙනෝනේ. දැන් බලු පැටියෙක් වුණොත් කිරි බොනවා. පූස් පැටියා දැකලා තියෙන්නේ කිරි බොනවා. දරුවෙක් වුණොත් මිනිස්සෙක් වුණා එයත් බොනවා. එකතු කළොත් අර වගේ. තව එන සසරේ ඒක අමාරු නෑ කියලා. නමුත් එකෙන් පෙන්නන්නේ දිග බව සසරේ. දිග බව. නඩ කියන අම්මන වෙච්ච තාත්තන වෙච්ච කෙනෙක් මේ විශ්වේ නෑ. මේ ලෝකෙ නෙවෙයි විශ්වේම නෑ. තිරිසංසතුන් අතරත් අපේ ඥාති ඉන්නවා. නිරේත අපේ ඥාති ඉන්නවා. පෙරේත ලෝකෙත් අපේ ඥාති ඉන්නවා. මේ ඥාතිකම් මතු වෙන්නේ ළඟ ආත්මික ඥාති වුණා. ගොඩාක් නැත්තම් ඥාති නොවෙච්ච කෙනෙක් නැහැන්නේ. හැබැයි අපිට දැනෙනවා සමහර විට ළඟාත්මක මව්පිය වෙච්ච ඥාති වෙච්ච විශේෂයෙන් බිරිඳ ස්වාමිය වෙච්ච අය දැක්කම ආණ්ඩ ඇති වෙන මොකක්ද? එනවා නංගි දැකලා පුරුදුයි. අයියව දැකලා පුරුදුයි. දැන් ඉතින් ඔය අමාරු වැටෙන්න යන්නේ දෙන්න. මොකද්ද කියන්නේ? දැකලා පුරුදුයි කියලා දැන් වැඩේ පටන් ගන්න. ඊට පස්සේ නොදකින් ටිකක් කල් ගියාම දකින්න බෑ දැන් එපා වෙනවා. ඕවා අතින් තමයි තියෙන්නේ. දැන් මම බනට සංසාරය ගැන හොම කුවට සමහරු කපටිකමට කියනවා. දැකලා පුරුදුයි පුරුදුයි වගේ කියලා. ඒවට ඉතින් රැවටෙන්න එපා ආයේ. දැන් මේ සාරේ රැවටුණානේ. ලබන ආත්මේ රැවටෙන්න එපා. දැන් රැවටීමේ විපාක තියෙනවා. මොනවද තියෙන්නේ? මේ මහා දුක්ඛඳක් gedari ඉඳන් ඔවට්ටි විඳිනවයි කියලා මම හිතනවා. එහෙමද? නැත්තම් කියන්න මට වැරදිලක් දන්නේ නැහැ නේ. මට ලැබිච්ච කේලන් ටික බොරුද දන්නේ නැහැ. එහෙම නේ. ඊද ඊයේ වෙනකම්ම මහා දුකක් නේ. දුකන්නේ විඳ. දැන් මේ ආපු ඩිගේ තමයි ටිකක් නිවිසන සිල්ලි. දැන් ඉන්න මෙවලේ. ඊට ආයෙ ගෙදර ගියොත් යම පැටව ටික වගේ බලන් ඉන්න මොනව කරන්නේ? අපේ ඇඟේ එල්ලෙන්න ඉන්නවා. දැන් උපාසකම් වල සිල් ගන්න ගියා මහත්තයා ගෙදර ඉඳන් බලන් ඉන්න වරෙන් මං සිල් අනුමෝදන් වෙන්න ඉන්නේ. දැන් මොකක්ද කියන්නේ? පොල්ල තියන් ඉන්නේ. ගිහිල්ලා අර හාමුදුරුවොත් එක මොනවාරි කරලායි කියලා ඒ කතාවත් හදලා නේ එහෙම ඉන්න පිරිමි. ඒ කියන්නේ හාමුදුරුවනේ බණ කියන්නේ. හාමුදුරුවෝ තමයි අහුවෙන්නේ වැඩේට. එහෙම ඇත්ත නැත්තේ නැහැ. සමහර අය ඉන්න ප්‍රේම සම්බන්ධතාව පවත්වන්නේ සිල් ගන්න. එහෙම මට ආරංචි වෙච්ච මම මේ බොරු නෙවෙයි ඇත්ත කියන්නේ. හොඳේ. ඒ කියන්නේ ගෙදර හිටියොත් මුකුත් කරන්න බෑනේ. සිල් ගන්නවා කියලා යනවා. අනිත් ආදිය සිල් ගන්නවා කියලා එනවා ගෙදරින් කියලා. හැබැයි ඇවිල්ලා මෙහෙදි මොකද්ද කරන්නේ? දෙන්නට දෙන්න මූණ බලන් ඉන්නවා. මටම වුණා මම මේ බණ කියන අරයා මේ පැත්තේ ඉන්නවා අනිත් එක නතර පැත්තේ. උන් දෙන්න මගේ දිහා නේ බලන්නේ. කවුරු දිහායි? දෙන්නට දෙන්න දිහා බලන්නේ. පස්සේ ආරංචි වුණා මෙහෙම වැඩසටහනකටයි මේ දෙන්න ඇවිත් තියෙන්නේ. හරි පැහැදිලි නේද? ඒකට ඒක නිසා අර මහත්තුරු ගෙදර පොළු තියන් ඉන්න මොකටද සිල් ගන්න කියන ඕනගේ පින් අනුමෝදන් එහෙම එකන ඕනගේ දෙක් හිටිය. එයා ගේ වටේ දුවන අරයා පස්සෙන් බලනවා. එක්කේ නැහැ. මොකද ගොඩක් නෙවෙයි. නැත්නම් අම්මල බය වෙයි සිල් ගන්න යන්නත්. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? අපිට ධර්මයේ හැසිරෙන්නවත් සමහර විට නිදහසක් නැහැ. කොච්චර වඳින්න ඕන දවසට ගන්න. දවසකට ගින්ගෙන. ඒ කියන්නේ ඒ තරම් සැකයි. ඉතින් එහෙම ලෝකෙක අපි ඉන්නේ දැන්. දැන් හොඳට සුදු වෙනම් මේ සන්තෝෂයේ මගේ හිටියට ගෙවල් වල ගිහිල්ලා වැටවල් අස්සෙන් බැලුවොත් ආයි පැත්ත පලාදී මං උනත් එන්නේ නැහැ. ඒ තරම් කුණුහරුප. පරුස වචන, ගුණා බූරුව මීහරක වගේ වචන ළමයින්ට කියනවද නැද්ද අම්මලා? අම්මලම කියන ළමයින්ට කියන්නේ. මෙච්චර සෙනෙහ බර දරුවාට අමතන බූරුවා. මේ වරෙන්. කවුද කියන්නේ? අම්මල සමහර මේ මට ඇහිච්ච මම කිය ඇහිච්ච නැති කතා ඔක්කොම අයින් කරන්නකෝ. දැන් මම දවසක් පින්ඳ පාත වෙන්න ගෝලයක් එක්ක.
ඒගේ නෝනම් රුපියල් 1000ක් කරකම් කළ මහත්තයාගේ උදේ පාන්දර. ඉතින් මේ දෙන්න කියපු ගුණවරප කියන්න දන්නේ මතක නෑ මට. ඒ තරම් දෙන්නට දෙන්න බැන ගන්නවා මංගොල්ලට කො යමන් ඉක්මනට අපේ තට්ටෙත් පළයි. හැබැයි ඒකේතර මිනිස්සු දන්නේ නෑ අපි දෙන්න වැඩි බවවත්. දැක්කනම් විල්ලැජ්ජයි. මොකද දැනගත්තනම් මේ යාළට ලැජ්ජයි අපිට ලැජ්ජයිනේ. අපි දෙන්න දැන් සදකා බැලුවා දැන් නම් දාන්නේ නෙවෙයි ලැබෙන්නේ යන්නේ වෙන මොනවා හරි. ඒක ඉක්මනට අපි වැඩි. එතකොට පේනවා උදේ පාන්දර පිරිත් නෙවෙයි දාන්නේ. ජාතික ගීය. ජාති අමතන කෙනෙක්ට කෙනෙක් පරාදනේ. අරයා කියන එකට වඩා එකක් නෝන කියනවා. නෝන කියම මහත්යක් කියන. තව දුරදිග ගියා ගමන් ගන්න දෙන්න කොස්සක් කෙනෙක් ගන්න අනික් කෙනා මෝල් ගහ ගන්න ඉඩ තියෙනවා. අර දෙකෙන් ගහ ගන්නවා. ගහලා රෑ වෙනකොට ආය යාලුත් වෙනවා. නැද්දවුද? සමහරට මේ දැන් බස් වලත් ඔක තියෙනවලු මේ කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා වෙන බස් එකක් අල්ලන රණ්ඩු වෙනවා. මොකෝ රණ්ඩු වෙන්න කියලා නිදිමතයිනේ ආමුදුරුවනේ. නිදිමත පොඩ්ඩක් යන වලියක් දාගත්ත දැන් යනවා. මං එතමුණ දුක ඇති කියලා නෑ සින්දුවක් දා යනවා. අපි මේ රැවටෙනවා. අර දෙන්නත් එහෙමත් දන්නේ දන්නේ නැහැ. ඒ කියන්නේ බෝරින් එක විදියටම ඉඳලා එපා වෙනවනේ රණ්ඩුවක් දාලා ඒක අර සින්දුවකුත් තියෙනව නේද? මහවරුසාවට පසුව නැගෙන සඳ නේද? වෙනදාටත් වඩා එළියයි කියලානේ. ඒ වගේ ඉතින් අඩදබර තියෙන ඕල්ලු මේක දැනෙන්න. එහෙමක මම දන්නේ නැහැ ඉතින් මම අර අහලා තමයි දැනගත්තේ. හරි. ඒ වගේ තියෙනවා පින්වත්නි. එහෙනම් මේක මම ප්‍රකාශ කරන්න ගියේ දුක බව. දුකයි කියලා මොනව කරන්නේ? දැන් අම්බලන්තර කියන දුක තමයි රංජනි. රංජනි ඉන්නවනේ ඇවිල්ලා. ඒ මොනවා කිව්වත් කරන්න දෙයක් නෑ. අපේ නැන්දා රංජනි. එයාට කියන අපේ බාප්පා දුක තමයි රංජනි. ඉතින් දුකයි කියලා මැරෙන්නද? බෑනේ. පැනලා යන්නද? බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දහමක් දෙසුවා දුක තියෙන තැන සිහියෙන් ඉන්න. මොකද කරන්න ඕන? දුක තියෙන තැන සිහියෙන් ඉන්න. පැමිණි දුක් පැනිරසයි කියාගෙන යන්න. ඒ මොන දුකාවත් ධර්මයේ හැසිරෙන එක අතහරින්න එපා. ඒ ධර්මයේ ඔළුවේ ඉඳන් ඇඟේ නාගන්න ඕනේ නැහැ. පෙන්වන්න ඕනේ සුදු වෙනුම් නැඳන් සිල්ලෙදි පෙරවම් පාරේ මෙහෙම අත්බැඳන් යන්න අවශ්‍ය නැහැ. මේක පෙන්වන්න ඕනේ නැහැ කාටවත්. ධර්මයේ හිතේ තියාගෙන ලස්සනට ඇවිදින්න ප්‍රශ්නයක් නැහැ. ලස්සන ඇඳුම් අඳින්න. ඔය පාට කරනේවත් ඕනනම් කරගන්න. හැබැයි කොහෙද තියෙන්නේ ධර්මය? හිතේ. දැන් කොළමනෝල්ලට ඉස්සර මං ගෝ මේ පාට කරන එක බොරු වැඩන්නේ. ඊපස් එක නෝන කෙනෙක් කියලා අනේ සොයනහස තරහ වෙන්න එපා. අපි ඔෆිස් යනවනේ. ඒ ඔෆිස් වල ඉන්න ඔක්කොම ගෑනු තොල් පාට කරන්කෝ ඉන්නේ. මං විතරක් මේක ගන්න නැතුව ගියොත් මම කොන් වෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් ඔයාලට ඕන නම් ගාගෙන යන්න. මම ගාන්නේ නැහැනේ. මට ප්‍රශ්නයක් නැහැ. ඒ ගහණය මං අනුමෝදන් වෙන්නේත් නැහැ. ඒක සමාජ ක්‍රමය. සමාජයට ගැලපෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට මගුල් ගෙදර යනකොට ඒ හැටියට යන්න ඕන. එහෙම නැතුව බෑ. හැබැයි කොහෙද ධර්මයේ තියෙන්න ඕනේ? ඇඟේද මූණේද? හිතේ. මූණ පුරා ධර්මයේ දාගන්න එපා. තවර ගන්න එපා. ඇවිදින්නේ නැහැ නිය හිමීට ඇවිදිනවා. පොලේ යන්න වෙන්නේ දවසක් දෙකක් යනවා. එහෙම බෑ. ගෙදර ඉන්නකොට හොඳට ඇදබුල පැනලා වැඩ කරන්න ඕන. මෙහෙ ඉන්න වගේ නෙවෙයි මහනුණා වගේ ඉන්න බෑනේ ගෙවල් වල. ඒකේ වෙනම විදියක්. ඒකට පොඩ්ඩක් කපටි වෙන්න ඕනේ. චුට්ටක් විතර. නැත්තම් රැවටෙනවා. නැද්ද උද? ඔව්. දැන් හැමදේම ඇත්ත කියන්නේ කිව්වොත් මිනිසුත් එක්ක ඉන්න පුළුවන්ද? බෑ. තියෙන දේවල් පෙන්වන්න කිව්වොත් ඒත් ඉන්න වෙන්නේ නැහැ. ඒ ආදි වශයෙන් දැන් ගිහි ප්‍රතිපදා වෙනයි. දැන් අද කාලේ ගොඩක් පරිස්සමින් ඉන්න ඕන ගෙවල් වල. නැත්තම් මොන මොන විදිහේ කරදර වලට මුහුණ පාන්න වෙයිද? දැන් අතේ දුරින් ඉන්නත් ඕනේ. මිනිසුත් එක්ක හරි පරිස්සමින් නැති කරදර දාගන්නේ. දැන් ගෙදරකට වද්ද ගන්නෑනේ පිට මිනිස්සේ ක්ලේසියට. ඇයි බයයි? එනකොට එන්නේ අනේ කියාගෙන. යනකොට යන්නේ මොකද්ද බිඳගෙන යනවලුනේ කොරහත් බිඳගෙන යන්නේ. ඉතින් මටත් වෙලා තියෙන එක මම මේ කියන්නේ. එනකොට වැඳගෙන ඉන්නේ. දැන් අදත් මෑණි කෙනෙක් ආවත් උත්තිරි ගහලා ආවේ. දැන් ආව විතරයි. දැන් දෙවෙනි කොටස පස්සේ මම ලබන අවුරුද්ද කියන්න. මොනයි මොන වේද දන්නේ නැහැ. ඇතුළට එනකන් හරි සද්දාවෙන් එනවා. ඊට පස්සේ සමහරුන්ට තන මේ ආරාමය හොඳයිනේ. හොඳට හදලා තියෙනවානේ. මම මේක අධිපතිභාවයට පිරිමියෙන්න හිතුවත් කමන්නේ. ගෑණියන්ට පුළුවන් අධිපති වෙන්න. එහෙම වෙනවා. අධිපති වෙන්න ගියා මෙහෙත් එක මෑණි කෙනෙක්. මේ මෑණිත් නෙමෙයි භික්ෂුණී කෙනෙක් ආවා. ඒතකොට මේ කවුරුත් හිටියේ නැහැ. මං කොහෙද වගේ අම්මගේ නෙවෙයි ආච්චිගේ වයස වගේ එක්කෙනෙක්. 70 ගාණක්. ඒ පාර මේ කානේ තින් හොඳම කුටියකුත් දීලා ඉඳ ගුවා. අවසාන වශයෙන් මොකද උනේ? මම වැරදිකාරයෙක් බවටම පත් වුණා. මේ ගම කාලා ගියේ. මොකද කරේ? ගම කෑවා. ගමේ ආරාමයට දැම බැරිම දෙන බේරෙන්න බැරි දෙන අපිට දෙනවා. දැන් මේ මම කියනවා දාන ගෙනාවොත් මේ ළඟ පහත අය යාලට ඉතුරු ඉතුරු දේවල් දෙන්න එපා. දෙන්න එපා කියන්නේ තරහට නෙවෙයි. මම පැනවීමක් කළා. එම දුන්නොත් යාල ලෝභ වෙනවා. දීපු දේ අරන් ගියා වෙනවනේ.
මේ මේ අනි මොකද්ද කරන්නේ? මම යනකම් ඉඳලා ඔක්කොම බෙදලා දෙනවා භාජන වලට. ඒ කියන්නේ මම කියන එකට විරුද්ධවම එයා වැඩ කරන්නේ. ඉතින් බැරිම තැන මට අත ගහන්න බෑ. ලොකු සානසිට කොහොම පල්ලෙහා අර ගමේ ආරාමයට දැම්. ඒ පාරම යා ගියක් ගියක් ගාන යනවා නාන්න. හොඳට බාත්รูම් තියෙනවා, වතුර එනවා. බෑ කුණු වතුල්ලන්න කවුරුවත් නැහැ. නැහැලු. තනිය අතුල්ල ගන්න බෑ. එයා එහෙ කුණු වතුල්ලනවා අපේ ඔක්කොම නම නැති වෙන විදියට උපාසකම් වලට කතා කරා. ඔහොමම මුළු ගමටම ගිහින් අන්තිම වශයෙන් එතනනොත් යන්න වුණා. දැන් ඒකයි මං කිව්වේ අනේ කියන්නේ ඉන්න තැනක් නැහැ සවාංශ මේ උදව් කරන්න කියලා කියනවා. ඉතින් ඔන්න ඕකයි වෙන්නේ. නිසා පින්වන්නේ හරි පරිස්සමෙන් ඕන මිනිස්සුන්ව ඇසුරු කරන්න. ඉතින් ඒ වගේ ඉතින් අවිල්ල ඉන්න අපි මෙතෙන්ට නෙවෙයි ආවේ පල්ලෙහාට. දේශී යවන්නත් පල්ලෙහාට ඉන්නෙත් නේද? ඒ මගේ දෙයක් තියෙනවා. ඉතින් මොනව කරන්නද? කොච්චර පාඩම් ඉගෙන ගත්තත් කවුරු හරි දුකසේනව දැක්කම අපිට හිතෙනවා පව් මෙයාට උදව්වක් කරන්න. හැබැයි පෙරට වඩා අවධානයෙන් අවධානමෙන් ඇස්කම් පියාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් සෙවිල්ලෙන් තමා මේ කටයුතු කරන්න. එහෙනම් මේ කියපු බණ දැන් තේරුණා අපිට. මොකක් තේරුණේ? කිප්පං ධම්මං විචානාති. මොකද්ද? වහා ධර්මේ දැනගන්නක මොන වගේද? ජීවහා සූප රසං අතා දිවට රස දැනෙනවා වගේ. එහෙනම් මේ සයන්නාසලා පොඩි වෙලාවයි බණ ඇහුවේ රහත් වුණා. රහත් වෙලා වැඳලා අහසින් වැඩියා. ආවේ පහින් වැඩියේ අහසින්. මොකෝ එතෙක් අභිඥා තිබුණේ නැහැ. සට්ට අභිඥා සහිතවම රහත් වුණා. ඉතින් ආනන්ද සයන්නාස නැවත වඩිනවා සයන්නා අර 39ක් ආවනේ කොහෙ නැ? අන්න ආනන්ද අර යන හංසය අහසේ. ඒ වගේ උන්වහන්සේලා දුකසේ ආවේ. දැන් ඔන්න සැහැල්ලුවෙන් යන්න ගියා. තනතර පුදුමයි මම මේ ගිහිල්ලන ටිකට මේ වට්ටි උඩින් ගිහින්. අපි කියන රහත් වෙලා කියලා නේ. රහත් වෙලා වැඩියා. හරි. ඒසෝ. ඉතින් ඒකයි කිව්වේ පොඩි වෙලාවක් බණ ඇහුවත් ප්‍රඥාවන්තයා ධම අවබෝධ කරගන්නවා. ඒ වගේ එකක් තමයි අර කියන දාරුචීරිය මහ රහතන් වහන්සේට උනේත්. උන්වහන්සේ බොහෝ දුර සුප්පාරක වටු නිදන්න ආවේ පයි. දෙවිය උදව් කරලා පාර කෙටි කරලා කොහමරි උදේ වෙනකොට සවැත්තට ඇවිල්ලා ඉතින් බණ අහන්න ඕන කියන උනන්දුවට විහාරින් ඉන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ වැඩින්න වැඩම කරන පාරටත් වෙට් ආවා. ඒ බින්ද පාත වෙලා ඊළ වැඳලකු අනේ ස්වාමීන් බණ ටිකක් කියන්න කිව්වද මේ බාහිය මෙතන බණ කිනලාවක් මේ දැන් බින්ද පාත යනලාවනේ. ඔය දෙසරයක්ම දුව තුන්වෙනි පාරම දැන් ආරාධනා කරාම භාග්‍යතුන් වහන්සේ වදාලා බාහිය දැක්කොත් චමත් දැක්කා පමණයි. ඕන්න හොඳ බණක් අපිටත් දැක්කොත් දැක්කා පමණයි. ඇහුනොත් ඔබට යමක් ඇහුණා පමණයි. ඔබට යමක් දැනුනොත් දැනුනොත් කියන්නේ සුවඳ රස පහස තුනක් තියෙන දැනෙනවා. දැනුනොත් දැනුණා පමණයි. මුතේ මුත මත්තා. විඤ්ඤාති වි ඔබට යමක් හිතුනොත් හිතුණා තමයි. එතකොට ඔබ මෙතනක් නැහැ. ඔබ වෙන තැනක නැහැ. ඒ කියන්නේ මෙලවත් නැහැ පරලොවත් නැත්තේ නැහැ. කවුද මේ රහතන් වහන්සේ ගැනගෙන තමයි කියන්නේ. අපිට මේක 100ට 100ක් පිළිපදින්න බෑ. අපිට දැක්කම ඉතින් දැක්ක කියලා හිතෙනවනේ. රහතන් වහන්සේට දැක්කොත් දැක්කා. දුටු මාත්‍රෙන් නතර කරන එකේ ව්‍යංජන අනු ව්‍යංජන හොයන්න යන්නේ නෑ. නම් ගොත් හොයන්න යන්නේ නෑ. කාගේ කවුද කියලා හොයන්න යන්නේත් නෑ. මුකුත් හොයන්නේ නෑ. එතන ඉවරයි. දැක්ක රූපයක් පමණයි. ඇහුණ සද්දයක් සද්දයක් පමණයි. කවුද සත්තා කරේ? කවුද බැන්නේ? හොඳද කිව්වේ? නරකද කිව්වේ? ව්‍යංජන හොයන්න යන්නේ. අපි හොයනවනේ. ඒකනේ දුක අපිට. රහතන් හරි දුකක් නෑ නෑයි නැත්තේ. උන්වහන්සේ එතනින් නතර වෙනවා. ආයතන වලින් ලැබෙන බාහිර අරමුණු වලදී කම්පා වෙන්නේ නැහැ උන්වහන්සේලා. අපි කම්පා වෙනවා. ඒකයි වෙනසනේ. අපි පුතජ්ජනයි කියනවා උන්වහන්සේලා රහත් කියනවා. මොකද වෙනස? යමෙක් රහත් කියනවනම් උන්වහන්සේට ඒක තියෙනවා. ඒක ඇහෙන්නේ නැතිකම නෙවෙයි. ඇහෙනවා. ස්පේන් නැහැ නෙවෙයි. පේනවා. හැබැයි අපි වගේ ලොකුවට ගන්නෙ නෑ. අපි හරිය ලොකුවට ගන්නවා දෙයක් දැක ගමන් දැක්කා. මමයි දැක්කේ. ඒ දැකපු දේ මගේමයි. මොකද්ද? සක්කාය දෘෂ්ටිය කියලා කියනවා. ඔයකට මමයා කියලා කියනවා. ධම්මජීව සයන්නාසේම නිතරම පාවිච්චි කරන වචන තමයි මමයා. මමයත් එක්ක යාළු වෙලා තමයි අපි ඉන්නේ. මමය, මගේ, මගේ ආත්මය. දැන් තමන්ගේම විතරක් මගේ කිව්වත් මේ පිටේ වහක යන කට්ටියක් මගේ කරගන්න යනවානේ. පාර යන මිනිසුන් නම් මගේ කියනවානේ. අල්ලපු ගෙදර කවුරුටද? එයාත් මගේ කරගන්න යනවා. දකින්න දකින්න එක මගේ කරගන්න අපි යනවා. මොකද වෙන්නේ? දුක. ඇයි මේ සියලුම රූප අපේ වෙන්නේ? නෑ. දුටු මාත්‍රේ නවතින්න කියලා කියනවා.
දෙවක හෙට අත්තදා බලමින් යන්න පුළුවන් රංජනීම අම්මට. කොහොම කරන්නේ? බස් එකේ නගිනවා. සාදුකාරිකුත් දෙනවනේ, දීලා වැඩේ පටන් ගන්න. මකට එනකොට සින්දු එහෙම දානවයි නැද්ද? දානවා දානවා. නැටුවට කමන්නේ පොඩ්ඩක්. හැබැයි නටන්න අතපය කඩා ගන්න නැතු. මොකද ඩ්‍රයිවර් බ්‍රේක් ගහන්න කියලා නෙවෙයි. හරි. ඉතින් සෝමාවති වඳින්න ගිහලා ආච්චි දැන් නටන්න ගත්තා. මම විදිපස්සේ බස් එක යාලා ඉස්සරහා ඉති උඩ පයින් පේන හොඳට ඈ. මගේ බස් එකේ උන්ට යනකන් සංවර ගියා. එනකොට බීලා නැටුවා. දැන් එක එක්කෙනෙක් බ්‍රේක් ගන්නකොට ගිහිල්ලා වැටිලා අත කඩා ගත්තා. වඳින්න පෙර මං කියන නටන්න හොඳ නෑ නෙවෙයි, නටන්න ඕනේ. ඇයි? දාඩිය දාන එකට හොඳයි. ගිහියට හොඳයි. දැන් අපේ හාමුදුරු කෙනෙක් නැටුවනේ පහුගිය කාලේ, දැක්කයි වීඩියෝ එක දැක්කේ නෑනේ. අත් දෙක උස්සුස නැටුවේ කොල්ලොත් එක්ක. ඉතින් කොල්ලොම වීඩියෝ කරලා Facebook එකටත් දැම්මා. කට්ටිය සාදු කියලා අමෝදනුත් උදුම බැනිල්ලත් බැනලා තිබුණේ ඒකට. ඉතින් හරි. එතකොට මේ මංකු යන ගමනේ නේද? යනකොට දැන් නටනකොට මේක 100ට එන්නේ නෑනේ. දෙපැත්ත බලන් යන්න වටපිට එක පැත්ත දෙපැත්තනේ තමන් ඉන්න පැත්ත බලනවා. මොකද වෙන්නේ? හැම රූපයම පහුවෙවි යනවද නැද්ද? අල්ලන්න පුළුවන් දේවා. අනේ බෑ ඒව දාලා යන්න බෑ කියලා ඉන්න අඬනවද? නෑ යනවා. ප්‍රකටද නැද්ද එතකොට? ඔයාලට මේ එකපාරට ලොකු විපස්සනාවක් තේරෙන්නේ නෑ නේද? මේ සරල විපස්සනාවක් කියලා දෙන්නේ. ගොරෝසු එක. එහෙම පාර දිහා බලන් යන්න හොඳට හිතව කරන්න වෙනකම මොකද වෙන්නේ කියලා කියන්න හිතාගන්න. මට නොකිව්වත් කමන්නේ දැනගන්න මේ වැඩේ. අර දකින්න ගැහැණු පිරිමි මල් පළතුරු මොනවා හරි ඔක්කොම මොකද වෙන්නේ? පහු වෙලා යනවා. පහු වෙවි. ඒ අතරේ මම අපි බලන්න ආස රූපයක් දකින්නවා. මොකද කරන්නේ? බෙල්ල පොඩ්ඩක් දාලා හැරිලා බලනවා. බැලු කොච්චර බෙල්ල දැම්මත් තප්පරයයි. එක්ක බස් එකෙන් පයින්න වෙන. එතකොට කොණ්ඩ හොඳ කඩාගෙන තියෙනවා. එහෙම වෙන අවස්ථා තියෙන නැතුව නෙවෙයි. ඉතින් සමහර පිරිමියට කැපෙන රූපයක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් කැපෙනව නෙවෙයි. මං කියන්නේ ඇඳුම් අඩුවෙන් වගේ ඇඳන් යනෝ දැක්කොත් හිතෙනව බලන්න. ඇයි? මොකද මේ ගෙදර ගිහින්වත් බලන්න බැරි එකක් මේ පාරේ තියෙනවා වගේ එකක් තියෙනවා. ඒක වෙන දෙයක්. මම මේ මිනිස්සුන් වරදක් නෙවෙයි. අර යන කෙනාගේ වැරද්ද. එයා ඉතින් එහෙම යනකොට නොමනා විදිහනකොට රියදුරු මහත්තයා වුණත් ඉඩ තියෙනවා බෙල්ල හරවල බලන්න. ඒක එතකොට බයික් එකක් දාන මොකෝ වෙයි? වදිනවා නඩු. ඒ නිසා කියන්නේ රියදුරු මහත්තයා ළමයෝ මොන රූපාවත් කමන්නේ. ඔයා ඉස්සරහා ඔයාට එක්ක අපි බලන්න බලලා අපි පස්සේ ඔයාට වාර්තා. එතන ආචිලා ටික වැලිගම යනවා ඉක්මනට. මාතර පහුනාද වැලිගම තියෙනවානේ ගාලට මෙහා. ඔව් මිරිස්සටයි මාතරට අතර තමයි වැලිගම තියෙන්නේ. ටිකක් දුරයි. ආච්චිලාට ඕන තවකල් ජීවත් වෙන්න. එහෙනම් කාටේ කියනන පුතේ රියදුරු මාතර කියන ඇවිල්ලා නින්නේ කියන හෙටත් ආව වගේ පරිස්සමෙන් යන් සවයින්නාදී බණටත් කිව්වා සමහර රියදුරු මහතුරු බෙල්ල කැඩනකම් බලනවායි කියලා. ඒතර එයා පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි මේ පිටිපස්සින ශ්‍රාවකයෝ ටික එහෙම පරිස්සම් වෙන්න අවශ්‍යතාවය නෑ. පුළුවන් තරම් බලන්න. බලලා ගෙදර ගිහිල්ලා බලන්න බලපෙක රූපයක්වත් දැන් තියෙද? යනවා මරද ගහමුල ගිහින් බැලලා හුණු මුල්ලෙන් හරි කොහෙන් හරි කඩවලින් හරි නේද බැලලා බලනවා. අර දැකපු රූප එකක්වත් දැන් නෑ. තියෙනවා මතකේ. එක එක සංඥාවල් අපි ඔලුවට දාගත්තුයෝ තියෙනවා. ඒවා නැවත නැවත අවුස්ස අවුස්ස බලන ඒ බැලුවක් තියෙනවද අන්තිමට? ඒකක් නෑ. එහෙනම් මොකද්ද කරලා තියෙන්නේ? කේල් කඳක් අරගෙන පට්ට ගහගෙන යනවා. පට්ට ගහනවා කියන එක දන්නවද දැන්නේ? අපේ පැතිවල එහෙමයි කියන්නේ. පතුරු ගහනවා කියන්නකෝ. කේල් ගස් දන්නවනේ. තියෙනවා ඒ පැත්තේ. ඒ නෑ කේල්. තියෙනවනේ. ඒවට කියන්නේ කොඳුරෝ. මොකද කොඳුරෝ නෙවෙයි. මොකද කොටන්නේ? කොට්ට දැකලා නැද්ද? කොට්ටුරුව කොටලා ඉන්නවා ඒවට. ගස් වලට කොටාගෙන ගිහලා මූ එකට කොටලා දිනවා. හරිද? කෙටුව මූට ගැම්මක් නැහැ එන්න. ඇයි? එරෙනවනේ උගස්සේ. ඉතින් උගේ වලිගේ පැද්දෙන හොටේ එක ඇතුලේ. මැරේද නැද්ද? මැරෙනවා. ඒක කවුරු හරි ගැලෙවෙ නැත්තම්. ඒකනේ කියන්නේ. හැම ගහටම කොටලා ගිහල ගහට කොටපු දාට හොට ඔය පරිස්සමෙන් කොටන්න ඕන කොටන එක ඈ. මොනයි මොනව වේද? දන්නේ නැහැ. හැමෝම එක වගේ නැහනේ. ඒකයි. දැන්තර මොකද්ද කිව්වේ? කිහෙල් ගහනේ. කිහෙල් ගහ කවදරි ගලවලා තියද? නිකන් සෙල්ලමටවත් ගලවලා නැද්ද? අපි නෑ ඒ කාලේ මේ එකේව හදන්න ගලවලා තියෙනවා. අරටුවක් බලාගෙනයි ගලවන්නේ නේ. හොඳ හයි එකක් මේක ඇතුළේ ඇති කියලා ගලවගෙන ගලවගෙන යනකොට සුදු පාට මදයක් අහු වෙනවා. තව ගලවන දෙයක් තියද? මේක තමයි හයි එක. කොච්චර හයි? එකක් ගහපුවම දෙකට කැඩෙනවා. ඒ කියන්නේ අපි මෙච්චර රූප බල බල සද්ද අහහ මේ ආස්වාද අරගෙන කරලා තියෙන මොකද්ද? කේල් කඳක්
පතුරු ගැහුවා වගේ කිසිම හරයක් නැති. දැන් අවුරුදු 60 70 කරනවා නම් කොච්චර බලලා ඇද්ද ඔය ලැස් වලින්? එකක්වත් තියනවද? කොච්චර අහලා ඇද්ද මිහිරි කතා, රස කතා? එකක්වත් දැන් නැහැනේ. කොච්චර කාලා ඇද්ද? කාපුවතියි වැසිකිලි වල තියෙන නම් ඒක දෙස් දේවි. මෙන්න මෙච්චර මේ ගෑනු කෙනා කෑවා මේ මිනිස්සු. ඕන්නම් පස්සේ හරා මේ පියන අයින් කරලා බලන්නක මොනවද ඉතින් පස් තියෙන්නේ. ඔව් ගොඩාක් කල් ගියාම පිරෙනවක. දැන් සමහර ඔය ඉතිරෙන වැසිකිලි වල දැකලා තියෙද? දැකලා නැහැ නේ. දකින්නත් ඕනේ නැහැ ඉතින්. ඔය ගලි බවුසර් ගෙනල්ලා මොකද කරන්නේ? ඔව් ඒක අදිනවා. අදින්නේ ඇයි? මේක තවදුරටත් පාවිච්චි කරන්න බැහැ නැත්තම්. කොහෙට දානවා ඇත්තේ ඔව්? ඔව් මොහොතට දාන්නේ. අපි ඉතින් හොඳට නානවා නේ මූදේ පැනගෙන. මොනේ නාලා තියෙන? අර දාපුව තමයි නාන්නේ. ඒතරන්නේ වැල්ලේ වාසය කරන ජනතාව වැසිකිලි යන්නේ කොහෙටද කියලා දන්නවද? ඔය උන්ට වැසිකිලි හදලා නැහැ කොහොමද? වැල්ලේ පැල්පත්වල නැහැ. දැකලා නැද්ද එහෙම යන වෙලාවත්? නේ? මේ ගම්මකින් තියන් දැකලා ඇත්තේ. ඒ වැල්ලේම වලක්කාරලා තමයි මේ කාර්ය කරන්නේ. වැල්ලේ මේ මේ පස් පස් නැහනේ. වැලි වලින් වහලා යනවා. අර මොනව වෙනවද ටික දවසක් යනකොට? එහෙනම් මූද නානකොට කට වහන්නා. කටට යන්නේ මොනවද? ඔය ලුණු රාවෙන් මේක තමයි. ඒ වගේ පුළුවන් තරම් ජරාව ටික කොහෙට වැටලා තියෙන්නේ? මොදරි වගේ දැන් බලනකොට මේ වැසිකිලි වල උතුරනකොට කොච්චර ගඳද? මේ ගඳ වගේ වැඩි ගඳ, ඊට වැඩි ගඳක් තියෙනවා අපේ බඩේ. ඒක කවුරුත් බලන්නේ නැහනේ. බලන්න විදියක් නැහැ. ඕක දැනෙනවා අර මිනි කපන මිනිස්සයාට. බාසුන්න හිටියෙම. එයා තමයි කපන්නේ. එයා ඉදී ඒ නිසා සිහියෙන් කපන්නේ නැලුනේ. හොඳට බීලා තමයි කපන්නේ ඔවා. ඇයි හේතුව ඔය ගඳ දරා ගන්න බෑ සිහියෙන්. ඒ නිසා එයා බීලා තමයි වැඩේ පටන් ගන්නෙ. වෛද්‍යවරුන්ටත් අවස්ථාව ලැබෙනවා. එයාලා බඩවල් කපනවනේ. ඉතින් මේ කයේ තියෙන ගඳම තැන කොහෙද තියෙන්නේ? ආමාශය. ඒත් අපි කියන බඩ කියලා කියන්නේ. ඒතර මේ මල්ලක් වගේ එකක් මේක තියෙන්නේ. මේ කණ ජාති හැම එකම ඇතුළට එකතු වෙලා ඒක ඇතුලේ තමයි කුණු වෙන්නේ, තැම්බෙන්නේ, ඔක්කොම වෙන්නේ. ඕන්න ඕක තමයි ස්වභාවය. එහෙනම් කාපුව තියෙද කොහෙවත්? කොච්චර රස කැමමක් යවත් කොච්චර වෙලා තියෙද උපරිම? පැය 6ක් වගේ තමයි තියෙන්නේ. ඒ 6න් පස්සේ දිනපතා මේක පිරිසිදු කරන්න ඕනනේ. චූටි වැසිකිලියක් ගිහිල්ලා ලොකු වැසිකිලියකට දානවා. දෙකම වැසිකිලි. ඔය වාඩ් ලයින් එක කවුද? පොඩි වැසිකිලි ටිකක්. මේ කට්ටිය යනවා පොදු වැසිකිලියට, හරි ලොකු වැසිකිලියට, හරි ගිහිල්ලා අර පොඩි එක ඒකට මාරු කරලා එනවා. తాවකාලික. ඉවරද වැඩේ? නෑ ආය අද කනවා. ඊට පස්සේ හෙට ආය යනවා. ඉවරයක් නෑ. කමක් නෑ නොකරත් බෑනේ කණ්ඩිපේ. දැන් තේරුම් ගන්නවා කාපු කිසිම දෙයක් ඉතුරු වුණේ නෑ. ඉතින් ලොකු ගණන් දීලා කණ්ඩ ඕනද ඔකට? ලොකු ලොකු හෝටල් වලින් නෑනේ. කොහෙන් කෑවත් එකයිනේ. නේ ලොකු හෝටලෙන් දහස් ගණන් දිල කෑවත් වෙන්නේ එකම දෙයමයි. ගෙදර මොනවා හරි හදන් කෑවත් වෙන්නේ එකම දෙයමයි. බෑරේ අරවයින් කනකොට තත්ති ලොකු වෙනවා. ගලදාරි වගේ හෝටල් එකකින් නේද? දැන් නම් සැංග්‍රීලා වගේ හෝටල් එකකින් කන්න පුළුවන් නම් ඒක ගියත් ඇති අප්පා කන්න ඕනේ නැහැ. පුදුම තත්ත්වයක්. අපි ඔය එක්ක යන්නේ කවුරුවක් ඒ වටනේ බලන්නවත් හොඳත් නැහැ යන්න නේද? ඉතින් මේ මෙහෙත් තියෙන එක හම්බන්තටත්. ඉතින් මොකක්ද තත්ත්වය? මනුස්සය හිතන් ඉන්නවා මේ බාහිරේ ලොකු වුණාම වැඩේ හරි කියලා. නමුත් ධර්මයේ දන්න එක්කෙනා හිතනවා එළිය ඔපේ නෙවෙයි ඕන, ධර්මයේ හැසිරීමයි ඕන. නිකන් ටියුබ් ලයිට් අර ලයිට් බල්බ් දාගෙන යන්න ඕනේ නැහැ. දැන් මේ තියෙන බුදු රස්මාලා වගේ පත්තු වෙවි ඉන්න ඕනේ නැහැ. නිවිලා ඉන්න ඕන. කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන් හැංගිලා ඉන්න. ඒ තරම් වටිනවා ධර්මයේ හැසිරෙන කෙනාට හැංගිලා ඉන්න එක. එළියට එන්න 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 පිරිහෙනවා. එහෙනම් ප්‍රසිද්ධ වෙන්න වෙන්න විශ්වුන් වහන්සේලා උනත් පිරිහෙනවා. දැන් ප්‍රසිද්ධ වෙන්න කලින් කෙට්ටු සමහර සානදල ඉන්නවා. කෙට්ටුයි රිට වගේ. ලංකාවෙන් ප්‍රසිද්ධ නම් මහතට මහත් වෙනවා. අවුරුදු දෙක තුනකින් අපි නම් මහත් වෙන්නේ වයසත් එක්කනේ. මේ කට්ටිය අපි මහත් වෙනවා කාලා. මොනවා කාලද මන් දන්නේ මහත් වෙලා. ඇයි? ලැබීම වැඩි. ලැබීම වැඩි වෙන්න තෘෂ්ණාව වැඩි. වනගතව ගල්ලෙන් වල ගුහාවල හිටියේ. හැබැයි දැන් ඇවිල්ලා ලොකු ලොකු වාහන වල යන්න පටන් ගත්ත ගා හාමුදුරුවන්ට මහානකමත් අමතක වෙනවා ඊට පස්සේ. ඒ නිසා හැංගිලා ඉන්න තරමට ಗುಣධර්ම රැකෙනවද නැද්ද? රැකෙනවා. එළියට පැන්න ගම ඉවරයි. ඇයි අහුවෙන්නේ අර පෘථජන මිනිස්සුන්ට නේ මේ හාමුදුරුව අහුවෙන්නේ?
සමහර වෙන එහෙම හොඳ සිල්වත් සයනසල ඉන්න භාවනා කරු. අල්ල ගන්න ගිහි මණ්ඩලයක්. අල්ලගෙන හාමුදුරුවෝ දාන ඉස්සරහට ෆොටෝ එක දාලා දැන්වීමක් දානවා. මේ සයනසට කුටියක් හදන්න මෙච්චර බර ගාණක් ඕනේ කියලා. කුටි 10ක් හදන්න සල්ලි හම්බ වෙනවා. දාන්න එක වියදමයි. 9ක් කාගේ සාක්කුවේ? අර පුතජන මිනිසුන්ගේ. කවුද විකුණුනේ? අර සිල්වත් සයන. උන්වහන්සේ දන්නේ නැහැ. ඇයි දන්නේ නැනේ? ටෙලිෆෝන් බලන්නේ. ඒවයි මොනව වෙනවද කියලා දන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? අර ගිහියොන්ට අහු වුණාම හාමුදුරුවොත් විනාශ වෙනවා. එහෙම දන්න කතා කීපයක් තියෙනවා. නංගන් නැතුව මම කියන්නේ ඒකයි. දැනගෙන කියන්නේ නැ මේ නොවෙච්ච දෙයක් නෙවෙයි, වෙච්ච දෙයක් කියන්නේ. භූතවාදී දෙයක් මම මේක, අභූත දෙයක් නෙමෙයි. අර හොඳට හිටපු භික්ෂුව අන්තිමට ගිහියො නිසා පිරිහුණා වෙනවා. එන ඔබත් දහමේ හැසිරෙන්න ඕන නම් දැන් මොකද්ද කරන්න ඕන? සභාපතිකම් ඕනද? දායක සභාවේ එපා. දුන්නොත් එපයි කියන්නේ. ඇයි හේතුව? අර නිකරුණේ මර නිවන් දකින්න දිවිච්ච ගමන නැති වෙලා ගිහලා මම නිකන් හොරෙබ් බවට පත් වෙනවා. විශේෂයෙන් භාණ්ඩාගාරික එකක් දුන්නොත් එපයි කියනවා අනිවාර්යෙන්. ඇයි හේතුව? සල්ලි අතේ ගැවසෙන් ඉඩ දියා දන්නේ නැහැ. වෙන්න පුළුවන්. එනම් භාග්‍යතුන් වහන්සේක සූත්‍රයක් තියෙනවා, නදී සූත්‍රය. ඒ ගඟේ යන ලී කොටයක්. ඒක හිටපු ගම මිනිස්සු ගන්නවා කිව්වා. මොහොතර යන නොදී කවුද ගන්නෙ? මිනිස්සු ගන්නවා. තවට අමනුස්සයොත් ගන්නවා. ඔව් එහෙමත් වෙනවා. යට ගිරෙන්න ඉඩ තියෙනවා යන්න නැතු. ඒක කාමයට අහු වෙනවා භික්ෂුන් වහන්සේ. මිනිස්සු ගත්ත ඒක අර වගේ දායකයොන්ට අහු වෙලා ඒ පිරිහිලා යනවා. ඒ පැත්තට ඇලිලා යනවා. මිනිස්සුත් එක්ක ආගිය තොරතුරු කතා කර කර එයාලගේ මගුල් ගෙදර හාමුදුරු වෙච්චනවා. එයාලගේ මල ගෙදර හාමුදුරු අඬනවා. ඒක යුද්ධයයි. ඔව් හාමුදුරු තනනවා. අනේ මහත්ය මට වුණා වගේ, මගේ අම්මා මරුණා වගේ, ඔබතුමාගේ අම්මා මරුණා කියන්නේ මම මේ අද කරනව නෙවෙයි, මං දැකපුවා. ඔබතුමාට වුණා කියන්නේ මට වුණා වගේ. ආයේ දෙකක් නෑ. අපේ අම්මා වගේම තමයි. ඉතින් නෑ සර් නෑ. හොඳේ දැන් පැහැදෙනවද නැද්ද? දායකයා හොඳටම අපි වගේ ගැන පැහැදෙනයි. මල උන්නත් දන්නේ නෑ, මලත් දන්නේ නෑ. මේ හඳුර කෝල් එකක්වත් දෙන්නේ නෑ. මට වෙන වැඩ නෑ නේද? එහෙම හිතෙනවා. ඒකනේ එහෙම හොයා බලන්නේ නැත්තේ මොකද? ඒක නෙවෙයි අපි කරන්නේ. අපි අවශ්‍ය වෙන්නේ ඒක නෙවෙයි. දැක්කොත් තා හොඳයි කියලා කතා කරෝ මිසක් අර පස්සෙන් පන්නගෙන ගිහිල්ලා සම්බන්ධකම් පවත්වන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. එහෙම කරනවා නම් මොනවා හරි වරදක් ඒ හාමුදුරුවන්ට ඇති හිතේ. ආසාවක් ඇති. නේද? ඇයි බය වෙලා වගේ? බය වෙන්නේ පහම. ඒ ඉතින් වැඩිපුර ඉන්නේ එහෙම කට්ටිය නේද? හම්බ වෙන්නේම. ඕ කරටක් දාන්න දෙලික විතර හම්බුරු. ඒ තරම් හිතවත්. බලන්න දැන් ඇත්තද බොරුද කියලා හිතවත් වෙන්න 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 ඔයලගේ ශ්‍රද්ධාව මොකද වෙන්නේ? අඩු වෙනවා. වැඩි නෙවෙයි අඩු වෙනවා. ඕ සමගි සම්මාදාන වෙලා වැඩ කටයුතු කරන්න කරන්න යන්න යන්න ළඟට යන්න යන්න අපි නිතර දගෙන කුකුල කරමලේ. ඒ කියන්නේ ගමේ පන්සල හමුරු ගණන් ගන්න යන්නේ. ඇයි ගමේනේ ඉන්නේ. හෙට ගියත් බලන්න පුළුවන්. විහෙර කළාවත් හරි වටිනවනේ. ඇයි? ඇත්තනේ දුරනේ. අපිත් ඔහේ ආවොත් හුණු මුල්ල පැත්තේ මර්ධ ගහමුල පැත්තේ හැමදාම පේනවා අපෝ වැඩක් නැහැ. ඇත්තද බරුද? ඇත්ත. දැන් මෙහි කැපකරුවෝ හිටින පහුගිය කාලේ උන්ට සද්දාව තියෙනවා නෑ. අනේ ඕනි ළඟ බඳ වඳින්න බැරි. ඔය හාමුදුර හැමදාම ඉන්නේ. ඔය බණ හැමදාම කියන්නේ මං අහලා තියෙනවනේ වැඩක් නැහැ කියලා. එයා අහන්නේ. හැබැයි හාමුදුරන්ට බණ උගන්නන මොකද බණ අහලා තියෙනවනේ. අපිට බණ කියන ටික වෙලා දවසක් කියලා මුලින් අහන් ඉන්නවා. කැපකරු අපිට බණ කියන්න පටන් ගන්නවා. පොඩ්ඩ වාඩි වෙන හාමුදුරනේ බණක් කියන්නේ. දැන් මම එයාට මේ උභහාසලට බණ මන් දන්නවා. මොකද උනේ? නිතර ඇසුරු කරන්න 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 තිබිච්ච සද්දාව. එතකොට දායකයන් සමග ඇලි වසනවා කියන්නේ අන්න කොටේ ගත්තලු මිනිස්සු. ලී කොටේ ගත්ත මිනිස්සු. දැන් යන්න බෑ මොහොදේ. නිවනට යන්න බෑ. අහු වුණා. ඉවරයි. අමනුස්සයෝ ගත්තා. ඔය භාවනා කරන යද්දි දිෂ්ටි අමනුස්සයෝ එනවා ඇඟට. ඇවිල්ල යාට සාස්ත්‍ර කියන්න උගන්නනවා. බෙහෙත් කරන්න එහෙම කරනවා. බෙහෙත් කියලා දෙනවා. ඒ හැමදෙර බෙහෙත් කරන්න ගියොත් අමනුස්සයෝ අල්ලගෙන නිවන් මග ඉවරයි. තව එකක් වෙනවා, ඒ රකින ප්‍රතිපදා යාපතන මට දෙව්ලොව යන්නම ලැබේවා. ඒකත් එකක්. ජට ගිලනවා. නැත්නම් ගොඩ ගහනවා කියලා දෙකක් තියෙනවා. එකක් තමයි ලාභ සත්කාර වලට අහු වෙනවා. අනිත් එක පංචකාමයට අහු වෙනවා. ඔන්න ඔය වගේ තියෙනවා. ඉතින් මේ කාට කියපොයි? භික්ෂුන් වහන්සේලට කියපොයි. කට්ටියට අදාළ නැහැ, බය වෙන්න එපා. ඔයලට තියෙන්නේ භික්ෂුන් වහන්සේලා පමණ දැන අතේ දුරින් ඇසුරු කරගෙන නිවන් දකින්න.
එහෙම නැති වුණොත් අපිටත් එක බාධාවක් වෙනවා ගිහි අයටත්. ඒ කියන්නේ ස්වාමීනාසල අනවශ්‍ය විදියට එහෙම ඇසුරු කරන්න ගත්ත මම ඉල්ලුවොත් නොදිත් බෑනේ. දැන් දායක මහත්මයා සිගරට් එකක් ගෙනත් දෙන්නේ කියලා. හිතවත් ආමුදුරු කෙනෙක්. බෑහි කිව්වම කෝවිනේ ආමුදුරු. තරහ වෙනවා යාළු වෙන්නේ නේ. ඔව්. දැන් කොල්ලු කරන්නේ මොකද සිගරට් උම්ම ගෙනත් දීලා බොන જાති උම්ම ගෙනත් දීලා බීලා මත් වුණාම වීඩියෝ කරගන්නවා. කළා උන්දලම දාන Facebook එකට. දාලා කියන අන්න බලන්න සම්මා සිගරට් නේද? පව් කියලා සම්මා TikTok තිබුණා මතකද දන්නේ? ඒ පෙරේද තිබුණා සම්මා ගැඩොල්. මොකක්ද තිබුණේ? සම්මා ගැඩොල් කියලා එකක් දාලා තිබුණා. ගැඩොල් කියන අර විජේසී හඳුරෝ ගැඩොල් ඉල්ලලා තිබුණානේ. ඒත් කියපු විදිය පොඩි ගැටලුවක් තිබුණා. කිව්වේ ගැඩොල් ගේන්න එපා. මෙහි ගැඩොල් තියෙනවා සල්ලි දෙන්න. ගැඩොල් ගැටයක් මොකක් හරි දාන්න ඒක රුපියල් 50 කරේ මොකක් හරි කියන්න දෙන්නේ. ඒකත් එක ක්‍රමයක් තමයි. ඒකට කුපිත වුණා මොළ දායක සභාවම, ඒ කියන්නේ ලංකා වාසී දායක සභාවම කුපිත වුණා. නේ? එහෙම වෙනවා. මේ කටි දන්නේ නැහැ. අපි දන්න මොකද දන පාසකම් වලට හොඳයි දන්නේ නැති. ඒ Facebook නෑනේ. නේද? ඒ නිසා මේක අර වෙන ඕපදූප කිසිම දෙයක් දාන්නේ නැහැ. මොකද ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්නේ ඔය රණ්ඩු යන්නේ අරකේ. රණ්ඩු වෙනවා. හාමුදුරු රණ්ඩු රබවගේ කාලේ චෛත්‍ය හදනකොට කලින් චෛත්‍ය හදපු එක්කෙනකෝ උඹ හදන්නේ බඹට බෑ හදන්න මං තමයි චෛත්‍ය හදපු එක්කෙනා. ඉරිසියාව. දැන් නිවන වැත්තක මේ කට්ටිය රණ්ඩු වෙන මොනව හදන්නේ කියලා. චෛත්‍ය හදන්න කියලා. හොඳයි. අපේ චෛත්‍ය හදලා ඉවර නිසා බය නැතුව කියන්න පුළුවන්. නැත්නම් ඒකට සල්ලි ලැබෙන්නේ නැති කියලා කියන්න බෑනේ. හරි එහෙනම් මොකද්ද වෙන්නේ? ධර්මයේ හැසිරීම වෙනුවට දැන් අපි බිල්ඩින් හදන්න යනවා නේ වැඩිපුර. සීමාවක් නැතුව. එතකොට මොකද නිවන අහකට යනවා බිල්ඩින් උඩ යනවා. චෛත්‍ය හදන රට වටේම හැබැයි හිත හදලා නෑ. වඳින්න යන මිනිස්සු පිං රැස් කරයි. හැබැයි හාමුදුරුවන් හිත පිරිහිලා. මොකක්ද දැනන් කරලා යුතුය තියෙන්නේ? භාග්‍යතුන් මොකද වදාලේ? මහන්නේ මේ තියෙන ශුන්‍යාගාර. ලස්සන දේශනාවක් තියෙනවා. මේ තියෙන රුක්මුල්. මේ තියෙන අරන්න සෙනසුන්. මේ තියෙන්නේ විදිහ බලන්න. මේ තියෙන කැලෑව. මෙහි තියෙන එකයි මොකද්ද කරන්න තියෙන්නේ? නම් මේ කැලේට ගිහින්. හිත වඩන්න, භාවනා කරන්න. පළක් බැඳගෙන භාවනා කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සතුට වෙන හොඳම ක්‍රමේ එකම ක්‍රමේ. වෙන කිසිම දෙයකින් බුදුරජාණන් සතුට වෙන්නේ නෑ. ඒ බව ගෝසිංහසාල වන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ගෝසිංහ සූත්‍රයේ තියෙනවා. මහතෙරුන් වහන්සේලා කිව්වා මේ සල්වණේ බබලන්නේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්තයන්ගෙන්. මුගලන් රහතන් වහන්සේ දේශනා කළා එරිදිමතුන්ගෙන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා දිවස්ලාභීන්ගෙන්. ඒ තමන්ගේ විශේෂනේ. අග්‍ර වූ විශේෂය තමයි. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ වදාලා බෞස්ෘතයන්ගෙන්. ඔක්කොම කතා ටික අනුමෝදන් වෙලා භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ කියලා. අනේ මන්නම් සන්තෝෂ වෙන්නේ මේ ගහක් යට පලක් බැඳගෙන නිවන අරමුණු කරන් මෙන්න මෙහෙම ඉන්නවා නම් යම් භික්ෂුවක් ඒ භික්ෂුව දැකලා ගෝ මං සන්තෝෂයි. එහෙනම් එයින් පේනවනේ බුදුරජාණන් වහන්සේ මොකද්ද අපින් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ චෛත්‍ය හදාදින්න එකවත් රණ්ඩු වෙන එකවත් නෙවෙයි. ඔක්කොම තමලා ගහලා පැත්තටලා බණක් භාවනාවක් කරන් ඉන්න කෙනාටයි බුදුරජාණන් වහන්සේ සන්තෝෂ උනේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි මේ දහම දෙසලා අපට. මේක වෙනවද නැද්ද? 99ක් වෙන්නේ නැහැ. 0.1ක් වගේ තමයි වෙන්නේ. එවැනි අය හැමතැනම නැහැ. දැන් මේ ආපු පිරිස වුණත් හරි අමාරු වෙන භාවනාවක් දුන්නොත් උපාසකම්ම අහුල ගන්න දෙතුන් දෙනෙක් එන්නේ. මොකද බාගෙන කඩාගෙන වැටිලා. කඳ මැදින් බිම. ඇයි හේතුව? පැයක් දෙන්නකෝ බලන්න. විනාඩි 5ක් දීලා ඔහමනම් මම විතරක් ඉතුරු වෙයි ඔක්කොම ටික ගිහින් තියේ. මේ සාන්නාසික භාවනාව වැඩි. ලැබෙන අවුරුද්ද අපි එන්නේ නැහැ. දාණෙත් නැති වෙන. ඒ නිසා විනාඩි 5න් මන් දීපු භාවනාව දැන් අවසන් කළානේ. ඒක රෑ වෙන නිසා දැන් දුන්නත් එච්චරයි. දැන් දුන්නොත් පරිප්පු මතක් වෙනවා. අර හදපු જાති මන් දන්නේ මොනාරි තියෙනවනේ. ඒ ටික තමයි මතක් වෙන්නේ. අයි බණ ඉවර නම් යවන්න එපාය. මොකටේ තමයි මේ භාවනා කරන්නේ නේද කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා දැන් දෙන්නේ නැහැ. බය වෙන්න එපා. ලේසිද වැඩේ? කරනවද? කරලා පුරුදුද? නෑ. අපිට පුරුදු මොකද්ද? වට වන්දනා ගියන් පුරුදුයි. දේවුරම් බේරට ගිහින් තියෙනවා. ජේතවනාරාම ගිහින්ද අභයගිරිය වැඳලා තියෙනවා නැද්ද? නේ? ඔය වගේ බස් එකක් කරලා යනවනේ. වරදක් නෑ. හොඳයි. ඒවල මුකුත් නොකරන එකේ වන්දනාව හරි යන්න. හැබැයි ඊට වඩා වටිනවා හිත වටේ වැඳනවා. හිතවත් හිත වටේ. හිත දිහා බලවන්නේ කොච්චර වටන? හිත දිහා බලන්නේ ලෝකෙ දිහාම බලනවා. මුළු විශ්වයේම දේවල් හොයනවා. හැබැයි තමන්ගේ හිතට මොකද්ද උනේ කියලා කවුරුත් හොයන්නේ නෑ.
අනුන්ගේ වැරදි මොවේනවා, තමන්ට වෙච්චදේ පේන්නේ. තමන් දිහා බලන්න හරි නිදහසෙන් බලනකොට. දැන් කුටියකට වෙලා අපිට තියෙන අවස්ථාව බලන්න, නිදහසේ සැතපෙන වෙලා වුණත් සනීපයිනේ නැද්ද? හොඳට නින්දයක් නැද්ද? යනවනේ, ප්‍රශ්න නැහැනේ. දැන් බලන කය දිහා, කයට හිත යොමු කරගන්න පුළුවන්. ඊළඟට හිතට හිතෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. තව විදිහකින් බැලුවොත් ඇහෙන්නේ මොනවද කියලා අහන් ඉන්නත් පුළුවන්. ඔක්කොම කරන්න නිදහස් පරිසරය, නිදහස් හිතක් හදාගන්න ඕනේ. දැන් ඉතින් අර හරියට දියෙන් ගොඩ දාව මාළු ටික වගේ අද උදේ නෑවේ. දැන් ටෙලිෆෝන් වලට කෝල් එන්නේ නැතුවද? හවස්වරුවේ මෙන්නෙත් ආවේ නෑ, මේ අම්මට ආවේ නෑ නේ, දුවත් මෙහෙනේ. ඉතින් කවුරු කතා කරන්නේ? අනිත් අයට එන. අර ගෙදර එන්න බැරි වෙච්ච කට්ටිය මොකද කරන්නේ? කතා කරගෙන අහන, කොහෙද ඉන්නේ, මොන ගලක් උඩද ඉන්නේ, බලාගෙන ඉන්න වැටේ ගලෙන්. එහෙ ඉන උපදෙස් දෙනවා මේ ගලේ යන එක්කෙනාට. මොකෝ හරි බයයි. ආපු අම්ම ගලෙන් පල්ලෙහාට වැටුණොත් හාමුදුරුවෝ එයිල බලා ගන්න නෑනේ, කවුද බලා ගන්නව? ඒ වගේ. දැන් ගිය පාර අම්ම කෙනෙක් වැටලා අත කඩන් ගියා. දැන් ළමයි තාම් බයිනවලු. මොකෝ එහෙ ගිහල නෑ අත කඩන් ආවේ. ආයි යන්න විදියක් නැති වෙනවා යාට. ඒ කියන්නේ මොන හරි හේතුවක මේක වුණා. ඒ වගේ නේ. දැන් හොයන්නේ නැද්ද? හොයනවා. ඒකයි මං කිව්වේ දියෙන් ගොඩ දාපු මාළුව දැකලා නේ එහෙට ගැස්සෙනවා. දැන් දෙනවා භාවනාවක් කරන්න. කරයිද? එයාලට ඉතරන්නේ අපිටත් ඒව මතක් වෙනවා. ගෙවල් මොනවා වෙලක් දන්නේ නැහැ. ඒ පැත්තේ විස්තර කියලා නිතරම හොයනවා එක. ඉගෙන එළවලු කපන ගමන් කනේ මෙහෙම ෆෝන් එක ගහගෙන අහනවා මොකද්ද වෙන්නේ ඒ පැත්තේ, හොඳට නිින්ද යනවද මන් නැතු ආදි වශයෙන්. දැන් රැට තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. ඒ කියන්නේ දැන් එකට ඉඳලා දැන් වෙන් වෙලා ආව කියන ජෝඩුවක් දාන දෙන්න. එහෙ ඉන්න එක්කෙනාට ප්‍රශ්නයක්, යාර නිින්ද යන්නේ නැහැලු. හරිද? මෙහෙ ඉන්න එක්කෙනාට කොහොම නිින්ද යන්නේ නැහැනේ, එයා එළවලු කපනවනේ. නැද්ද ප්‍රශ්නයක් තියෙනවා? මෙහෙ ඉන්න එක්කෙනා හතරෙන් ඉන්නවා. ධර්මයේ තියෙනවා පින් රැස් වෙනවා. gedare ඉන්නේ උන්ට සතුටක් නෑ. උන් ඉරිසියාවට අපිට තවත් කෝල් කරනවා. ඒ මේ තියෙන සන්තෝෂේ එහෙනම් හොඳම වැඩේ ඕප් කළා දැම්ම නම් නිදහස් නේ. දැන් මෙහෙ අපි දවසක දෙකර නිසා අපි ටෙලිෆෝන් ගන්න නෑ. ඔය කට්ටිය බය වෙන්න එපා. භාවනා කරන්න ආව දවස් 10කට විතර බලෙන් හරි ගන්නවා. ඇයි ගන්න? මේ දීපු කමටහන් වලින් වැඩක් වෙන්නේ නෑ. කොච්චර මහන්සිවත් වැඩක් වෙන්නේ නෑ. හොද හොද මඩේ දානවා වගේ හැදෙන හිත ආයෙක කෝල් එකෙන් කඩනවා. හැදෙන හිත ආයෙක කෝල් එකෙන් කඩන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට උපාසකම්ම කෙනෙක් භාවනා කරා. මහත්ය ගෙදර ඉන්න. එයා කියනවා අනේ වා නතුර රැට නිින්ද යන්නේ නෑ. දැන් මෙයාට නිින්ද යන්නේ එතනින්. ඇයි වේතු මහත්තර නිින්ද යන්නේ? කොහ මේ මිනිහා කොහේ යයිද දන්නේ නැද? රැ තිස්සේ නේ ප්‍රශ්න ගොඩයි නේ. එතකොට දැන් වැඩිච්ච භාවනා කරුණද නැද්ද? කොහෙන්ද කඩලා දැම්මේ? අර සංනිවේදන ක්‍රමය හරහා. කවුද හතුර වෙන්නේ? පින්වත් ස්වාමීන් වහන්සේ. එයා තමයි මැදරපැන. එයා මැදරපැන ටෙලිෆෝන් එක ගත්තා. දැන් මොකෝ දෙන්නේ ප්‍රේමිට උනේ. දැන් ප්‍රේම සංනිවේදනය කරගන්න විදියක් නෑ. දැන් දවස් දෙක තුන අමාරුවෙන් හිටියත් කමක් නෑ. ඊට පස්සේ දවස් ඉඳන් හරි භාවනාව වැඩෙනවා. එයා මේ භාවනා මධ්‍යස්ථාන වල දවස් 10 තමයි සාමාන්‍ය යන්නේ. දවස් 3ක් යනකම් මේ ආච්චි අම්මල නලියනවා. ගොඩක් යන්නේ අම්මලානේ නලියනවා. ඇයි නලියන්නේ? ළමයි මතක් වෙනවා, ගෙවල් මතක් වෙනවා. අර ඔක්කොම හොල්මන් ටික දවස් 3ක් තියෙනවා. දැන් ටෙලිෆෝන් එකක් නැහැ නේ ඔබන්නවත්. ඒකත් නැහැ. හරි. හතරවෙනි දවසේ ඉඳන් බැරිම තැන. මොකද කරන්නේ? දැන් හරියන්නේ. දැන් මේක කරන්න ඕනේ. මොකෝ යන්න දෙන්නේ නැහැ. පැනලා යන්නත් බැහැ. ඩෙන්ටිටියත් ඒ උන්දලා ගාව ටෙලිෆෝන් එකක් ඩෙන්ටිටිය හදාගන්න දෙපුලන් ටෙලිෆෝන් එක නම් දාලා යන්න බෑ කියලා ඒ වෙනුවෙන් ඉන්නවා. හරි. එහෙම ඉන්නකොට අන්න හතරවෙනි දවසේ ඉතර තමයි සමහර අයට භාවනාව වැඩෙන්නේ. නර දවස් තුන නැතුව බෑ. ඒ තුන ඕන. ඒ තුන දෙන්නේ මොකටද? කෙලස් පිට වෙන. ඒ තුනෙත් වැඩක් වෙනවා. අර දාඩිය පිට වෙනවා වගේ තියෙන ලරත ගති, ඇඟේ කැක්කුම් ඔක්කොම එළියට එනවා. හරිනේ දැන් එහෙනම්. දැන් දවස් දෙකෙන් මොනවද එළියට යන්න ඉඳ තියෙද? දැන් අදාව හෙට යනවා කියන්නේ මුකුත් කරන්න වෙලාවක් නැහැ. අපිට වැඩම තමයි කරන්න තියෙන්නේ, දාන දෙන එකනේ. එහෙනම් භාවනාවකට පේ වෙලා අපි යන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයකට ගිහින් බලන්න ඕනේ මේක කොහොම වගේ දෙයක්ද, මේක කොච්චර රසවත් ඇද්ද? එහෙම හිතිලා නැද්ද? හිතිච්චාය පොඩ්ඩක් මත උස්සන්න බලන්න. මට දැනගන්න නිකන් යන්න ඕනේ මොනේ වගේ. යන්න දෙන්නේ නැහැ තමයි, යන්න ඕන වගේ. ගෙදරින් දෙන්නේ නැහැ හොඳේ. හැබැයි යන්න ඕන. මං අහන එන්නේ නැද්ද? එන්න ආසයි. ගෙදරින් එන්න දෙන්නේ නැහැ. දැන් තව අවුරුදු 10ක් මං ඇහුවත් මොකද්ද ඔය කට්ටිය කියන්නේ උත්තරේ? එන්න ආසයි. ගෙදරින් එන්න දෙන්නේ නැහැ. මැරෙනවා. එතකොට මොකද කියන්නේ? යන්න ඕනේ. යන්න දෙන්නෙම නැහැ කියලා මාරයට කියන්න පුළුවන්.
එතකොට යන් හරි අපි දෙන්න ජෝඩි වෙලා යවන් කියලා මාර්යාත්ය කරටක් දාගෙන යමලොවට යනවා. අර කට්ටි යන්න දීපු නැති කට්ටි අඬනවානේ, අපේ අම්මා අපේ තාත්තා මැරෙනකන් අපිත් එක්කයි හිටියේ කියලා අඬන්නේ නැද්ද? වැඩක් තියෙයි ඔයාලට? මෙලෝ වැඩක් නැහැ. දිගට මඩයිද කිය දවස් කීයක් වගේ යන්නේ සාමාන්‍ය මලගෙදරක? එක දවසයි නේද? ඔක්කොම අවසන් ජවනි කවට තියාගන්න බෑ. ගිනාපු ගමන් පොඩ්ඩක් අඬන්න ඕනේ, පෙට්ටි අරිනකොටත් අඬන්න බෑ. ඒක තමයි මේ පළවෙනි එක. මොකද්ද? මුහුර්තය. කලෙලි මංගල්ලේ වගේ කී පෙට්ටිය ගේනකොටම පෙට්ටිය බදාගෙන පොඩ්ඩක් අඬනලා පොඩ්ඩක් මහන්සි නම් බීම ටිකකින් බීලා උගුර පාදගෙන ආයි ලෑස්ති වෙන මොකටේ? ඔය විශේෂ ඥාතියෙක් කවත අඬන්න බෑ. එනවනම් කියපන් දුවන් එන්න. මොකටේ? අඬන්න. හරි, අන්තිම දවසේ හාමුදුරු වඩිනවනේ. හාමුදුරන්ට පේනවා අපි අපේ අම්මට ආදරේ බව. ඉතින් පාසිකුල දෙනකන් ඉන්නව ඉවසගෙන. අර අන්තිම පාර පෙට්ටි අරිනවනේ. අවසාන වශයෙන් බලාගන්න කියලා. අරිනව නේද? හරියම වහගන්න දෙන්නේ නැහැ. අරක බදාගෙන අර මැරිච්ච මනුස්සයා කකුල් දෙක අල්ලගෙන ඔළුව බදාගෙන මිනිහා වාඩි බෙල්ල ගැලවිලා ඉන්නත් පුළුවන් අද නැතිලට. නැත්තම් එක අර අර එක්කෙනෙක්ව දාලා ආයි වහන්න ඕනේ. එතකොට ආයි අඬන්නේ නැහැ. සමහර පැතිවල පෙට්ටිය වලට ගෙනිලා වල උඩ තියලා පෙන්නනවා. අත නම්ම දිනලා වල උඩත් තියන් අරින පෙට්ටිය. හරි වලට පයින් හදනවා. අරක බලන්න. එක දුවෙක් වල මාවත් දාපි වලට කියලා අම්මත් එක්ක. එක කෙට්ට මොලේ තිබුණේනේ දාලා වහන්න. දාන්න නැදුණා දුවන ගෑණි. ඒ කියපු ගෑණිම ඇවිල්ලා බීම බෝතල් දෙක තුනක් බිව්වයි කියලා ආරංචි. සන්තෝෂෙට අම්මා මැරුණයි කියලා. මලවදේ අප්පා ඉන්නකම් විවරයන්නේ මැරුණයි කියලා. පස්සේ කියන්නේ අතන සමාජ සභාවේ කියන්නේ සභාවේ මුළුම රංගනේ. නර්ත නටනවා. අපිත් ඒ පුදුම වෙලා බලන්නේ පුදුම ආදරේනේ මේ ළමයි අම්මට. රංගපෑවද නැත්ද? ඊට පස්සේ බටර් පාන් කාලා හොඳට ඉන්නවා. ටීවීත් බලනවා. සින්දුත් හිමින් අහන ටිකක් මුල් දවස් ටික මේ මිනිස්සු බණින් දන්නේ නැහැ. සතිය අධ්‍යය ගියා හයියනොත් දානවා. මැරිච්ච ගාමල අපි ජීවත් වෙන්න එපාය කියලා වැඩේ යනවා. එයන් කාටේ පාඩු? ඔය ගෙදර ඉන්න අය නිසා ඊ ගමන නොගින් හිට ඔහෙල තමයි පාඩු. මෙහෙම හරි ආපේක සන්තෝසයි. හැබැයි අර වගේ එකකට ඡන්ද කවද මැරේද කියලා අපි දන්නේ නැහැ. ඔහෙලා කියන හේතු මොනයි? මං ගියොත් මහත්තර තේ හදන්න එක්කෙනෙක් නැහැ නෝන්ලා කියනවා. තේ හදන්න නෙවෙයි, එයා බයයි. මම දවස් 10කට කියලා ටෙලිෆෝන් උත් ඔප් කරගෙන මේ මහා ආදය මොන නැටුමක් නටයිද දන්නේ? ඒ තරම් අවිශ්වාස පුද්ගලයා. ඒක නිසා දාලා යන්න බයයි. එනකොට දොර වහලා තියෙද්ද දන්නෙත් නැහැ නේද? වෙන කාන්තාව කියලා වදින්චේද්ද දන්නෙත් නැහැ. ඒව අතහරින්න බැරුව නම් භාවනාවට යන්න එපා. බොහොම සන්තෝෂයි මාව එළියට දාලා දුණා. මම ඊළඟ දවසේ මම ආයෙත් යන්න පුළුවන්. මට ඒ වගේ හිතක් තියෙනවා. එහෙනම් භාවනාවට යන්න නම් හදාගත්තු ටිකක් අතහරින්න පුළුවන් හිතක් තියෙන්න අවශ්‍යමයි. දැන් මේ පැත්තේ ප්‍රශ්නේ තමයි ගෙවල් වලට අපේ කුටි වලටත් වඳුරු රිලව් පයින්නවා. දැන් ගෙදරේ ඉඳලා තියෙන නෝනේ මහත්තයා විතරනා. ඒ දෙන්නම සිල් ගන්න ආවොත් වහලට මොකද වෙන්නේ? නිකන් හිතලා කියන්නේ. රිලව් හොඳට නටන වහලේ. උළුකැට 10ක් 12ක්වත් දවසට කැඩෙනවා. උළුකැටයක් කීයේ? රුපියල් 100ක් විතර දාන්න ඕන. දැන් ගණන් හදනවා. 100 15ක් 1500. සිල් ගත්තොත් 1500ක් පාඩ. ඊට පස්සේ දෙන්නත් එක පොයේ දවසේ රේඩියෝ එක බණ දාගෙන අර පැත්තේ නොනගල් ගහනවා. මේ පැත්තේ මැද මැද බණ තේ පැත්තෙන් ගාල් කාටේ ශ්‍රීලා උන්ට යනවා. හරි තේ ලේසියෙන් නිවන් දකීද කවදත් මේ දෙන්න නෑ. මේ ළඟ පහත එන්නේ ශ්‍රීලා උන්ට ගල් ගහ ඉන්න පොයට. ඒ වගේ හරි අමාරුයි. වහල් අල්ලගෙන, දොරවල් අල්ලගෙන, ජනෙල් අල්ලගෙන, ගෙවල පෙරේතෝ වගේ ඉන්නකම් නිවන ගැන හිතන්න එපා. බොරු කරන්න වෙන්නේ අවලට. ඒක නිසා කවදා හරි මේක දාලා යන්න වෙනවා නෙවෙද? ඒ නිසා මේ ඉන්න කාලේ බණක් භාවනාවක් කරගන්න ඕන දැන්වත්. දැන් ඉතින් කොන්දත් පණ නැහැ. හන්දිපත් රුදාව. දැන් වෙන්න තව දේකුත් නැහැ. හෙන ගහන්න විතරයි තියෙන ආචිරතාව. වෙන්න ඕන ඔක්කොම දැන් වෙලා තියෙන්නේ. ඒත් තව බලන් ඉන්නව දැන් මොකක් වෙන්නද කියලා. යන්නේ මෙහෙනම් එන්න එපා කොහොමත්. යන තැනකට යන්න මෙහෙ එන්න එපා. මෙයාව මටත් තින නැති වෙනවා. හරි මම මේ අමාරුවෙන් ඉන්නේ මෙතන මේ බේරිලා ඔහෙලාව ගැන මටත් යන්න වෙනවා. ඒක වෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙට එන්න එපා. අර තියෙනනේ මධ්‍යස්ථාන දවස් 10 වැඩසටහන් කරන තැන්. ඒව හොයාගන්න මගෙන් හරි අහගෙන යන්න මං පෙන්නන්නම්. ළඟම තියෙන ඔහෙලට මීතිගල. හරි ළඟයි.
ගම්පහ නේද? ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන කිරිඳි වෙලා තියෙන. ඉතින් මොකද්ද බලන්න ඕනේ, දිසාව නොදිසාව බලන්න දෙයක් නැහැ. ඉල්ලුම් පත්‍රයක් දාලා කවදා හරි යන්න. හොඳ, එහෙනම් එසේම වේවා. ගියොත් ටිකක් හරි සැනසිල්ල දෙනෙවි ජීවිතේ. අනේ අපි මෙච්චර කල් මොනවද මේ කළේ? දැන් තමයි විඳින්න ගත්තේ සැපක්. දැන් මෙච්චර කල් සැපයි කියලා හිතුවේ ළමයි හදලා වට කරගෙන අතක ගා ඉන්නකොට අපි හිතුවා සැපයි කියලා. හැබැයි ඒකේ සැපට වඩා තියෙන්නේ මොකද අන්තිමට? දුක. හිතන දේ වෙන්නේ නැති වෙනකොට, වෙනස් වෙනකොට දුකයි. ළමයේ වචනයක් හරි කිව්ව ගමන් අම්මලට දුකයි. කියවෙනවනේ නේ, එකට ඉන්නකොට රණ්ඩු වෙනවා, බැන ගන්න ඕනේ සමහරට. ඒක නිසා දැන් මේ කාම ලෝකේ විතරක් දැකපු අයට හරි ලොකුයි. මොකද්ද කාමය? කාමය කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන අමුදරු ඔය සියල්ලනේ. ඒක විතරයි නම් පරිහරණය. දැන් මෙතනින් ඔක්කොම පරිහරණය කරලා තියෙන ඒක විතරනේ. ඔයලා කවුරුන් මහන්ලා සිවුර අරපුවා නෑ නේද? නැහැනේ. දැන් අපි දෙකම දැකලා තියෙනවා. ගිහි ජීවිතේ ටිකක් දැකලා තියෙනවා, පැවිදි ජීවිතේ හොඳටම දැකලා තියෙනවා. ඒ දෙක එකට තියලා කලබල කල්පනා කරනකොට වැඩියම නිදහස මොකද්ද? පැවිදි ජීවිතේ. අරක නිදහස නැහැ. ඒක කොටිවලි ගල්ල ගත්තා වගේ වැඩමයි. මේ නිකන් ඉන්න ඕන කියලා වෙලාවක් දෙන්නේ නැහැ කොහෙවත්. නේද? දැන් පිටරට වැඩ කරන්න යනවා. හරි හොඳයි කියලා යනවා. කන්නවත් වෙලාව නැහැ. ඒ තරම් ඉක්මනට මේ මිනිස්සු වැඩ කරනවා. ඒ දිනුනු කියලා කියන රටවල් තියෙන මේ මිනිස්සු මේ අපි වගේ ඉඳලා නැහැ, නිකන් ඉන්නේ නැහැ. පැයක් නිදහස ඉන්නේ නැහැ. දැන් බාසුන් නැහැලා කොච්චර වියක් ගන්නද දවසක වැඩට ගියොත්? පැයකට වැඩියිනේ. තේ බොනෝ, සිගරට් බොනෝ, සුරුට්ටු බොනෝ, කෙල ගහනවා තව පැත්තකට ගිහලා, ඒ පස්සේ එතනත් වාඩිලා ඉන්න ටිකක් වෙලා ආයෙ නින්දා චුට්ටක් යනවා. එක දෙක විතරලා තමයි වැඩ පටන් ගන්න. දවස් කුලියට ආව මේ වෙන්නේ. ඒ අපේ රටේ. දැන් සමහර රටවල ගියා මොකද වෙන්නේ? දැන් සමහර දැන් තියෙනවා කැසිකිරියට යන්නවත් වෙලාව දෙන්නේ නැහැ. ඒකත් ටයිම් එකට දෙන්නේ. දැන් අරක ටයිම් එකට එන්නේ නැහනේ. නේද? ඒ වෙලාව දෙනකම් බලන් ඉන්න බෑනේ අවශ්‍යතාවයට. එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ දුක් විඳින්න කොහේද? ගිහි ජීවිතේ. පැවිද්දන්ට. මොකෝ හිතන්නේ? උදේම ඉලාම් තියලා නැගිටලා යන වැඩක් තියද? සල්ලි හම්බ කරන රස්සාවක් තියද යන්න කොහෙවත්? අපිට නම් නැවන් දන්නේ අනිත් තාඳුරන්ට ඇති. අපට නෑ. උදේම නැගිටින්න ඕනේ මොකද දානවා? දාන්නේ නැති වෙනෝනේ. උදේ දාන්නේ මුන්දලා අයින් කරලා තියෙ මං ගියේ නැත්තම්. මෙහෙනම් දෙනවා මට නම්. ගල් දුවේ නම් ටිකක් පරක් වුණොත් හට්ටි ටික විතරයි. ඇයි 78 නමක් විතර ඉන්නෝනේ. ඔය ගොඩක් වෙන මාළු ගනාවද හරිය කලින් යන්න ඕන. වැටකොළු නම් ඉතුරු වෙනවා. මාළු ඉතුරු වෙන්නේ නැහැ. වැටකොළු පතවල ඕන තරම් තියෙනවා. මාළු කෑ මාළු හට්ටියත් හොදගෙන මේ කට්ටිය වළඳලා ඉවරයි. මොකද පරක් වුණා. ඉතින් අර වළඳන මාළු දිහා බල බල අනුමෝදන් වී ඉන්නවා ඉතින්. හොඳේ. ඒ මොකද ඒ ආරණ්‍ය වල නීති නෙවෙයි ඒවා. ඒ මිනිස්සු හිතලා තියෙනවා ආරණ්‍ය වාසී හාමුදුරුවන්ට මාළු කැප නැහැ. හොඳ නැහැ සොසේජස් වගේ ඒවා හොඳම නැහැ. ඕවා කැපම නැහැ කියලා. ඉතින් බලපිටි අම්මගල අම්ම කෙනෙක් හිටියේ හරි හිතවත්තේ සයනසලත් එක්ක. ඇවිල්ලා අහන සයනස මොනවද ආස? ඒ මාළු ඇඹුල් තියල් ටිකක් ගේන්න කොහේනා. ඉතින් මෙයා සතියේට වරක් අර හට්ටියක් උස්සගෙන එනවා මයි. ඇයි එන්න හේතුව? එයා ධර්මය අහගෙන තියෙන, විනය අහගෙන තියෙන පුද්ගලිකව සයනාසල හඳුනන. දන්නේ නැති කෙනා බයයි. එයා ඇහුවෙත් නැහැ, දන්නේ නැහැ. එයා හදන්නේ අර යාති හොඳ නැහැ නේ කියන්නේ ලොල් නම්. ඒ ලොල් වලට අපහස වෙනෝනේ. ඒක නිසා දැන් පැහැදිලිද? උදේ නැගිටින්න ඕනේ ඇයි එනවා? දාහනේ වල දන්නේ නැහැ නැගිටින්න ඕනේ. නැත්නම් වෙන රාජකාරියක් මුකුත්. උදේ දාණයෙන් පස්සෙන් දවල් 11 වෙනකම් වුණා සැතපෙන්න බැරිද දැන්? අනිවාර්යෙන් පුළුවන්. කවුරුත් බාධා කරන්නේ නැහැ. සුවසේ සතපෙන්න පුළුවන් කැමතිනම්. හැබැයි කරන්නේ ටිකක් බණ භාවනා කරගෙන ධර්මය අධ්‍යයනය කරගෙන මහරි කරනවා ඇති භික්ෂුන් වහන්සේ. අපි දන්නේ නැහැ. ආ 11ට ආයෙන්න ඕනේ. ඇයි? රැට කෑම නැති නිසා. දවල් වළඳගෙන බඩ පුරව ගත්තේ නැත්නම් රැට බඩගිනි ඔච්චරයි තියෙන්නේ. ඔය දෙකට වෙලාවට එන්න ඕනේ. අනිත් වෙලාව සම්පූර්ණයෙන්ම භික්ෂුන් වහන්සේ නිදහස්. මේ කාටවත් කියන්න බුලන්ද මටත් එහෙමයි කියලා. එහෙම කියන්න බෑ. එහෙනම් මේක ලැබුණේ මොකක් නිසායි? ප්‍රඥාව තිබිච්ච නිසා. එහෙනම් ප්‍රඥාවන්තයා පැවිදිලා නිදා ගන්නවද? නෑ, එයා ධර්මයේ හැසිරෙනවා, ධර්මය ඉගෙන ගන්නවා, ධර්මයේ වඩනවා, භාවනා වශයෙන් වඩනවා, වීර්ය කරනවා, වත්පිළිවෙත් කරනවා, මිදුල්ලතු ගානවා. ඒත් වැඩ තමයි. හැබැයි පින්. පින් රැස් වෙනවා. උදේ දවල් හවස වන්දනාව කරගන්නවා.
භාවනා පැය කිහිපයක් කරගන්නවා. එතකොට මේ දිනචරියාවක් ඔන්න අහලා බලන්න, මේ ඉන්න මෑණි කෙනෙක්ගෙන් කීර නැගිටින්නේ, කීර සැතපෙන්නේ, ඒ අතරතුරේ මොනවද වහන්සල කරන්නේ? අහගත්තුත් ඔබට තිර කොච්චර කුසල් එක දවසකට රැස් වෙනවා. ආන්නේම කුසල් කරන ඇයට කන්න දෙන්න ඇවිල්ලාද අපි පින් රැස් කරගන්න. ඒ දවස් කීයක්ද? එක දවසයි. මෙහෙ ඉන්නේ මේ කෑම දෙන එක දවසයිනේ. අද පේ කරන දවසනේ, පළවෙනි දවසනේ. අද පේ වෙනවා, හෙට දෙනවා. හෙටම දීපු ගම යන්න ලෑස්ති වෙනවා. ඒ අතරතුරේ තමයි අපිට මේක දකින්න හරි ලැබෙන්නේ. එහෙනම් මේ දෙකේ වෙනස දන්නේ කවුද? පැවිදි වෙච්ච එක්කෙනා. අනිත් අයට හරි ලොකුයි, ගෙවල් දොරවල් යාන වාහන ළමයි. ඒ තරම් ලෝකයක් නෑ. මයි ලයිෆ් කියලා කියන්නේ සමහර අය. මගේ ජීවිතේ කවුද? එක්කෝ නෝනා, එක්කෝ මොන ලයිෆ්ද? ලයිෆ් එක නැති වෙනවා සමහරනේ ඒක නිසා. ඉතින් මේ ළමයි එහෙම තමයි, එහෙම කිත්තනවා. ඒක වරදක් නෑ. ඔයාලා පෘථජන ලෝකෙ ඉන්නේ. හැබැයි පට්ටපල් බොරුවක්ද නැද්ද? බොරුවක්, බොරුවක්. කාටවත් ඔහෙලා ආදරේ නෑ. කාට ආදරේ? තමන්ට. තමන්ට ආදරේ නිසා තමයි කට්ටිව එල්ලන් ඉන්නේ. පාළු ඉන්නේ නැත්තම් අවුරුදු අල්ල ගන්නවා නේද? අර බයිට් එක අපි කියන්නේ තියාගෙන ඉන්න පොඩ්ඩ කතා කරන්න, ඇඟිල්ලෙන් අනින්න, කොණ්ඩෙන් පොඩ්ඩ ඇදලා නේද කුලප්පු කරලා ගන්න. මොකද කුලප්පු කරලා ගන්න මේ තමන්ගේ පාළුවට, නැතු වෙන මොකට උන්දර සැප දෙන්න නෙමේ. මට පාළු ඒක, ඔහෙ ඉන්න මට පාළු නේද? මහණෙන් යනකො 100ක් ආච්චි ඔහෙ ගියා. මං කොහොම ඉන්න? ඔහෙ ඉන්න විදිහට ඉන්නව? එහෙම කියන්න එපා, හොඳ නෑනේ. ඉතින් ඒ 100 මලක් මම දැව බණ කියලා අවුරුදු දෙකක් වෙනවා, පහුගිය මාසෙකට කලින් 100ක් මලා. ආච්චි මලේ නෑ, ආච්චි තාම ඉන්නවා. හැබැයි ඉන්නකොට කොහොමද කිව්වේ? ඔහෙ නැත්තම් මං ඉන්නෙත්. වයස බැලුවොත් 76යි. දැන් මේ ආදරයට වයස 76යි. ඉතින් 26 කට්ටිය කියලා එක ගැන අපිට අහන්න දෙයක් තියෙන්නේ. 76ත් මේ කතා අරගන්න බැරුව නම් දෙන්න දුක් විඳින්නේ. 26 30 කට්ටිය කොහොම අතහරින්නද නේ? එහෙනම් මොකක්ද ඕනේ එකට? පිනම ඕන. අතහරින්න නම් පිනම ඕන. පින තියෙන්නේ කොහෙද කියලා දැන් හොයන්න එපා. පින් තියද නැද්ද බලන්න උත්සාහ කරන්න ඕනේ යන්න. මගදී වරදින්න පුළුවන්. යනකොට බාධක ඇවිල්ලා ආයදගෙන යන්නත් පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ මට ඒකට යන්න පුළුවන්ද බැරිද? භාවනාවකට යන්න පුළුවන්ද? පින තියෙනවද නැද්ද බලන්න. භාවනාවකට අයදුම් පත්‍රයක්වත් දාන. එතකොට එහෙන් කතා කරනවා. ආ මේ නෝනා මේ අයදුම් පත්‍රයක් දාලා දෙන. හරි එනං එන්න. තත් බඳින බුරුසුවයි ටූත් පේස්ට් ඒවා මේ වරගෙන කියලා එහේ ලේකම් මහත්තයා කතා කරලා කියයි. හරිද? එන දවසේ ඔක්කොම. දැන් ඉතින් තවත් සන්තෝෂ. දැන් මට කෝල් එකකුත් දුන්නනේ. දැන් නම් නොගිහින් බෑ මොකෝ. ඒ මහත්තයෙක් හරි සිරියාවන්තයි. අනේ කතා කරා යන්න ඕන. දැන් තව ලං වෙලා ආයි කෝල් එකක් දෙනවා. මොකෝ ඔයා හරියට වෙනවද නැද්ද? ඒ දානේ හදන්න එපා. අහගන්න ඕන මේ උපාසකම්මල හරියටම භාවනාවට එනවද නැද්ද කියලා අහගන්න ඕන. දැන් පින තිබුණොත් මොකද වෙන්නේ? ලැබෙනවා යන්න. පින නැත්තම් අකුලක් හරි කැඩෙනවා. හිත යන්නේ අද කැඩෙන අකුල. නැත්තම් කවුරු හරි මැරෙනවා. ඥාතියෙක්. එහෙනම් බලන්න මොකද්ද කරන්නේ? පීනන්න පුරුදු වෙන නම් පයින්න ඕනද නැද්ද? වතුරේට පනින්න ඕනේ. මේ ගොඩ ඉඳන් පීනන්න බෑ. කුඹුරු කොටන්න නම් අමුඩේ ගහගෙන බලමාත්‍යා. ඒ පැත්ත කුඹුරු දිනවනේ. ඔව්. හාල් පුරවරය කියලා කියන්නේ. කුඹුරු නැති වෙන අමුඩ ගහලා බහින්න ඕනේ නැද්ද කුඹුරට? නැත්ත ඉබේ උක කරන්නේ. එහෙනම් මේ වැඩ නිවන් දකින්නත් අපි බහින්න ඕන. අර අර වවුල් ඔල්ලා වගේ ගෙවල් වල ඉල්ලෙන් හරියන්නේ අතාරින්න නැතුව බෑ. හරි. එහෙනම් ඒක සිතට ගන්න. හැබැයි මම මේ කියන්නේ මෙහෙ එන නෙවෙයි, නැවත කියනවා. මෙහෙ නම් එන්න එපා. වෙන කොහේ හරි යන්න. මොකද අපිටත් ඉන්න බැරුව තමයි මේ ඉන්න වියදම සරයි. පවත්වන්න අමාරුයි. ඒ කියන්නේ දැන් වෙච්ච සිද්ධිත් එක්ක මට මේ උපාසකම්ම ලෙපා වෙලා ඉන්නේ දැන්. මොකද ආපු ධර්මයක් ඇවිල්ලා මොකද කරේ? අපේ තියෙන හොඳ හිතත් නැති කරලා තමයි මිනිස්සු යන්න ගියේ පහුගිය දවස්වල. අපි කියන අර මේ කන්න දීපු අත අපා කාලේ යන්නේ. ගුරුවරුන්ගේ අගේ වටිනාකම් දන්නේ නැහැ. ඒ කියන්නේ මෝඩ ගෑනුන්ට මහානකම් දුන්නට පස්සේ උන්දල හැසිරෙන්නේ ගොන්නු වගේ. එතකොට අපේ තියෙන මේ වැදගත්කමත් නැති වෙනවනේ. දැන් ඒ අතිවරයන් වහන්සේ කෙනෙක් ඉන්න සිල්වත් ගුණවත් ධර්මදර කෙනෙක්. මා පින නැති මෝඩ ගෑනු මහාන කරගන්නවා. උන්දලගේ පචකිය කියනකොට ලෝකේ පුරාම කාටේන පාඩුව ලැජ්ජා
මේ ගුරුවරයන්ට ලැජ්ජා. උන්වහන්සේ නම්බුවක් තියෙනවා, තත්වයක් තියෙනවා. අර කට්ටියට තත්වයක් නෑ. ඔහේ ඉතින් අර පොලේ බඩු ඉක්රනවා වගේ තමයි නිතරම කයිවාරුක ගහ ඉඳලා වුරුදුලා ඇවිල්ලා බණ භාවනා මුකුත් නෑ. භාවනා කරපංකම තරහ වෙනවා. ඇයි තරහ වෙන්නේ? අපි මහණෝනේ භාවනා කරන්න නෙවෙයි, කාලබීලා ජොලියේ ඉන්න. මේ හාඳුරුත් එක කරන්න විදියක් නෑ. මෙයා පැය තුනක් භාවනා කරන්නේ කියනවා, අතු ගන්නේ කියනවා, දානි හදන්නේ කියනවා. පැහැදිලිද? එහෙනම් එන්න ඕන කොහොමද? ඒ වගේ ගමනක් කවදර එනවනම් තමන් ඕනම දෙයකට ලෑස්ති වෙලා එන්න ඕන. බෑ කියන්න බෑ. ගුරුවරයා යමක්ද කියන්නේ ඒක කරන්න ලෑස්ති පිට. නැත්නම් ආපසු හැරලා යන්න වෙනවා. මොකද ගුරුවරයා කියන දේ කරන්න නැති වුණා. ගුරුවරයා හිතනවා මෙයා මට වඩා ඉහළින් ගියා. නැත්නම් යానක් කෙනෙක්. එතකොට ගුරුවරයා පටන් ගන්න මොනව කරන්නේ? පල නොකිය පලා බෙදනවා කියනනේ. ඒක වරදක් නෑනේ. පැහැදිලිද? එහෙනම් ඒ ගමන එකපාරේ යන්න එපා. හොඳට දැන් gederadi සතිය වඩලා භාවනාක හතිය නෙවෙයි, හතිය නම් දැන් තියෙනවනේ කට්ට මම දැක්කනේ. වඩන්න දෙයක් නෑ ඒකේ. කන්ද නගිනකොටම හතිය එනවා. ඒක කයරන්න සයන්න දාන. මොකද සතිය වඩන්න, සතිය gederadi ඔය කරන වැඩ සිහියෙන් කරගෙන අනිත් මිනිස්සුන්ට දෙස් දොල් තියන්න නැතුව, සාප කරන්න තොට එන හත වැදියන් වගේ කතා කටින් කියන්න නැතුව පරිස්සම් වෙන්න බෑ. ඉස්සෙල්ලා සංවර වෙන්නේ වචනේ. දැන් ගිහිලා නැත්නම් ආරාමෙද කියන්නේ මොනවද? මෑණිවරුන්ට සාප කරනවා, තොපිට එන හතම වදින්න ඕන. එහෙම කියනවා. එහෙනම් gederadi වචනේ සංවර වුනේ නැත්නම් ආරාමයට ආවගල ඉබේ සංවර වෙන්නේ නෑ. gederat ආටවත් කරදරයක් නැතුව ජීවත් වෙලා බණ අහලා භාවනාව පොඩ්ඩක් හරි කරලා වැඩසටහන් වලට ගිහිල්ලා පුරුදු වෙලා අන්තිමට ඕන එන්න. ඒතර ගුරුවරයාට ලේසි, ගෝලයාටත් ලේසි. නැත්තම් දෙවනි ලෝක යුද්ධය වගේ. ගුරුවරයා එකක් කියනවා, ගෝලයා තව එකක් කියනවා. හරි, එහෙනම් මේක පිළිවෙලකට යන්න ඕන පින්වත්නි. ඒ නිසා මේ දේශනාවට අනුව දැන් අපිට තේරණ එකක් තමයි මේ හිත දියුණු කරන්න. මොකක්ද දියුණු කරන්න ඕන? හිත. කය නෙවෙයි. කය දියුණු කරන්න දැන් තියෙනවනේ, දැකලා තියෙන. අර ජිම් කියලා ගහලා තියෙන. ඒවට කියලා අර යකඩ ඉස්සුවම කය පුෂ්ටිමත් වෙලා මේ මස් වේම හෙරමෙට පණිනවා. එතකොට හිතන මේක තමයි වැඩේ. මොකද්ද? ඇඟ හදපු එක. අමාරු මේක මොකද්ද? හිත හදන එක. ඇඟ නම් හදා ගන්න බුලා ඒවයි පිටි වර්ග බොන්න දෙනවා, විටමින් බොන්න දෙනවා, ඒවා බීලා අර ටික උස්සනකොට ගන්නට හැදිලා එනවා. ඒක අමාරු නෑ කියන්නේ. ඔය ටිකක් අමාරු වෙයි ඒත් හැදෙනවා. හැබැයි හිත හදන්න බෑ එහෙම. ඒක අරකෝ වගේ ශුන්‍යාගාරයකට, හිස් තැනකට, ගහක් යටට, දැන් මේ තියෙන ආරණ්‍ය වගේ තැනකට ගිහින් නිදහසේ තමන් සතිමත් වෙනවා. සාමාන්‍ය අපි කියන හුස්ම රැල්ලට සතිමත් වෙනවා. හුස්ම රැල්ලට සතිමත් වුණාට පස්සේ තමන්ට එක දෙයක් දැනෙනවා, හුස්ම වැටෙන බව. මෙච්චර දවස් ඒක දැනෙන්නේ නැහනේ. දැන් ඔය ඇවිදිනකොට, කන දොරනකොට, කතා බහ කරනකොට මතක හුස්ම ගන්න බව. නිකන් කියන්න බලා ගෙදරදී මතක් වෙනවා හුස්ම ගන්නවා කියලාවත් නැහැනේ. අපි ඔහේ හුස්මක් කටක් ගන්න වෙලාවක් නැහැ කියලා වැඩ කරනවා. දැන් මේ භාවනාදි වෙන්නේ හුස්ම ගන්න බව දැනෙන්න ගන්න. දැන් මමත් ජීවත් වෙනවා කියලා මට දැනෙන්න ගම. කො එකක් වැටෙනවා, හුස්ම ඇතුල් වෙනවා, අනිත් එක පිට වෙනවා. ඇතුල් වෙලා නැතරුණු තේත් බලන් ඉන්නවනේ මොකද ඒකට උනේ කියලා. මැරිලත් දන්නේ නැහනේ. ආවේ නැහනේ. හරි, ඒක නොතේරෙන අයට ඔන්න ආයි තව බෙහෙතක් දෙනවා. ඒ තමයි පිම්බීම හැකිලින. තම හුස්ම දිහා බලගෙන යනවා විතර එනවා පේන්නේ. බය වෙනවනේ. ඊට පස්සේ බලන්නේ බඩේවත් නැද්ද ඕක? බඩ පිම්බෙනවා හැකිලිනවා. ඔන්න ඕක ගුරුවරු කියා දෙනවා, ඒක මුලක් අල්ල ගන්න, පොට පාද ගන්න කියනවා. ඒක පාද ගත්තට පස්සේ දැන් තේරෙනවා මම සිතිය පිහිටවන්න ඕනේ මේ ස්වභාවිකව වෙන හුස්ම රැල්ලට. නැත්තම් පිම්බීම හැකි බලෙන් පුම්බන්න ඕනේ නැහැ, බලෙන් අකුලන්න ඕනෙත් නැහැ. හුස්ම ගන්නකම් බඩයි පිම්බෙනවා හැකිලෙනවා. අපිට කරන් තියෙනවා නටන්න දෙයක් නැහැ, නිදහසේ දිහා බලන් ඉන්න. හැබැයි අපිට ඕන නටන්න මුලින්ම. නිකං ඉඳලා පුරුදු නැති නිසා හිත නලියනවා. කය නෙවෙයි හිත නලියනවා. ඊට පස්සේ කයත් නලිය, ඔළුව කහනවා, බඩ කහනවා, එක එක තැන් කහනවා. මේ හරියන්නේ නැහැ වැඩේ නම්. කසන රෝගයක් හදනවා. භාවනා පටන් ගත්තොත් මොකක් හරි දෝෂයක් තියෙනවා මේකේ. මේ ගුරුවරයාගේ වරදක් හරි භාවනාවේ වරදක් හරි එක වාඩි වෙච්ච මේ කුසන් එකේ වරදක් වෙන්නේ නැති. ඇයි කසන්නේ එකනේ? ඇයි හේතුව? නිකං ඉඳලා පුරුදු නැති නිසා මොනවා හරි කරන්න ඕන නේද? නැතන් ටියුබ් ලයිට් එකේ ඇස් ඇරලා හරි වහන්න ඕන. ඇස් පියම් දලා හරි යන්නේ නැහැ. මල් අරන් ගින්න දන්නේ නැහැ නේ. අනිත් අය භාවනාවට අපු කට්ටි.
පුට්ට කැස් පහන්ඉන්න මල්ල දිහා පොඩ්ඩක් බලන්න, මල්ල තියෙන අයිත් වහගන්න. එනිසා මලු රත්තරම් බඩු ඔක්කොම ගෙදර හරි සේප්පු හරි දාලා එන්න ඕන. නැත්තම් මෙතන තියාගෙන ඔක්කොරන්න බෑ, හරි බයයි. මම මේ කිව්වේ මූලිකව භාවනා කරන එක්කෙනාට හිත හරිම චංචලයි. ඇයි චංචල? කෙලෙස් බරගතිය වැඩි, පුරුදු නෑ. ඉස්සෙල්ල පුරුදු කරන පැයක් විතර වාඩි වෙලා ඔහෙයින් අර කියන කාරණේ බලන්න. හැබැයි එකම බැලෙන්නේ නෑ, හිත හැමෙයි කමක් නෑ. දැන් මොකද පළවෙනි පාඩම අපි දෙන්නේ භාවනාවට ගියාම අපිට? ඉස්සෙල්ල පැයක් වාඩි වෙලා ඉන්න, හෙල්ලෙන්න නැතු. කොහමරි ඉන්න බලන්න. කොහම දිගට යනකොට මේ හරක උපමාවට, කුළු හරකට උපමා කරනවා මේ හිත. හරක අල්ලන් ආවට පස්සේ කඹේ දිග තියෙන තාක් මු දුවනෝ පයින්නෝ අපිට අනින්න එනෝ. ඒ එන්නේ ඇයි? කුළු ගති. කුළු ගතිය ටික ටික එන්න අඩු වෙන මිනිස්සුත් එක්ක ඉන්නකොට. එයා මෙහෙම දුවලා හෙම්බත් වෙලා වෙලා දැන් අර කනුවට කඹේ ඉතිලා ඉතිලා බෙල්ල තද වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා ගිහිල්ලා ඔළුව අත ගාලා වතුර ටිකක් දීලා මේ හරකව මොකද කරේ? යාලු කරගත්තා. එහෙනම් මේ කමටහන තමයි කනුව. ඒකේ බැඳපු කඹේ තමයි සතිය, සිහිය. අර හරක තමයි හිත. සිහිය විසින් හිත ඇදලා තියන් ඉන්නවා, කඹේ බැඳලා තියන් ඉන්නවා වගේ. හැබැයි දුවනවා. නතර වෙලා ඉන්නේ, දුවනවා. දුවද්දි දුවද්දි මේ අල්ල ගන්න. සතිය විසින් යන්න දෙන්නේ අය ගේනවා. යනවා ගේනවා. හිත පිට යනවා අය ගේනවා. කමටහනට. කමටහන අපි කිව්වා හුස්ම ගන්න. එතෙන්ට ගේනවා. අන්තිමට ඒකටම වෙලෙනවානේ. ඒ කියන්නේ හොඳට අනුබන්ධන අවශ්‍යයෙන් ඒ අරමුණම ගන්න පුරුදු වෙනවා. වෙන කොහෙවත් යන්නේ නැති තත්ත්වයට ආවට පස්සේ සමාධිය බලවත් වෙනවා. දැන් ඔකට ආසාවක් එන්න ඕන. මම මේ කියනකොට ඔබට නිකන් කෙල ගිලෙන්න ඕන. මොනව කරන්නේ? භාවනා කරන්න. ඒකයි මම මේ කියන්නේ. අපි නොකර කිව්වොත් වැරන්නේ නැහැ. හොඳේ අපි කරලා ඕන මේක කියන්නේ. නැත්නම් වැඩි බණක් වෙනවනේ මේක. සහ ඒකේ ගැම්මක් නැහැනේ. කොහොමද කියන්නේ සාදරයෙන් මම ඒක කරේ නැත්තම්. මම නොකරපු දෙයක් මම බණකට කියනකොට ඒක සමහරට අහන අයට දැනෙනවා මේක නිකන් පොතේ බණ. අද පොතෙන් විතරක් නෙවෙයි මේ බණ කිව්වේ. ඔබට කරන්න පුළුවන් දෙයක් මම මේ කියන්නේ. එහෙනම් ගෙදරදී පටන් ගන්නවා. ගෙදරින්දන් පටන් ගන්නවා. මොකද පටන් ගන්නෙ? කවුරුත් නිදි වෙලාවට පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝම නිදන රාත්‍රි. මා නොනිදන වෙලාවක් වෙන්න ඕන. සිත අවදි වෙන්න ඕන. රෑ 12ට විතර හොඳයි. යක්කු මනාලගේ. ගස් නැගෙන වෙලාව වුණත් කමක් නැහැ. මේකට වෙලාවක් කලාවක් තියද? භාවනා කරා. රාහු කාලයේ බලන මේක පන්නන්න. රාහු කාලයේ භාවනා කරොත් රාහුට අහු වෙනවා. මරුස්ත්‍රින දිසාව බලන් භාවනා කරන්න හොඳ නැහැ, මැරෙනවා. එහෙමද? නෑ. එයා බුදුරජාණන් වහන්සේ නැගෙනහිර පැත්ත බලාගත්තේ ඇයි කියලා සමහරු අහනවා. ඒක තමයි ධර්මතාවය. ඒක සංකේතය. ලෝක චාරිත්‍රයට ගරු කරලා භාග්‍යතුන් වහන්සේ ඉර නැගෙන පැත්තට හැරුණා. ඔයලට පුළුවන් නම් හැරෙන්න. නෑ, ඔළුව දාන්න ඕන කොහෙද නිදානකොට? බටේරට දාන්නේ නැහැ නේද? නැහැ. හැබැයි දාන උනො මොකද කරන්නේ? ඉඳා ගන්න නැතු ඉන්නවද දානවද? දාලා හරි ඉඳා ගන්න. ඒක අනිවාර්ය නැහැ. පුළුවන් නම් නැගිනට පැත්තට හැරෙන්න. තව එකක් තියෙනවා. දැන් දකුණු අත උඩේ වම් අතම තියන්න. එහෙමද තියන්න? වම් අතට දකුණු අත තියන්න. දැන් මට පැටලලා තියෙන්නේ කියලා මේක දෙපැත්ත. ඔව් වම් අතට. පැටලුනොත් මොකද වෙන්නේ මහත්තයෝ? ප්‍රශ්නයක් නැහැ. අත තියෙනවනේ කොහේ හරි. අත නැත්තම් තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. වම අත තියෙන දකුණ නැහැ. ඒතර මොකද? බය වෙනවා භාවනා කරන්න ගියා වම අත විතර එන්නේ දකුණ නැති වෙලා. වෙන්න පුළුවන්. සමහර වෙලට ඔළුව නැහැ කඳ විතරයි. ඇත්තටම නෙවෙයි. වැටෙහෙ නැහැ ඇටි. නැති වෙනවා. ඇඟ නැහැ වගේ දැනෙනවා. ඉතින් අතක ගාලා බලන පාදකම් මේක ගැළවිලා ගිහිල්ලා තැන්. ඇයි දැනෙන්නේ? හිත සංසුන් වෙන්න වෙන්න, කෙලෙස් ගැලවෙන්න වෙන්න මේ බර කයේ බරපව නැති වෙනවා. ඉතින් බය වෙන්න එපා. මේව ගැලුණාද නැති වෙලා ගියද මට ප්‍රශ්නය. මොනවා වුණත් ඔහි බලාගෙන ඉන්න පුළුවන් හිතක් හැදුනොත් තමයි නිවන් දකින්න දත්තර යන්න පුළුවන්. නැත්තම් බෑ. නැත්තම් මදුරුව ආවයි කියලා නැගිටින භාවනාවක්. මදුරුවත් එක්ක මේක කරන්න බෑ. එහෙම බැරි නම් මූලික අවධිය කරන්න ඕන මොකද්ද? මදුරුව එනවට. ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනිම හොඳම ක්‍රමය තමයි මේ තියෙන තෙල් වර්ග, පැංගිරි තෙල් වර්ග. ඒවා ඇඟේ ගා ගන්න. ඒව තියෙනවා සිද්ධාලේපවලත්. ඔය තෙල් දාලානේ හදන්නේ ඒක. ඉතින් තෙල් හොයා ගන්න බැරි නම් සිද්ධාලේප ටිකක් ඔය නහය පැත්තේ, දෙපැත්තේ එහෙම ඇවුඩ එහෙම ගන්නවා.
වැඩිවෙලා භාවනා කරන්න වෙන්නේ. දැන් මදුරුවක් දුවනවා, අම්මක් දුවනයි, සිද්ධාලේප ගාලා අනවශ්‍ය දැන් ඒක බෙල්ල දෙපැත්ත ඔය ගාගෙන නැත්තම් කියලා ඇත්තම ගාවි හොඳේ. මම වීලුවට ගිනා කරන කට්ටිය අත් දෙකේ කකුල්වල ගා ගන්න පේන තැන්වල. ඉතින් ඊට පස්සේ මදුරුව එන්නේ නැහැ. ඒක දැන් මදුරුවට බැනලා භාවනා නවත්වන්න බෑනේ. එයාට මොකද මදුරුව දැන් එන්නේ නැහැ. හරි දැන් වැඩි. දැන් මැස්ස වෙනවා. මැස්ස කටේ යනවා, නහය යනවා. අමාරුනේ. හරි ඒක දෙකටම හොඳ වැඩි තමයි net එකක් දාලා. දැන් මෙහෙට පූජ කළා භාවනා net 10ක් විතර. අර පොඩි කූඩාරමක් වගේ. හරි ප්‍රයත්නයක් දරලා ඕන ඇතුළට යන්නත්. නේද? පොඩිනේ. ඉතින් අර සිප් එක අමාරුවෙන් අරගෙන පයින්නෝ. පැන්නට පස්සේ එන්න හිතෙන්නේ නැමකො. හරි අමාරුනේ පැන්නෙත් උකට. ඊට පස්සේ පැයක්වත් අමාරුවෙන් හරි ඉන්න අරගෙන දොර මේ වහගෙන. ඇතුලේ සිප් එකක් තියෙන එක දෙකම එකට තියෙන්නේ. මෙහෙම ඇතුළට ගිහලත් වහන්න පුළුවන්. වහලා දැන් බලබ් බැඳෙන කල්පනා කරන දැන් ආය යනවද ඉන්නවද? ප්‍රශ්න එන ප්‍රශ්න මම කියන්නේ. නෑ ප්‍රයත්නේ න්‍යාය අප්පා කොහොම අමාරුවෙන් රිංගුවේ. රිංගපු එකටවත් ඉන්න ඕන. කියලා එයා පැයක් විතර ඉන්නකොට එයාට වැඩෙන්න ඉඩ තියෙනවා. ඒකත් හොඳ ක්‍රමයක්. ඒකයි කොටු කළානේ කූඩාරමකට පොඩි ඉඩකට. ඒ ඉඩේ එයා හිත හදාගන්න බලනවා. දැන් ඒ දීපෝයට පින්ද නැද්ද? පින් ඇයි? ඒ භාවනා යෝගිය සුවසේ භාවනා වඩනවා. එතකොට මේ කුරුල්ලෝ කෑ ගහනකොට සමහර අය කියනවා මට භාවනාව කරන්න බැ. මෙයා යනවා ගහක් ගහක් ගානේ කුරුල්ලොන්ට කියනවා මම මේ පැයේ භාවනා කරන තොපි කට ඇරලා අහුවෙන්න එපා. කාටේ කියන්නේ? කුරුල්ලොන්ට නිවේදනයක් දෙනවා. උන් ඉඳීද? උන් ඉන්නේ නැහැ. දැන් භාවනා වෙන්න ඕනේ මොකද? කුරුල්ලෝ අඬන එකත් භාවනාවක් වෙන්න ඕනේ. එහෙම වුණොත් සාර්ථකයි. එහෙනම් අපිට සිද්ධ වෙන මුළු ලෝකෙම සද්ද නැති වෙනවා ඉඳලා තමයි අපිට භාවනා කරන්න වෙන්නේ. කවදාවත් වෙන්නේ නැහැ එහෙම. හරිද? එහෙනම් ලෝකේ තියෙන සද්ද තිබුණාවේ අපි ඒවත් එක්ක යන්න ඕනේ ඉස්සරහට. ඒව හෙද්දෙන්. ඒව ගෙවෙන බව තේරෙන තුරු ඇහෙනකොට. දැන් ෆෑන් එකක් අරගෙන උඩට බලන් ඉන්න බලන්න මොකද ෆෑන් එකට වෙන්නේ කියලා. අතොරක් නැතුව මේක රයක් නැහැ වෙනස් වෙවි කරකැවි කැවි යනවා. ඒකත් කමටහනක් නෙවෙයිද? ඒක කමටහනක්. කුරුල්ලෝ ගෑ ගහන එක කමටහනක්. ධාරි පුත්‍රයන් වහන්සේ ගෝලියට දෙන භාග්‍යතුන් වහන්සේ කමටහනක්. පොතේ නැහැ නේ වා නේද? සමසතරිස් කර්මස්ථානවල ඒක නැහැ. කොහෙද තියෙන්නේ? ඒක භාග්‍යතුන් වහන්සේ දෙන එකක්. නෙළුම් මලත් ලස්සන එකක් මවල දෙනවා. වැලි කොටක ගහන් බලන් ඉන්නවා. වේලිලා පරවෙලා යනවා. එහෙම රහත් වෙනවා. එහෙනම් කමටහනක් නොවන දෙයක් නැහැ. ඕනම දෙයක් අපිට කමටහන් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි අර කුව ප්‍රඥාව තියෙන්න ඕන. දැන් තමන්ට දෙයක් අහිමි වෙනවා. ඒකත් මොකද්ද? කමටහනක් තිබුණ දේ ප්‍රියමනාප දේ ඒක නැති වුණා. ඒ නැති වෙච්ච දවසේ සාමාන්‍ය කෙනෙක් කරන අඬන එක වැළපෙන එක දොස් කියන එකනේ. ප්‍රඥාවන්තය හදාගන්නවා නැති වෙ නැතිවුණු දෙයක් නැති වුණා. ගෙවිල යන්න තිබිච්ච දේ ගෙවිල ගියා. දැන් අවසානයි. එහෙනම් අනිත්‍යයි කිව්වේ ඕක තමයි. දැන් බණවලට කියන අනිත්‍යයි කියලා. දැන් තමන්ගේ දේ නැති වෙලා බලනවා නම් අනිත්‍යද නැද්ද? අනිත්‍ය. අනුන්ගේ ඔක්කොම අනිත්‍යයි, මගේව නිත්‍යයි. එතකොට අනුන්ට මොන වුණත් අපි උඩපැන පැන ඉන්නවා. තමන්ට වෙච්ච එක මම පොළොව පලාගෙන යන්න හදනවා. පොළොවේ පස් කන්න හදනවා. ඇයි? දරාගන්න බෑ. එහෙනම් ඕනම දෙයකට ලෑස්ති හිතක් හැදෙනවා විපස්සනා කරොත්. මොකද්ද භාවනා නම? විපස්සනා භාවනා. ඒක කරන්නේ. ඒක දකින්න තියෙන්නේ. ඇහෙන දකින්න රූප, ඇහෙන සද්ද, ගඳ, සුවඳ, රස, පහස ගෙවි ගෙවි යනවා කියන ධර්මතාවය දකින්න ඕනේ. එහෙනම් ඒක දකින්න මේ පින්වතුන්ලාටත් මරද ගහමුල ඉඳගෙන හරි වාසනාව ලැබේවා. තවිට ලැබුණොත් මීතිරිගල පැත්තට යන්න හොඳයි. ලැබුණොත්. එහෙම ගියොත් අපිට මේක හොඳට අත්දකින්න පුළුවන්. මොකද ඒ ආචාර්යයන් වහන්සේලා අපට අවවාද කරන ගුරුහරුකම් දෙනවා. පැයක් දෙකක් අපි වෙනුවෙන් යොදාගෙන. ඒක ලොකු දෙයක්. මොකද කල්යාණ මිත්‍රෙක් අපිට කතා කරනවා කියන්නේ කොච්චර සතුටුද නේද? එහෙම තියෙනවානේ. ඒක දැනෙනවා. ඒක දැනෙන්න නම් අපිට මෙහෙමයි, වැස්සේ වටිනකම දැනෙන නියගේ දැනෙන්න ඕන. නියගේ දැනුනමනේ වැස්ස ඕන වෙන්නේ. දැන් ගුරුවරු නිතර නැති වෙනකොට තමයි අපිට ගුරුවරුන්ගේ වටිනාකම් දැනෙන්නේ. කල්යාණ මිත්‍ර හැමදැනම හිටියනම් මේක තේරෙන්නේ අපිට. නැහැනේ හැමතැනමනේ. පැහැදිලිනේ. එහෙනම් කල්යාණ මිත්‍රේ කම් වෙච්ච තැන බොහොම ආදර ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරන්න ඕන. කොයි වෙලාවකත් කල්යාණ මිත්‍රයගේ වැරදි හොයන්න නෙවෙයි අපි යන්න ඕන. කල්යාණ මිත්‍රයගෙන් ගත හැකි හොඳම දේ ගන්න. මොකද පෘථජ්ජන හැමෝගතම පොඩි පොඩි වැරදි තියෙන. ඒව හොයන්න ගියොත් අපිට කවදාවත් මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්න
ලැබෙන්නේ වැරදි නැති කෙනෙක් ලෝකෙ නැති නිසා. හරිද? අපිට කරන්න තියෙන්නේ මුතුමැණික් වගේ වටන දේවල් තිබුණොත් කොහේ හරි ගන්නවා. අඟුරු කෑලි, ගල් කෑලි තිබුණොත් පයින් ගහගෙන යන වැඩක් නැහැනේ. ඒවා අයින් කරනවා. රන් රිදි මුතුමැණික් තිබුණොත් මල්ලට දාගෙන යනවා. නැත්තම් මෙහෙම වෙනවා. දැන් ඔය තියෙන හනිමිටි කතාව අහලා තියෙන්නේ? මන්ද නැහලා නැද්ද කියලා. දේශනාවක තියෙන්නේ මේක තියෙන දීඝනිකායේ පයාසි රාජන් සූත්‍රය. දැන් සමහර අය කියන අපි එදා ඉඳන් කරපුවා අපිට මේ අතහරින්න බෑ. අපේ අපේ අත්ත නත්ත පනත්ත කිරිකිත්ත කියපුවා මේ. ඒ කියන්නේ දැන් සයන්නාස කෙනෙක් හිටියා. උන්වහන්සේ පිණ්ඩපාත යන කලින් හැමදාම පාත්‍රේ අහසට තියලා බලලා තමයි යන්නේ. ගෝලියෝ කල්පනා කළා අපේ ගුරුන්නාසි යමද්ද කරන්නේ අපි ඒක කළ යුතුමයි. නැත්නම් අපි ගෝලියෝ වෙන්නේ නෑ කියලා පිටිපස්සේ ඉන්නේ උන් ටිකක් මොකද කරන්නේ දැන් හැමදාම දාන්න යන කලින් උනුත් පාත්‍රය උස්සලා බලනවා. පස්සේ ගුරුන්නාසි ඇහුවා තොපි මොකෝ පාත්‍රය උස්සන්නේ? ඔබ වහන්සේ යමක් කරද්ද අපිත් ඒක කළ යුතුනේ අපි ඒක කරනවා කියලා. තොපි දන්නවද මම මොකද මේක කරන්නේ? යකුණේ මගේ පාත්‍රේ හිලක් තියෙනවා. ඒ හිල හොයාගන්න විදියක් නෑ අවුවට ඇල්ලුවේ. අවුවට අල්ලලා පිණ්ඩපාත යන කලින් හිල වහ ගන්නවා යිකෝ ඇඟිල්ල තියලා. නැත්නම් හොදි බේරෙනවනේ. මං ඒකට තමයි මම මේක කරන්නේ. තොපි මොකට යොක් කරන? තොපි ඒව හිල් නැහනේ. ඒ වගේ මේ කරන කරන එක දැකලා කරන්න යන්න ඕනේ නැහැ. ගතානුගතික වෙන්න එපා. දෙන්නෙක් ගියා. ඒ දෙන්නට මුලින්ම තිබුණේ හන මිටි. හන කියන්නේ අර මේ පට්ට වර්ගයක්. ගහක පොත්තක්. ඔය මොන හරි වැඩක් කරනවා වෙන්න පුළුවන්. බඳින්න හැම ගන්නවනේ. ඉතින් මේ මිටියක් කියන්නේ මල්ලා. ඔළුවේ තියා යනකොට ගොඩාක් දුර ගියාම අනිත් එකන පුළුන් හම්බ වුණා. කිව්වා යාළුවා මේ හනවලට වඩා පුළුන් හොඳයි මම පුළුන් ගන්න ඔයා ගන්න. බෑනේ ඉතින් මේ ගොඩාක් දුර ගෙනාවනේ ඔයා ඉතින් පුළුන් ගන්න මම නම් ගන්න නැහැ කියලා එයා ගියා. අම රිදි හම්බ වුණා. අප්පා ගොඩාක් දුර දැන් හන මිටි අරන් ආව දැන් නම් බෑ. අර රිදි ගත්තා. රත්තරන් හම්බුණා. ඒත් බෑකෝ. ඇයි බෑ? මේක ගොඩාක් කල් ඉඳන් මම මේ කරේ තියා ආපු හන මිටිය මේක අතාරින්න බෑ. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ අගණ උපමාවක්. මේක කියනවා ගොඩාක් කල් ගෙනාවා කියලා මිත්‍යා දෘෂ්ටිය තියන් ඉන්න ඕනේ නෑ කියනවා. ඒ රජතුමාට කියන්නේ අතාරින්න. නැත්තම් රත්තරන් රිදී මුතුමැණි කම්බ වෙන්නේ නෑ. ඒවට පයින් ගහගෙන යනවා හන මිටිය මුස්සගෙනනේ. එහෙනම් අපිට යම් සාරවත්දයක් ලැබුණු වෙලාවේ අපි අර නොවටිනා කාමය අතහැරලා ධර්මයට යන්න ඕන. නැත්තම් මැරෙනකම් කාමය. වැරදිරි තන කාමයේ කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම. ඕක දා යන්න බැරුව ඉන්නවා කියන හන මිටිය ගත්ත කෙනාට වඩා අන්තද නැද්ද? අන්තයි. මොකද රන් රිදී මුතුමැණික් වලට වටින දහම තියෙනවා. ඒකට පස්සහරවල අර පැත්තට හැරලා ඉන්නවා කාමයේ පැත්තට. සයන්නාසලට ඕන නිවන් දකින්න අපි නම් දැම්ම නිවන් දකින්නේ නෑ. හරියට මේ අපිට ඕනට වගේනේ. එහෙනම් මේ අපිට ඇති වෙච්ච උනන්දුව මේ දායක සභාවටත් ඇති වෙන්න අවශ්‍යයි. එහෙනම් දේශනාවෙන් කිව්වා හැන්දලුණු රස දන්නේ වගේ. දැන් අමාරු වගේ පේනවා. ඒක එක්කෙනා විශීසි පහත් වෙනවා දැන්. මේ කියන්නේ ලේ ගමනාගමනේ ටිකක් අඩු වෙවි එන්නේ. ඒ නිසා මම ආයෙ මුලට ඇවිල්ලා ඉවර කරනවා. මොකද්ද මුලට එන්නේ? හැන්ද දන්නවද ලුණු රස? උපාසක අම්මා දන්නවද ලුණු රස දන්නවනේ? හරි එහෙනම් හැන්දි ගෑවට කොච්චරවත් අවුරුදු 50ක් ඇඳි ගෑවත් හැන්දට රස දැනෙන්නේ නැහැ වගේ. මෝඩයාට බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ ළඟ හිටියත් වටිනකමක් දැනෙන්නේ නැහැ. දහම දැනගන්න වෙන්නේ නැහැ. ඔය ඉස්සර හිටියලු උපාසකේ රහතන් වහන්සේනෙක් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. හැමදාම ආනවලු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා මොන වගේ හැඩරුවවත් කියන්න මට අඳුනගන්න. ඉතින් කිව්වා ඒක එහෙම කියන්න බෑ මහත්තයෝ. ඉතින් අඳුනගන්න ඕනේ තමන්මනේ. ඉතින් තුන් පාරක් විතර අහන කසල ගෝලු සමහර මෝඩයොන්ට පස්සෙන් ගියත් රහතුන්ව තේරෙන්නේ ඒ කිව්වේ කව මේ මිනිහට තේරෙලා නෑ. ඒ කිව්වේ මොකද්ද? මේ ඔබ පස්සේ යන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ කියලා කිව්වේ. ඒකවත් තේරුනේ නෑ. උඩ බලන් ඉන්නෝ දැන් තේරෙන්නේ නෑ. ඒ වගේ කොච්චර ළඟින් හිටියත් උතුමන්ගේ අර හාමුදුරුවන්ට වගේ ධර්මේ වැටහෙන්නේ නෑ කියලා. හැබැයි දිව සූප රස දන්නා වගේ ශණෙන් ප්‍රඥාවන්තෙක් ශණේකුත් ඇති ධර්මය දැනගන්න. අපි කිව්වා භාග්‍යදාරු චීරිය සොයන්නාස. උන්වහන්සේ අර කතා ටික ඇහුවා මොනවයි? දැක්කොත් දැක්කා, ඇහුවොත් ඇහුවා, දැනුනොත් දැනුණා, ඉච්චරයි, හිතුනොත් හිතුණා, එතන ඉවරයි. කවුරුත් නැහැ. රහත් උනා.
බොම් කෙටි දහම් පද ටිකක්වේ පාරෙම රහත් වුණා, පාරෙම වැන්ද, පැවිද්දිල්ලුව දෙන්න විදියක් නැහැ, සිවුරු නැහැ, සිවුරු හැන්න ගියා, පිරිනවම් පෑ ගොනෙක් ඇනලා පිරිනවම් පෑ කර්මපාක. හැබැයි වෙන්න ඕන දේ වුණානේ, ආයි තොරන් ගහන්න දෙයක් නැහැ. උන්වහන්සේ රහත් වෙලා වහාම ධර්මය අවබෝධ කරපු තුමන්ගෙන් අග්‍ර වෙන්නේ මේ දාරුචීරි රහතන් වහන්සේ. අසූ මහ ශ්‍රාවකයන් කෙනෙක්. හැබැයි වඳින්න පුදන්නවත් වෙලාවක් ලැබුණේ නෑ, අඩුමතරම් සිවුරක් පරවන්නවත් ලැබුණේ නෑ. දර සිවුර පිටින්ම තමයි පිරිනිවන් පාල තියෙන්නේ. උන්වහන්සේ පූජනීය වුණා. හේතුව ප්‍රඥාව, වහා ධර්මය දැනගත්තා. ඒ වගේ තමයි සන්තති අමාත්‍ය. එයාට යුද්ධයක් සංසිඳෙව්වා කියලා ගමක රජතුමා දෙනවා දවස් 7ක රජකමක්. අපිට ලැබුණා මොකද අපි කරන්නේ? අපි කැමති විශේෂ අපි තම ඉස්ට්‍රීම් කියලා ඉස්ට්‍රීම් බලන්න ඕන නම් මෙයා ඉස්ට්‍රීම් වට කරගෙන නටනවා, නැටුම් බල බල ඉඳීවි. රට පාලනය කරන්න නැටුම් බලන බස් 7යිනේ. බොන්න කැමති කෙනෙක් රජු නැහැ කියන්නේ. බෝතල් ගෙනල් වට කරගෙන බොයි. මෙයා එහෙමයි. මෙයා බොනවා, නැටුම් බලනවා. ඒක නාට්‍යාංගනාවක් හිටියා. ඉතින් ඉංගසුම ගත හැකි මිටින වගේ ඉන්නේ ඉතින්. එයා හරි ප්‍රියයි. එයා දිහාම් බලාගෙන දැන් මෙයා දවස් 7 හිටියා. 6 වෙනි දවසේ හැන්දෑවේ බීලා මත් වෙලා ඇතු පිට යනවා. භාග්‍යතුන් වහන්සේ මුණට හම්බ වුණා, ඔළුව වණන් ගියා. භාග්‍යතුන් වහන්සේ හිනා වුණා, සිනා පහල කළා. අර රැස් පිහින ධාරාව පිට වුණා. ආනන්ද රුණාසේ ඇහුවා, නිකන් හිනා වෙන්නේ නැහැ නේ බුදුවරු, සිනා පහල කරන්නේ නැහැ නේ. ඇහුවා ස්වාමීනි ඇයි කියලා. ඔය දැන් මත් වෙලා ඇතු පිට යන ඇමති හෙට රහත් වෙලා හෙට පිරිනවම් පානයි. අනේ හරි පුදුමයි. මිත්‍යා දෘෂ්ටික රැස් වුණා, ඔය බොරුවක් ඕක නම් හරියන්නේ නැහැ, ඔය බේබද්ද කොහොමද රහත් වෙන්නේ රීතිය. එකතු වුණා නින්දා කරන්න. සම්මාදිට්ඨික ඇහුවා, අනිවාර්යෙන් හෙට හොඳ බණක් අහන්න පුළුවනි, ආශ්චර්යයක් බලන්න පුළුවනි යමු කියලා එකතු වුණා. වැඩේ හරි හත් වෙනි දවසේ අර ගෑනු ළමයා නටලා නටලම මහන්සියෙන් මැරුණා. මැරලා වැටුණා. පුදුම දුකක් සංවේගයක් ඇති වුණා. දරා ගන්න බැ අඬ අඬ ගියා. කොහෙද? භාග්‍යතුන් හම්බෙන්. ඊළඟ දුක කිව්වා. භාග්‍යතුන් එක බණපදය දේශනා කළේ. ඒ දේශනා අහනකොට එතුම රහත් වුණා. ගිහිවම රහත් වෙලා ගිහිව මහසට පැනලා ප්‍රාතිහාර්යයක් පින්නලා අහස්තියෙන් පිරිනුවන් පෑව කවුද? සන්තති අමාත්‍ය. මහා වෙලා ගියාද? නැහැ. එන ප්‍රඥාවන්තයන්ට දහම ඇහෙන්න විතරයි ඕනේ. ඒ ඇත්තන්ට ඒක අවබෝධ වෙනවා. ඒකට ජාති ආගම් කුල මල ભેදයක් නැහැ. රටවල් ප්‍රශ්නකුත් නැහැ. උපතින් බෞද්ධ වෙන්න ඕනෙත් නැහැ. ඒ නිසා ඒක තමන්ගේ ප්‍රඥාව මතමයි තීරණය වෙන්නේ. ඔන්න ඔය ગાථා දෙක ගලප ගන්න අපේ දේශනා මාලාවෙත් දේශනා දෙකකට ගන්න ඕන එකක්. අද ඉතින් වෙලාව ගොඩක් තිබිච්ච නිසා එකම දේශනාවකට ගලපගත්ත බව අපේ ශ්‍රාවකයෝ දැනගන්නට. එහෙනම් මේ සපමිනි සියලු දෙනාට සන්තෝෂද දුකද? දැන් තරහෙන්ද ඉන්නේ මාත් එක්ක? නෑ නෑ, තරහ වගේ නම් ඉතින් ඒක කියන්නේ නෑනේ කොහොමත්. එහෙනම් පොඩ්ඩ හිනා වෙලා පෙන්නන්න සතුටු නා. සිනාවක් දක්වන්න නේද? සිනා නොමසෙන් දසන් දක්වා එහෙමනේ කියන්නේ. එහෙමයි කියලා බෑ නේද? හිනා වෙන්න එපා. එහෙම මෙහෙමයි ඉතින් කොක්කන්ලා හිනා වෙන්න එපා. යන්තම් hina වෙන්න. දැන් එහෙනම් සන්තෝෂ නම් මෙතන නතර කරමුනේ. මොකද හෙට උදේ කැඳ ඕනේ, උදේ දානිත් ඕනේ, නැත්නම් ඒකත් නැති වෙනවා. දැන් සිල් මෑන මට බණි ඔබ වහන්සේ බණක් කියලාන්ද අපිට කැඳත් නැති වුණා. හරි. ඇතිනේ සතුටුයිනේ. සතුටුනේ බණ වලට ඇති කියන්නේ හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳයි ඔබ වහන්සේගේ කැමැත්ත. හරි සාදු කියන්නේ නේද? හරි. ඉතුරු කොටස හෙට. හෙට දවල්ට විතර ඕනනම් කැමති නම් විතර. ඒත් ඔය කට්ටිය ආරාධනා කරොත් දහත් වට්ටියක් හරි දීලා හරි නැතුව හරි කමන්නේ. දැන් නම් දුන්න දහත් වට්ටිය චාරිත්‍රානුකූලව. ඒතර දවල්ට බණ අහන්න ඕනද නැද්ද කවුද කියන්නේ? දායක සභාවෙන් කියන්නේ. එහෙනම් අද රාත්‍රී දේශනාව මෙතනින් සමාප්තයි. දේශනාවෙන් අර්ථවත් වුණා ප්‍රඥාවන්තයා දහම දැනගන්නවා, මෝඩයා ජීවිත කාලෙම ඇසුරු කළත් දැනගන්නේ නෑ. අපට එහෙනම් මේ දේශනාවේ ඒකාන්තයෙන් නිවන පිණිසම හේතු වේවා. දේශකයන් වහන්සේ දැන් පැය දෙකක් අරින් මගේ වෙලා මංක පැය දෙකක් ගන්න. මොකෝ තෙල් පිච්චිච්ච නිසා, ගොඩක් දුරාපු නිසා. හැබැයි අපේ කට්ටිය තෙල් පිච්චිලා තමයි දැන් බලන් ඉන්නේ. මොකෝ මෙච්චරලා නැහැ, ඇයි බන කියන්නේ අපිට? අපි එච්චර දුර ඉඳන් නෙවෙයි, අපි ආයේ මීටර 600ක් දුර ඉඳලා කියලා මෑණිවරු බලන් ඉන්නවා. යාල වෙනුවෙන් නෙවෙයි අද මේ බන කිව්වේ. කවුරු වෙනුවෙන්ද? අපේ මේ දායක පිරිස වෙනුවෙන්. ඉතින් අතිරේක ලාභේ අයටත් කැමති නම් අකමැති නම් හෙට උදේට කියයි තමාරිට චෝදනාව වේවි. රැවුණා වැඩි, ප්‍රශ්න වැඩි කියලා නේ. ඉතින් එහෙනම් මේ
දේශකයන් වහන්සේට මොනවද රැස්ුනේ කියලා මං කියන්නේ ප්‍රඥා පාරමිතා. දැන් මම ඒව කිව්ව නිසානේ උපාසක අම්මලා මහත්තුරු අහන් හිටියේ. මං කියන එක නැතර කරා නම් ඉක්මනට පින අඩු වෙනවනේ. දැන් පැය දෙකක් සන්තෝෂ වෙන්න ඕන, පැය දෙකක් අපි වාඩි වෙලා හිටියානේ. ඒකම අපි වගේ කට්ටිය වාඩි කරලා තියන් හිටියා කියන. ඔච්චර නලියනවා නැත්තම් මේ පැය දෙකේ හිටියන අර පැත්තේ. නේ කීපාර වොෂ්රූම් යයිද බලන්න අච්චන එකට. ඒ තරම් ඇවිදින අපිට එක තැනක ඉන්නම් බෑනේ. වටේ හරි ඇවිදින්න ඕන. ඇඟිල්ලෙන් හරි අනින්න ඕන කාට හරි. කයිවාරුවක් ගහන්න ඕන. ඒ කයිවාරු නැතුව මගේ කයිවාරු වහන් හිටිය කොච්චරලයි. පැය දෙක මට කතා කරන්න ලැබුණා. සභාවෙන් අවසර කියලා මං දැන් අවසර කරන් පැය කීයක් කතා කරා. දෙකක්. දැන් ඊළඟ පැය 10 විතර කවුද කතා කරන්නේ? ඔය කට්ටිය ඉතින් කතා කරේ මං අහන් ඉන්නේ නැහැ. මං යනවා යන්න. මොකද ඕහාල මට වැඩක් වෙන්නේ නෑ. තීරණ නිවනක් නැති වෙන ඔය අහන් හිටියොත්. එහෙම අහන් ඉඳලා තියෙන එක මම මේ කියන්නේ. මම පරිස්සනේට වගේ මං ඔය කාමරේ හැංගිලා ඉඳලා තියෙන රැට. මොකද ආච්චිලා දාන හදනකොට මොන මොන ධර්ම කතාද කරන්නේ කියලා මොන ධර්ම කතාවක් කරන්නේ. අනුන්ගේ අදකුදමයි. අත ඊට පස්සේ හිතුව ආයිද වහන් ඉන්නේ වැඩක් නැහැ අහලා මෙලෝ රහක් නැහැ කියලා. අද මරුටු මෑනෙන්ට මම ඒක බාර දෙනවා. මං වෙනුවෙන් ඒව අහගෙන සැතපෙන්න. සැතපේද මොනෝ බැරි මතන එයත් ඒක දන්නේ පොල් ගන්න. මොකද මට නිින්ද යන්නේත් නැහැ කියලා. මොකද එයා ඉන්නේ එහා පැත්තේ. එහා පැත්තේ. ඔතන කාමරේම ඉන්නේ. බලා ගන්න මූණරේ කොනේ මින්නේ මෑනියෝ. රැයට එකපාර එළියට පැන්නොත් එයා තමයි. මොකද හේතුව නිින්ද යන්නේ නැහැ. උපාසකම්මල කතා කරන මට නිින්ද යන්නේත්. ඉතින් මට එකට කරන් දෙයක් නැහැ. මොකද උඩ කුටි තියෙන ඕන නම් යන්න තිබුණානේ. දැන් ගියේත් නැහනේ. හෙට උදේට කියන්නේ රසද නැද්ද? වැඩේ හොඳද නැද්ද? නිින්ද ගියාද? අපිට දොස් කියන්න බෑ. මොකද අපිට දාණේ දෙන්නේ නැහැ මේ දායකයෝ ඇවිල්ලා තියෙන්නේ. යාලා නිදාගත්තොත් වැඩේ කරන්නේ නැහැ. අපි එකට සාදර වෙනවා. අපි ඉවසන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි නම් දුරට යනවා. දුරට යන්නේ මොකද මං ඕක දන්න නිසා. වැඩිය ගිහි ජනතාව ඇසුරු කරන්න හොඳ නැහැ. ඇසුරු කරනකොට අපේ තියෙන පිංසිතත් නැති වෙනවා. බණ අහනකොට ඇසුරු කරාට කමක් නැහැ. මොකද මට ඕන දේ ඔළුව වනන ඕනේ. ඊට පස්සේ යාළුව වනන්නේ මට ඕන දේ නෙවෙයි එතනින් පස්සේ. අපි කියන එක කරන්නේ ඊට පස්සේ. අපිට තියෙන බලාගෙන ඉන්න මොනවද වෙන්නේ? බලන් ඉන්න. ඒතර මාණි කිව්වොත් එම ඔච්චර කෑ ගහන්නේ අයිය වහන්සි භාවනා කරලා නැහැ විපස්සන දන්නේ. මං කියව බණවලින් මටම ගහන්න පුළුවන්. අපි කතා කරන්නේ මොකද වහන්සේට පාන්නේ නැහැ නේද? වහන්සි විපස්සන වඩන කෙනානේ. ඒව අනිත්‍ය වශයෙන් ඔය එක අහගන්න ඕනේ නැහැ. ඒ නිසා මම අහගෙන ඉන්නවා දුරටලා. මොකද ඒක අනිත්‍ය වශයෙන් ගෙවි ගෙවි ඔක උපරිම හෙට හවස දෙක විතර වෙනකම් විතරනේ ඔය සද්දේ නේද? උපාසකම්මා. ඊට පස්සේ ඉවරනේ. නේද? තරහට නෙමෙයි මම මේ කියන්නේ. ඒකත් කමටහනක්. ඊට පස්සේ වැහැල පෑවෝ වගේ. මොකද කියන්නේ රෑදිසි වැහැල හෙට හවස. ඒ සමහරවල් අනේ පාළුයි අර කට්ටිය ගියා මරද ගහමල යන්න මටත් හිතයි. මොකෝ හරි පාළුයි. ධර්මයට ආපු කෙනා කියනවා ලොකු දෙයක් උඳලා ගියා දැන් නම් නිදහස්. දැන් පාළු කාට අලුතෙන් ආපු අය ඉන්නවනේ මෙහි නවතින්න. එයාලට ඉතින් හරි මේ කරච්චලයක් නැතු ඉන්න අමාරුයි. දැන් ඉතින් මගුල් ගෙදර වගේ අද ඇයි කට්ටියක් ආවනේ. දැන් දෙමිච්චොට්ට දෙමලිච්ච එක්ක වුණාම පුදුම සන්තෝෂයනේ. කියවන්න එකෙක් හම්බුණානේ කියලා දැන් මෙහෙත් ඉන්න පුළුවන් භාවනා නොකරන කෙනෙක්. එයා කියවන්නේ. ඒතර එයාට විපස්සනා අවශ්‍ය නැහැ. සමාඩේට බස් එකේ නැගලා එන්න ඉඩදී. හිටියොත් බස්ස ලෙවන්න හොඳේ. කියන්නේ මේ හිටපු පාසකම්මලත් එක යාළු වෙලා කවුරු හරි මෙහෙ එක්කෙනෙක් නැග්ගොත් ඔය වගේ වෙන්න පුළුවන්. ඒ මොකද හේතුව? අර දොඩමලු ගතියට කැමති වීම නිසා. ඒතොර ඒකට අකමැති නම් විවේකයේ භජනය කරමු කෙනෙක් උතුම් කෙනෙක් නම් එයා මොකද කරන්නේ? දුරින් දුරටම යනවා. දැන් ඈත කුටි තියෙනවා තව දුරටම යනවා. මොකද මේ පැත්තේ හිටියොත් මට ඒ විවේකයේ නැති වෙනවා. ඒක තමයි වෙන්න පුළුවන්. හෙට හවසට එක වෙන්නේ. දැම්ම නෙවෙයි. දැම්ම කලබල වෙන්න එපා. බස් එකට නැගීදී බලන්න ආපු අයට වඩා එක්කෙනෙක් හරි වැඩිද කොණ්ඩේ නැති එක්කෙනෙක් ඉන්නවද? කොණ්ඩේ දිගේ එක්කෙනෙක් ඉන්නද දන්නේ. හරි මම නම් එන්නේ බය වෙන්නේ. මම එන්නේ නැහැ. මං හැර කවුරු හරි આવොත් වහාම බස් ලෙවන්. මොකද නැතනේ දොස් වලට අහු වෙනවා රංජනී අම්මා. මොකද දාන දෙන්න වෙලාව එක්කෙනෙක් දාගෙන ගිහිල්ලා කියලා. හරි එහෙනම් ඒක සන්තෝෂයි. අපි සීකර ගමු. එහෙනම් ප්‍රඥා පාරමිතාව පූර්ණේ කරගන්න අපි හැමෝටම දැන් ලැබුණා. පැය දෙකක් සිල්වත් වුණා. 100ට 100ක් සිල්වත්. එක සතෙක්වත් මැරුවේ නැහැ. මදුරු එක්කම මැරුවේ නැහැ නේද? නැත්තම් සාදු කියන්නේ මරලත් දන්නේ නැහැ. පිටිපස්සෙන් ඉන්න කට්ටිය. දෙක අනුන් එකක් ගන්න බැරි වුණා. වෙලාවක් ලැබුණෙත් නැහැ. තුන
කාමේසු මිච්ඡාචාරාවක් වුණේම නැහැ. වෙන්නත් බෑ ධර්මශාලාවනේ ඉන්නෙත්. හතර මුසාවාදයක් කියාගන්න කරන කටාරින දුන්නේම නැහැ. මම නිකතා කරේ. සුරාපාන ගෙනන්නේ නැහැ. අද ගෙනන්නේ නැහැ. එහෙනම් පහම හරි. රසිල්වත් වුණා. ඊට පස්සේ සතිමත් වුණා. පය දෙකක් සතිමත් වුණා. පය දෙකක් එක අරමුණේ හිටියා. සමාධිමත් වුණා. ඒ කියන්නේ දේශගන් වාසදියා බලමින් හරි සමාධිමත් වුණා. හඬ හමින් හරි සමාධිමත් වුණා. පය දෙකක් ප්‍රඥාවන්ත වුණා. අර මෝඩකම පොඩ්ඩක් පැත්තකින් දාලා නුවණින් කල්පනා කළා කියලා සාදු කියලා සන්තෝෂ. ඒ සියලු පින් මියගේ ඥාතීන් ප්‍රදාන දෙවියන් සහිත සියලු ලෝක සත්වයාට අනුමෝදන් කරනවා. එහෙම දෙනාටමත් මේ පින ප්‍රඥා පාරමිතාවක්ව නිවනට හේතු වේවා. ඉදංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොත් යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආස්සවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මා විසින් රැස් කළා දානමය සීලමය බුද්ධ වන්දනාමය ධර්ම ශ්‍රවණමය භාවනාමය සියලු පුණ්‍ය ධර්මයෝ අප සියලු දෙනාටම නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා, නිවන් දකින්වා. සාදු සාදු. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.